ගවාන් ආදරනයේ දුවේ පුතේ ලංකා විශාලතම ඔන් Onlineන් පාසල ඩිියඩිකේන් අතන මගින් ආදරනය දොළපුතාලටත් මෙවර දෙදස් විසි දෙක උසස් පෙළ තාක්ෂණවේදී විශේධරාව අයටතේ අදත් අපි ආරම්භ කරන සුපුරුදු පරිදි. බ්‍රහස්පතින්ද දවසේ හරියටම හවස දෙකයින් දම් පහවෙනකම් පැත්තුනක කාලයක් දුල් පුතාලත්තෙක් අපි ආරම්භ කරනවා මේ මෙවර දෙදස් විසි දෙක ඉලක්ක කරගත්ත උසස් පෙළ ජයුපද්ධ තාක්ෂණවේද මේ පුනරීක්ෂණ ති ආරම්භ කරන අදරුණනේ දොලපුතාල වෙනුවෙන්. ඉතින් අපි බලාපොරොත් වෙනවා ආදරණය දොළපුතාල වෙනුවෙන් මේ වරත් දෙදස් විසි දෙකේ උසස් පල විභාගේ දක්වාහ පසුගේ වසරෙත් අපි හෙමයි. පසුගේ වසර හරිටම සැප්තම මාසේ විසිතුන්ම් වනිද. එකකොස්සන් මාස විසිතුන්ගින්ද පි ආරම් කර දොළපුතාල වෙනුවෙන් එතැන් සිට පෙබරවාර මාසි දෙමනිද දක්වදියපුතේ අපි උසස් පෙල විභහගේ එලක්ක කර ගනිමින් දෙදස් විසහකේ දොළපුතාල වෙනුවෙන් මේ වැඩ සටහන පැත්වා විභාග ඉලක්ක කරගණමින් වැඩිම අනුමාන ඉලක් ප්‍රශ්ට්‍ර ප්‍රමාණයක් දොළ පුතාල වෙනුවෙන් ලබාදුන්න ලංකාවි විශාලතම ඔන්ලයින් පාසලන ලංකායි වැඩියම වැඩකරන බටි පාට මාලාාව. දොලපුතාලට ඔන්ලයින් වැඩිපුරම වැඩිර න්ල්යින් පන්ති දියට වැඩපුරම වැඩරන්න ල්යින් බස්ි පන්ති විදියට දොළපුතාලට පිත් එක එකවෙන්න පුළුවන් සෑම බ්‍රහපතිදින්දාවකම සෞස දෙකේ සිට පහදක්වා. ඒවගේම ඩප ඩිේශන් චැනලේ හරහා ඔබට ස් පෙ යු පද්ධ තාක්ෂණ වේද මේ වෙනකට දොලොස් නිස්්‍රේණී පාඩම් දරුවනේ පළවන එකගේ සිට එකොලොස් වන ඒකකේ දක්වා දොළපුතාල වෙනුවෙන් සකස් කරලා තියන දොළපපුදාට බලන්න පුලහ පලෝ් කරලතින විඩියෝස් බලන්න පුලො හොඳයි දරුවනේ අපි සුපුරුදු පරිදි අදත්ආරම්භ කරමු උසස් පෙ ජයුපද්ධ තාක්ෂණ වේද මේ විභහග ඉලක කරගත්ත පුුණන රීක්ෂණ පාට මාලාේද ෘති අපප අත් ආරම්ම කරන්න සූදානම්වෙන් අපි බලාපොරොත්තු වන විශේෂයෙන්ම දොලපදාලත්තෙක්ක මේ අපහස ඒක කොට දොලපතාලට විශේෂෙන්ම මේ ඉලෙක්ට්‍රොනික ද්‍යායකට අදාළ වගේ හැමදාමත්තු වගේ අපි විවාහග පසුගගේ විවාගෙදී විවාාග ලක් කරල දුන්නේ ප්‍ර් ල්ලක්්‍ර නික විද්‍යාවට අදාල ප්‍රශ් ඒවිදිහට දොලපපුතේ ද පුතේ විභහග ආලා තිබුණන ඒයකෙ අපි බලාපොරොත්තුවන මේ වරත් ල්ලෙක්ට්‍රනික විද්‍යායකේ දරු බොහොම බලාපොරොත්තු සහිතෝයිඉන්න ඒවගේම යන්ත්‍රී කරණ එකේ දරුවන. ්‍යබසායකත්ත එකකේ උද්‍යානලං කරන ඒක ේතියන දරුණ දහසතුන් ව ශ්‍රීණයට අදාලය එකක විශේෂනම අපි බලාපොත්යෙනවායි ඒක කොටත් සම්පූර්ම ආවරණය කර දරුවන්ට මේ උසස් පළල විභාග සොඳහා ඒ ප්‍රශ්න ගැටලු සසාකච්චා කරන්න බලාපොත්තියනවා විභාගට ඉහෙළ ප්‍රතිවලයක් ලබාගෙනීමට අපේක්ෂාවන්නන්න දායබර දල පුතාල වෙනට හොඳයි දරුණ අපි මේ DP ඩවිකන් විශේෂෙන්ම ධම්මික පෙර මහතා සය මහත්මගේ උදර සංකල්පයක් අනු විශේෂෙන්ම උසස් පෙළ දරුවන් සඳහා. මේ පවත්වන පුනරීක්ෂණ පාට මාලාව දරුණේ මේ අවස්ථාව රටේ තත්වත් එක් දුවලපුතාලට බෙහෙවින් උපකාරවෙනවා තමන් මේ විශේ දැනුම පොළුල් කරන විහගේ සොඳහා නිවැරදිව සූදානම් වන ආකාරය දයිපතේ මේ උසස් පෙළ පුනරීක්ෂණ පාටමාලා හරහා ඔබ වෙනුවෙන් රැගෙනන්න ඩDPඩියකේෂන් මේ අධ්‍යපන ආයතනයේ අධ්‍යාපන නාලිකාවමින් දපුේ නොමිලිය සපේයන මේ සත්කාරය. අපි බලමු අනිකුත් විශෂයන් සහ සුපුරුදු පලිදි කාල් සටහන්ට ගහිල දරුණේ විශෂෙන්ම අපි. ඉදිරියට යමු දරුව සුපපුරුදු පරිදි දෘෂන්ත මහබදුගේ ආචාරවරයාගේ අපේ ගුරතුමාගේ සංහිිත්ත ගනිතය සස් පෙළල ගනිතංශයෙන් හධාරණ දරුවන් සඳහා නැවත සැරයක් මතක් කරනු සග පන්තිනවා දෂන්සගේ පන්තිය ගේවරත් මේ විලාවෙමයිස්වමි පන්තිය පැවත් වර වගේම මෙවරත් එතුමා විාග ලක්ක කරන දස් විසිද කවුද සස් පෙල විභාග පෙනී සිටින ආදරණීය දෝලපුතාල වෙනුවෙන්. කැප වෙලා ඒ කටයුත්ත ොහොම නිහතමානව කරගෙන නොදරුවුණනි නිර්ලෝබි වේද එතුමාගේ දැනුම ලබාදනො දරුවන් වෙනුව සගේ පන්තිීති දුෂශන්සගේ පන්තිය සඳු දෞ්දී හතේ සිට දහයි දක්ව දරුවනි ඉවාගේම මික් ඩඩ්ස වගේ තර්ක ශස්ත්‍ර පන්ති තියනු කලා විශෂ ධරාවයට ති හදාාරන දරුවන්ගේ උසස් පල සිහිනි තර්ක ශාස්ත්‍රයේ ලෝජික් පන්ති ලංකාව ඇති දක්ෂ ලොජික් ආචාර්වරයා මික්්ඩඩසගේ දහයි තිහෙ සිට එකයි තිය දක්ව තියන දරුවනි අගහරුුවද දවසේ බBC පන්තිය බෞදධ ශි්ාජරය පන්ති පැත්තුන කළලා විෂේධදරාවෙන්න්ට හදරනු දරුවන් වෙන අසෙල් බන්ඩාණය එකසගේ ීඩිය පන්තිය නොදරුවනේ සංවිදෙන හා මාධ්‍යන අද්‍යන විශේෂෙන්ම උසස් පෙළ විශක් විදය පි හඳුන්න්න පුලුව විශේෂෙන් කලා විශෂය දරාව වගේම තාක්ෂ විශ්‍යධරාව වැඇතේ දරුවන්ට හදාරන පුරන් ශක් ව්‍යාපර අද්‍යනදකේ සිට හදක්වති ොදරුණන්නේ බදා දව්දේ ගෙනුම් කරන පන්තියක්ත් හතේසිට දාහයදක් හයි එකයිති සිංහල පන්ති තින දරුවුණේ ඒ වගේ තාක්ෂණවේදී සුඳහා විද්‍යාව सेප් ට නෝ ෙප් ශෂය පවත්නවා ප්‍රදී පස් සානායකසගේ දුර දරුවනට සහභගෙන් පුළහන් ඒ වගේ ්‍රහස්පිද දවසේ දරුවන බනිරසර්රග දහාසේ පන්ති උසස් පෙල කලාවිශාරාවෙන් හදාන දරුවන් වෙනුවනි නිතිහාස පන්ති බිද්‍රසර්ග තියෙනු ඒගේම දපති දහයි ය එකයිතිය විද්‍යවිෂයන් එක වගේම කලාවිශයන් එක වගේම උබදාන්නවා. ේෂව ජයවිපද්ධී තාක්ෂණවේදේ සහ මේ උසස් පල තාක්ෂනවේදේ විශෂයන්නේ කහාරන්න පුළන් තුන්ගන්න විශ්විදියට හදාරන්න පුළන් බොෝ දරුව ේස්ටි කන්න දර ොහෝවිට තෝරගන්න විෂයක්ක් තමයිම කෘෂිකරම ය නත්තන් කෘෂිවිද්‍යා විශෂ දරුවුණ අපි සුදක්සගේ කෘෂිවිද්‍ය විෂය ශ්‍රදත් විකමණත්න වගේ අතිදක්ෂ ගුරුවරේ එතුමා පවත්තවම පාටමාලාව මෙවර විවාහ ඉක්කරමින් ආදරනය දොලපපුතාාව වෙනුවවෙන්නේ පොනරීක්ෂණ පාටමමාලාාව පවත්වවා අදිය පපත මේ මෙවර ගේම අද අපේ දවස බට හදාරණ දරුවන්ගේ දවස දෙකේ සිට පහදක්වා පොරා පැත්තුුණක කාලයක් දරුණේ අපි උසස් පෙල විවාාගේ දක්වාම දස් විසි දෙක බත් විවාාහගේ දක්වාමොදත් එකතු නමේ පුන රීක්ෂණ පට මලාව මින් බට අති විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාදීම අමුණු කරගෙන ජයුඋපද්ධදි තාක්ෂණ වේ දී දෙකේ සිට පහදක් වදරුණේ අදවස ්‍රහස් පෙන්ඳ දස පවත්තන සිකර අදවස දේ පො ටික ස න් දශපාලන විද්‍යා පන්ති එඒගේම සම්පත් අල්දදිනි සසගේ ූගොල විද්‍යා පන්තිය තියෙනවා දරුවුණ සිකරදා දහයිතෙසෙට කයිතය දක්වා. දෙකේ සිට පහදක්වා තාක්ෂණවේද විශේදරාවයටතේ තවත්ත එක් ප්‍රධාන විෂයක් වෙන් ලංකාවි වැඩිම ඉලක්ක පශ්න ගේවර ලබාදුන්න මහිමල් ජයකුඩිසරගේ ඊටි පන්තිෙන අදරුණනි ංජිු තාක්ෂේද පන්තියෙනවා සෙනස්රවාදා නීල් ප්‍රසනසගේ තොතුරහ සවිධ තාක්ෂ පන්තිනවා නිල්සරුත් ඒවගේම අති දක්ෂ ගුර ලංකාවන්න, මේ විෂේ විශේෂෙන්ම තොරතුරහ සංවිදර තාක්ෂණ න් Onlineයින් තාක්ෂණය හර ලංකාව ප්‍රචලිත කරඩට වගේ නොමිලේ ඩ ඩිකෂන හහා දරුවන්ට වැඩීම ඉලක්ක පශසන ප්‍රමාණයක් ලබාදුන්න පසුගේ වසරේ දරුවන් ලබ ද ගරක් හ න්ස තොරතුරහ සන්විද රක්ෂ පන්ති ස ුුව දවසුද හතසසිට හයිදක්්‍රාත්මක දරුණනි ඒවගේ බෞතික විද්‍යාන්ති තියන හ ඇතිහෙසිට එකයි තිේෙදක්වා දරුණන අතුකොල්ල සර්ග. ඒවගේ සෙනසුරවාද දෙකේසිට පහදක්වා. ක්න් පන්තියේ ක ලා විශේධාරාවන්ඒවගේම වානිජ විශේධාරාවන් යටේ ඇවසස් වල් හදානන්න දරුවන් වෙනුවෙන් සකස් කර තියනීමේ ආර්ථක විද්‍යා පන්තියන දරුවුණනි පොරක්ෂණ පාටමාව ඉරිද දවස්සේ. ශ්‍රී අත්සගේ හතේ සිට දහය දක්වා ගනිිත සහ විද්‍ය විශේදාරාවන්ට සස් පෙල හදාරන දරුවන් වෙනෙන් රස්හැනි ද්‍යා විශෂ දර කමිි පන්තිය තියෙනවා ශ්‍රීනත්සගේ ජයුරදනසගේ. General English පන්ති තිෙනවා හයත සිට කයිතිතය දක්වා අනිවාර්ම බලන් උසස් පෙළ දරුවන්ට අතිය වැදගත් විෂයක් මේජ English විෂය සා ඉංග්‍රීසි ඒවගේම සුනන්දසගේ බරජ क्ලා ගතිෙනවා දරුවුණ ඉරිද දස සසදේශ විට පහදක්වා සුන්සගේ බලුජ ලාසක දොළපුතාරට සහාග දවස්ාවතින හොඳයි දරුවුණ අපි මේ දැය දරුවන් වෙනුවෙන් මෙවැනි තත්ත්යක් තුල මේ ක්‍රියාත්මක වන නොමලේ මේ ලංකාව විශාලතම онлайн පසල. මෙවර උසස් පෙළ දරුවන් වෙනුවෙන් දොල පුතාලට ගෙනගෙන පුනරීක්ෂණ පාට මාලාාවේ කාලස් සටහන දිය බවත රැගෙනාවේ ඉතින් ඔබේ හළුවන්ට ඔබේ මිතුරන්ට ඒවාගේ ඔබේ ඥාතීන්ට විශය හධරණ සියලු දෙනා දැනුවත් කළ දරුණ පිවිසල මේ පාටමාලාාවට සහභාග වෙලා උසස් පෙල සිහිනේ සාර්ථක කරගන්න ඔට ශක්තිය දහිරේ ලබව කළ පිවැඩඩට කෙරල්ීම අවතයම මෙමු හරි දරුවුණ අපි එදා නතරකරපතන සිට ියුගත පශ්නටිකර ආරම්භ කරන දරුවුණේ ලන් දරුවුණ මේ විවිධ කාරය සඳහා භාවිතා කළ ජලය නැවත භාවිතයට ගැනීමේදී හෝ පරිසරයට මුදාහැරීමේදී පිරිපහදු කළ යුතුයි. එලස අප ජලය පිරියම් කිරීමේ අරමුණු දෙකක් සඳහන් කරන්න. දරුණේ ගේවර අපි මේ ස්ථානිය ජලදූෂණය සහ මේ ස්ථානය නොවන ජලදූෂණයට අදාලු විශේෂන් මේ ස්ථානය ජලදූෂණ ගැන අපි කතාර දරුවුණේ මේ ස්ථානය ජලදෂණයගෙන කතා කරනකොට මේ එක නිතරම හැමවෞරුද්දකම වගේ දරුව මේ ජල ප්‍රෝල්ට, අදාල ජලදෂනයට අදාලා අනිවාර්ම ප්‍ර්ඥයක්කාන් ඉතිං විශේෂන්ම අවධනය මො කරන්න කැමති ම ආදරය දළලපතාාවට එක ගේවරා වේල අපිට ්‍රශ්ි රන්නොට කාලලා එක්වාගේ පිනි සාපි ඒටිකත නෙ කතාරන්න ැවන ඒ සමන් අ ලාපොත්තු දලපුතලත්ක් මේ මොක්ද මේ දරුවේ මගහරල යන කොටක්විශේෂෙන්ම මේ මේ ලේසි කොටස්කිවට මේ අ උත්තරපත්තර පරික්ෂණ වොලිදිී විශේෂයම ගුරු කියන කවත්තම මේ යග දේ ප්‍රශ්නෝල්දගේ රචාවාද ප්‍රශනල්දේ ත්ර ලනති ප්‍ර්ාගන ගර විේශෂෙන් කාවන දරු අඩුව මෙටත් මේ ලියන උත්තර කොහමද ප්‍රශ්නෝට උත්තර ලියනාාකාය පිබඳසාකච්ාක නොට දරුවන විශේෂන් මේ. කතක්තමයි මේ දරු මේ ප්‍රශ්න ලේසිම් කරන්න පුළුවන් ප්‍රශ්නනා තෑරල. එට හරිට ප්‍රශ්නා අරගන ආරම්භයක් අරගෙන ඒට හරිට පිළිදුර සපයහ. නමුත් මේි දැන් පන්තවල දරුව බදරු ගටල න කාලෙට මේවට නිවැරදි පිළිදුරු සයන රු මේ ජලදෂන ගෙන කතා කරපුහම වැල්වටර කතා ගඩක් කියන්න පුල නමත් අපිදන්න. ේෂෙන් කාල අපි රා ප්‍ර්යක දිසාහ විහගත ප්‍රශ්නයති අපිට කාලේ මාව කළමනාකරගය කරගන්න ඕන දරුණේ ඒස අපේ කාලයට අදාලුව විශේකන්නටක ලියන්න පුළොහන් විදරම ප්‍ර්යක් විාග දෙන්න කවදවත් දරුන්න ියන්න පරි ප්‍ර්යක් විාගිදන්න එහම් දරුණේ මේ ස්ථානීය ජලදූෂණයක් දෂ ප්‍රභවයක් කිය පොහො දරුණේ ස්ථානීය එකග ස්ථානයේ නිශ්චිතවම හඳනාගන්න පුළොහම්පුති තහවුරුවච්ච තැනකින් ජලදූෂනයක් සිදදුුවනන් දරුණේ අපි කියන පුලම් ස්ථානයේ දල දූෂණ ප්‍රභවයක් කියල දරුණ. විශේෂෙන් අපි දන්නවා නාගරික ජලාපොහන් පද්ධති කාර්මික ජලාපහන පද්ධති වගේ කර්මාන්ද ශවාලාාවලින් බැහර කරන අප ජලඒවගේම නාගරික බැහැර කරන පුතේජ නාගරික අප ජලවහන පද්ධති අප පොහන පද්ධති විශේෂ අපි සල්ගන් පුළන්පුතිේම පැහැදිලිව අපිට ස්ථානය හඳනගන්න පුළහන් ස්ථානයකින් ජලදූෂණයේ සිදියුවනම්පුතිේ අපිගෙනවා ස්ථානීය ජලදූෂණ පැබවයක් කිය නාගරික අපවහන කාර්මික පවහන කර්මාන්තශාලාවල නොයෙකුත් කර්මාන්තවල නිෂ්පාධන ක්‍රියාවලින්ට භාවිතා කල්ලා ඉවතලන ජලය අපවිත්‍ර වූ ජලය දරුවනින් අපති යන ජලය. ඒවගේ මුපුතේ අපි දන්නවාමේ නාගරික අපවහන පද්ධති පපුතේ ජලවහන පද්ති පොයිලෙට ෆිට්වලින්ක්ගේ අපි දන්නවා මේ අපිට කරන ජලය දරුවනි අපි දන්නවා මේවා. ශේෂයෙන් මේ ජලමූලාස්ටොල්ට එකතුවෙන ඉතිමකදී අපිට ප්‍රධාන වශයෙන්ම නිශ්චිතහිපතයේ පැහදිලි ස්ථානයේ පැහැදිලි දරුවන්. ඒවගේම ස්ථානීය නොන ජලදූෂක ප්‍රබවයක් කිය ත්තහම් පති අපිට මේ ස්ථානයේ පැහැදිලි නොමති. නිශ්චිතවම අපට ස්ථානය හඳුනගන්න බැරි අවස්ථාතිය නොදරුවුණන්නේ. මොනුවගේ අස්ථාවලිද දරුණ මේ ස්ථාන අපිට නිශ්චිතවම හඳුනග්ඩ ැරි ජලදූෂක ප්‍රබෝ කොද මොනවද දරුණ කියන බල කොබ අපි දන්නවා දරුවනේ. වර්ෂාපතනය දදරුවණය අපි දන්නවා අධික වර්ෂාව හිම දියවීම අධික වර්ෂාව හිම දියවීම අපේ රටේ නන්න හැනේ හිම දියවීම හිම කඳ දියවීම අධික වර්ෂාව වැනි හේතු මගින් පපුතේ අපි දන්නවා මේ ගලාගෙනන ජලය පස මතුපිටින් වගේම පස තුළින් ගලාගෙනයාමේදිපුතේ ඒ ජලයත් එක්ක මේ විවිධ ද්‍රව්විය දියව වෙන පපුතේ විධ ද්‍රව්වයේ ජලයත්තෙක දියවෙලා මේ අපදාවේ වෙන ජය දරුව රනෝ් ක කියෙනවා අප තුපිට අපදාව සෆේටනෝෆ් එකක සිද්ධ වන ජලයේ විශේෂයෙන්ම අධික වර්ෂාපතනය හේතුවෙන් අපි දන්නවා පස අපි දන්නවා දරුවනේ ජලයේ පසතුළට කාන්දුවීමේ සීග්‍රතාවට වඩා වර්ෂාපතන සීග්‍රතාවේ වැඩි වෙනකට ගැන් පස තුළට ජලයේ කාන්දුවීම සීග්‍රතාවට වඩා වහින වේගේ වැඩි වෙනකට දරුවුණේ අපි දන්නවා ජලයේ පස මතුපිටින් ගලාගරයනු මේ ජලයේ පස මතුපිටින් ගලාගෙනන අතරතුරම දරුවනේ පසතුලට ජලයේ කාන්දුවීමක් සිද්ය වනවා අප ඉන් පිල්ටේෂන් කියන ඒගේම පසෙන් ජලයේ වාශ්පවීමත් සිද්ධ වෙනවා. මේ අවස්ථාවදී පස ජලය සම්පෘප්තයි දරුවුණ පසේ මතුපිටි ස්තී තින අකාශ සියල්ලම ජලයෙන් පිරිලතිීන්. පසේ මතුපිට ස්ත්‍රීතින අවකාශ සයල්ලම ජලයෙන් පරි පස ජලයෙන් සම්පෘප්තයි ඉඩ පස මොද දරුවනේ වෙන්නේ වැඩිපුරතින ජලය තවත් පසේ ගැබුරු ඉස්තර කර වෑස්සීම සහ ගැඹුරු වැැස්සීම සිද වැඩිපුරතින ජලයේ නිදරුණේ මතුපිට පාම්සු ස්තරයේ. න අවකාශ හිස්තැන් ඔක්කම ලයෙන් පිරුවට පස්සේ වැඩිපුරතින ජලය දරුවනී තවදුරටත් මොකද වෙන්නේ පසුතුලට නදතයේ පසේ ගැඹුරු ඉස්තරකරා වෑස්සීම සහ ගැඹුරු වැෑස්සීම සිදතුලු. මේ ගැඹුරු වැෑස්සීම දරුවුණනේ මවපානයේ දක්වාහම සිදුව වෙනවා. කෞුද මේ මවපාශානය කියනන්නේ කලුගල් ස්තරයා දක්වාමක සිද්ධ වෙනෝ දරුවනි. අපි දන්නවා මේ මවපානය නැත්තන් කළුගල් ඉස්තරයේ අපාරගම්මි පාශානස්තරයක් කියලා. එතනින් එහාට ලයට යන්දීඩකට නැ දරුවුණේ ඒතන හට ජල යන්නේ එන අපි දන්නවා මේ අ පාරගම් මේ පාශාන ස්තරේ මත එමනම් මවපාශානයේ මත මේ කළුගල් ස්තරේ මත ඊට එලින් තැම්පත්වුණන ජලයේ තමයි දරුවුණේ අපි ූගත ජලයනත්තං ගग्राウンන්් ෝට ෙකය ලෝකී වැඩිපුරම පානීය ජලය ලෙස භවිතාතරන්න මේ භූගත ජලේ ග්‍ර්බෝට මේ භූගත ජලය ඉහලට ගන්න අවස්ථා විදියට දරුවුණේ ලිං මගේආිෂයානු ලිින් ෙදරුණ ගැබුරු ලිින්ක් නගෙඹුරු ිින් වගේ අපි කෙනා උල්පත් මගින් ඒවගේම ගී සර මගින් ගීසරයක් කලකෙන දරුවුණ පොළවන් ඉහළට ජලය විදිනවස්ථාවක් ගී සර මගින් උල්පත් මගින් ලිං මගින් දරුවනේ මේ බූගත ජලය ඉහළට ගන් ඉ ලක වැඩිපුරම පානයේ ජලය විදිහර භාවිතාවන්න මෙන්න මේ භූගත ජලය ග්‍රවමන් ෝට පෘතු වයේ ජල සංචායකය නැත්තන් ජල ගබඩාවන්න දරුවනේ මෙන්න මේ භූගත ජලය ති විශේෂෙන්ම කියන්නුව ජලේ භූගත වෙන විදිහයි දරුවුණේ කිව්ව ජලේ පුනරාරෝපණය වෙන අපි දන්නවා. වර්ෂාපතනයෙන්. එමනැත්තං හිමදියවීමෙන් හිමපන හිමදියවීම මගින්. ඒවගේ අපි දන්නවා ජල සම්පාදනය මගින්. විධ කටයුතු සඳහා පසට ජල සම්පාදනය කරනවා දරුවෙන්. ඒ ආකාර්ගතමයි පසට ජලේ ලැබෙන්. පසට ජලේ ලබෙන් එක්කු වර්ෂාපතන මගින් ප්‍රධාන වශයෙන්. රජු පුනරාරෝපනයක් සිද්ධවෙනවා දරුවන. වර්ෂාපතනය මගින්. ඒවගේ හිමදියවීම මගින්. සහ. පි දන්නවා දරුවනේ පසට ජල සම්පාදන කටිගතු බගෙන් පසර ජලය ලැබෙනවා මේ ලැබෙන ජලය ඇතුළු කාන්ද වෙලා වෑස්සීම සිද්ධ වෙලා ගැඹුරු වැෑසීම මගින් පපුතේ අපිදන්නවා භූගත ජලය කරා එකවීම සිද්ධ වෙනවා නැත්තම් පුනරාරූපණය වෙනවා ප්‍රීචාචත් වෙනවා. හරි ඒනම් අපි කියපුම කක්ද අපි නැවතත්ගියොත් මේ ස්ථානය නොවන ජලදූෂක ප්‍රභෝවිධයට පපුති අපි ස්ථානයේ පැහැදිලිව අඳුනගන්න බැරි. ස්ථානයේ පහැතිලිවා හඳුනා ගත නොහැකි ස්ථානයකින් මේ ජලදූෂයේ සිදුව වනන් දරුවනේ අපි කියන කියනවා ස්ථානය නොන ජලදූෂ්ික ප්‍රභවයක් කියන. කොමදක කියන්නේ විශේෂයෙන්ම දරුවනේ අපි කියනවා වර්ශාපතනය ඒ වගේම හිම දියවීම මකින්. පස මතුපිටින් වගේම පස තුලින් ගලාගෙනන ජලයත්ක දරුවනේ විධ ද්‍රව්වයේ දියවෙන අපපුේ විධ ද්‍රවයේ ජලයේ දිය වෙන. රස්වායනික ද්‍රවය වෙන්න පුළුවන් බැර ලෝහ වන්න පුළුවන්දරුව. මේ පස මත එකතුවන විධ අපද්‍රව්වී වන්න පුළුවන් පති. ඉතින් මෙන්න මේ ද්‍රව්වයේ දිය වෙන අදරුණ. මේ විදධ ද්‍රව්වයේ දියවෙලා ඒවා ගලාගන ගිහල්ල මේ ජල ප්‍රබෝල්ට එකතුෙන. මතුපිට ජල ප්‍රබෝල්ට් එකවන ඇලඳළ ගංගාවෙල් පොකු ැවොල එකතු වෙන අදරුණේ. ඉතිං ඒ අපිට ස්ථානයේ නිශ්චිතව දනාගතන්න නොහැකි දරුවනි ජලදූෂක ප්‍රභවයක් විදිට අපිට එක හදුුන්න්න පුළුවන් ඒටකයි විශේෂයෙන් මෙතනේදී දයිබර දල පුතාලට මට කියන්නඩ අවශයෝනනි ගේවර අපිට අවසන් කරන්නකොට ඒකටස කරන්න කාලයේ ප්‍රමාණුවත් වුණේ නැහැ. හොඳයි දරුවුණයක් පිීදිරියට යමු එතකොට අපෙන් අහන්නේ මේ විවිධ කාර්ය සොඳහා භාවිතා කළ ජලය. කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු සඳහා ඒවගේ අපි දන්න උදාහරණ විදියට කිව්ොත් දරුවනේ තාප විදුලි බලාගාරම වල මේ විදුලි ජනක යන්ත්‍රවල. තාපවත් තාපය අපි දන්නවා විශේෂයෙන්ම සිසිලනය සඳහා පොතේ අපි සිසිලන පද්ධ සඳහා ජලය මේ යොදනවපුතේ මේ තාපය උරාගත්ත මේ තාපවත් වූ ජලයේ දරුවනේ. විවිධ රස්වායිනික කර්මාන්ත, පෝර නිෂ්පාදන කර්මාන්ත, විධාහර නිෂපාන කර්මාන්ත. කාර්මික කටයුතු සඳහා භාවිතා කරට පස්සපුති. ප්‍රයෝජනුවත් නිෂ්පාදන කටයුතු කිරීමට භාවිතා කරාට පස්සපුතේ මේ ඉවදලන අප ජලේ. වේස්ටෝට. අනි වාරමකුතයේ විශේෂයෙන්ම මතකතයා ගන්න. මේනාගරකෝ ගත්තොත් වාහන සේවස්ථාන් මේ කර්මාන්තශාල රසායිනික කර්මාන්තසාර පහර නිෂ්පාදන කර්මාතශාලා ඒවගේ ම අපි දන්නවා බලශක්ති නිෂ්පාදනය කිරීමේද මේ තාප විදුලි බලාගාරතයනවා. ලශාතති උත්පාදනය සොඳහා ජලය භාවිතා කරනා පුතේ මේ සිලෙන ක්‍රියාවලි සඳ මෙන්න මේ ආකාරයට භාවිතා කල ජලයේ දරුවනේ ජල මූලාස්ත්‍රරෝට ජල ප්‍රබෝලට මුදාහැරීමට කලින් අපි දන්නවා. අනිවාරයම ඒ ජලය පිරිපහදු කිරීමට ලක් කරලා අප ජල පිරියම් කිරීමට ලක් කරල අතමා දරුවනිේ ඒවාට මුදාහැරීම සිදු කරඩු. එමනැත්තන් එක ප්‍රබල ගැටලුවක් බවට පත්ෙනවා පරිසරික සෞඛ්‍ය ගැටලෝට මූන පාන්නට එකක හේතුවක් වෙනවා දරුවන්. විශේෂයෙන් අපි දන්නවා. ඒ මේක නීතිගතරල තියව ලෝකින් දරුවනේ ඕවනම රට මේ නීතිගත කල තිවා එම නැතුව ඒ නිෂ්පාදන ආයතනය සොඳහා පරිස අපේ ලංකාවෙනම් පරිසර බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාවක් නැහ. මේ පරිසර බලපත්‍රයක් යම් කිෙසි නිෂ්පාදන ක්‍රියාවලයක් සිදු කරන. කර්මාන්ත ශාලාාවක් සඳහා දරුවන පරිසර බලපත්‍රයක් ලබා ගණ්ඩ. එකින් පරිසරයට අපි සිදුවන හානි පරිසරයට මේ ඇතිවන බලපෑම් සම්න්ධයෙන් පපුති දැන්ඒක් එතනයේද පරිසර. ලංකාව නම් පපුතේ මධ්‍යම පරිසර අධිකාරයේ ඊට අදාළෙ නිලෙධාරින් ඇවිල්ල ඒ කර්මාන්ත ශාලාව පමිශ්ව එක භූමිය පරික්ෂා කනවා දරුවුණේ. පරික්ෂා කරල බලලා. ඒවාගේම මේ කර්මාන්ත ශාලාව සඳහා පරිසර බලපත්‍රයක් ලබා ගැනීමට නම් මේ කර්මාන්ත ශාලාීෙන් බැහර කරන අප ජලය. නිවැරදිව ක්‍රමුුවත් ආකාරයකට බැහැර කරනවාද. අපජල පිරිපහඳදු ක්‍රමවේදයක් භාවිාවෙනවාද වේස්තුවට මනජ්බන් සිස්ටම්ම එක ක්‍රියාත්මක වෙනවාද කියලා පරික්ෂා කල බල ඒවා නිවැරදි ක්‍රියාත්මක තත්වය පවතිනඕවනන් තමයි දරුවුණේ පරිසර පරපත්‍රයක් ලබාදීම සිදු කරන්න ඒගේ අපි දන්නවා මේ වේස්ටෝට සාම්පල් එකක් අපජල සාම්පල් එකක් පිළිගත් පරියේෂණ ආයතනයක් ලවා පරීක්ෂා කරල බලලා ඒ අපජලයේ පැවත යුතු තත්ත්වයන් පිළිබඳව රිපෝට් එකක් ගන්න ඕනි දරුන් එකලේ ක අපජල අඩංගුව ඒ අපජලයේ අන්තර්ගත යුතු තත්ත්විය අන්තියනඔබති මේ අපජලයේ අන්තර්ගතයුතු තත්ත්වයන් පිළිබඳව පතේ මේ අපජල සාම්පල්ලිකක් අපජල නියදයක් අරගෙන ඒ පිළිගත් පරීෂණ ආයතනයක් ලවා පරීක්ෂා කරලලා ඉවරවෙලා ඒ අපජල පරීක්ෂණ වාර්තාාව වේස්ටෝට ටෙස්ටින්න් ටෙස් රිිපෝට් එක දරුවනි අනිවාරමිව පවත්තගන්න ඕනේ මධධින් පරිසර අධිකාරීමමගගේ පරීක්ෂාවට ලක්කන්නවා. ඉට පසෙ කරමාංශාලාේ බාහිරවෝ මේ තියෙන විශේෂෙන් මේ අපජලයේ ර්. නිරදි ආකාරයට කළමනා කරන ක්‍රියාවලිකට ලක්වෙනවාද කෝමද මේවා බැහැරන්න වාසානය කොහට බැර නේමතාකාරන මේේ ක්‍රියාවල සිද්ධන ද කියකලා පරිීක්ෂ කරල බල්ල නාවේ කටයුතු සිදුවන තමයි මධ්‍යම් පරිසර අධිකාරීම මගින් ඒ කරමාන්ත ශාලා සඳහා ඒ නිෂ්පාදනනායතන සද පරිස බලත්‍ර නිකුත් කරන ර්ික ේ කටයුත් නිවරදි සිදු කරන්න නද. එනිසා බොහෝ කර්මාන්ත ශාලාවල මේ ක්‍රියාවලිය මනාව සිදු කරන්න කටයුතු පවත්වගෙන ය හරි හෙනම් අප අහන්නේ විවිධ කාය සොඳහා භාවිතා කළ ජලය නැවත භාවිතයට ගැනීමේදී හෝ පරිසරයට මුදා හැරීමේ දී පිරිපහදු කරන්න ඕන ඒ අපි කතා කරේ දරුවල් මේ අනිවාරයෙන්ම පිරිපහදුකට ලක් කරන්නන්නුව. එලෙස අප ජලයේ පිරියම් කිරීමේ අරමුණු දෙකක් සොඳහන් කරන්න කියන මේ අපි දන්නව දරුවනේ අපි දන්නවා විශේෂෙන්ම. ජලය කියන්නේ සීමමිත සම්පතක් දරුවුණ. ඒවගේම ජලය කියන්නේ අනවරත සම්පතක්. මොකද දරුවනේ ඒ නොනවෙති ඇතිවන සම්පතක් අපි දන්නවා ඇතිවන සම්පතක් වනත් ඒ සම්පත ඇතිවන වේගට වඩා අපි වැඩිවේගයකින් ප්‍රයෝජනීට ගන්නවන දරුවනේ යලි ඇති ඇතිවන සම්පතක් වඋනත් තින ඕන සම්පතක් බවට පත්තෙන්න්න පුළුවන්. ජලය කියන්නේ අනවරත සම්පතක් නොන වෙති ඇතිවන සම්පතක්. හැබැයි ඇතිවන සම්පතක් වුණාත් ඒ ජලයේ ඇතිවන වේගේට වඩා වැඩි වේගේකින් ප්‍රයෝජනයට ගන්න ඕනං ඒ යාලි කිසි දෙනක ඇතිනවන සම්පතක් බවට පත්තෙන්න්න පුළුවන්.ඒක නිසා විශේෂයෙන්ම මේ ජලය කියන්නේ සීමමිත සම්පතක් මේ සීමමිත ජල සම්පතක්ි රැකගන්න ඕනි දරුවනේ ඒගනිසා මේ ජලයේ පිරිපහදුවකට ලක් කල්ලා අපිට විධ ප්‍රයෝජනවත් ක්‍රියාවලින් සොදායෝදාගන්න පුළලන් සේදීම කටයු. වගේම කෘෂිකාරර්මයක කටයුතු එනි විධ ප්‍රයෝජනවත් කාරයන් සඳහා මේ ජලයේ නැවත භාවිතේ යෝදා ගැනීම සිදු කරන්න පුළුවන්දරුවල් රයිට් ඒවාගේම අපි දන්නවා එමගින් මේ පරිසරයට එකතුවන අපදරව්්‍ය දරුණේ පරිසරයට එකතුන විධ දූෂක කාරක අවම මේ මගින් පොතේ අපිට මේ විශේෂයෙන්ම බෞම එක වගේ මේ ජල විශේෂම ජලජ පරිසර පද්ධතිවල ජෛව විධත්වය ආරක්ෂා කර ගැනීමට අපිට හැකිියාව ලැබෙනනොදරුව. හරි අපි බලමු හිනම් ොකක්ද මේ විශේෂෙන්ම විවිධ කාරය සඳහා භාවිතා කළ ජලය නැවත භාවිතයට ගැනීමේදී හෝ පරිසරයට මුදා හැරීමේදී පිරිපහදු කළ යුතුයි එලෙස අප ජලයේ පිරියම් කිරීමේ අරමුණු දෙකක් සඳහන් කරන්න කියලායියන් අපි යමු පිළිතුට එකක් තමයි ගොතේ අපි කියපු මේ ජලයේ තියන දූෂක මගින් සිදුවන පරිසර දූෂණය වැලැක්වීම. ජලයේ තින දූෂක විදිහයට දරුවුණේ අපිට ගන්න පුළුවන් අහිතකර රස්සායනික ද්‍රව්වය බැරලෝහ වැනි මේ දූෂකපුතේ පරිසරයට එකතුවීම මගින් ඇතිවන පරිසර දෂණය පුතේ මේ පොලිවෂ එක අපිට. මේ විශේෂයෙන්ම මේ පරිසර දූෂණය අවම කරන්න පුළුවන්. අපට මේ අපිත්‍ර වූ ජලයනත්තම් අපත ජල කළමනා කරනේ මගේ. විවිධ ක්‍රියාවලට භාවිතයට ගැනීමෙන් නිෂ්පාදන කටයතුවලට යොදා ගැනීමෙන් අනතුරුව බැහැර කරන ජලයේ නියමිත ආකාරයට අපත ජල පිරිපහදු ක්‍රමවේදයක්. අපවිත්‍ර වූ මේ අප ජලය පිරිපහදු ක්‍රමවේදයක් භාවිතා කිරීමෙන් දරුවනේ අපිට හැකියාව ලැබෙනවා. ජලයේතියන දූෂක මගින් සිදුවන ජලය තුළ අඩංග දූෂක අපි අරකිව වගේ ස්ථානීය ල දෂක ප්‍රබෝ පුළුව ම ස්ථනයේ නොවන දෂක්‍රබෝමගගේ මේ දෂණය වන්න පුළුවන් මේ මොනය ආකායක වුනත් ඇතිව වන්න දූෂණය පත අපිට මේ වලක්කො ගන්න පුළුවන් මේ දෂක මගින් සිදුවන පරිසර දෂණය විශේසිීම ජල ජලජ පරිසර පද්ධතිම වලට බලපාාවපුතේවා. මේද පපුතේ සුපෝෂන තත්ව ඇතිව මේ ජල පරිස පද්තිව. ගේ මේ තුළට මේ බැරලෝහ වගේ දේවල් ආහාරදාම ඔස්සේ මිනිසාට ගමන්කිරීම නිසාපපුතයේ මේ මත්්‍යයාහර වැනි දේවල් ජජ පැලටිවැඩගේ දේවල් ආහරිර් ගැනීම නිසාපපුතේ වගේ කෙටිකාලන වගේ දිගිටි කාලීන බලපෑම් ඇතිවන් පපුොන් විධ සෞඛ්‍ය මේේ ගැටලෝලට මිනිසාට මුහුණ දෙන්නට සිදුව වෙනවා ඇති මෙන්න මේ ගැටලු සහගත තත්ත්යන් පරිසරීට තියන බලපයෑම් අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන. ඒ වගේමයි දරුවනේ රෝගකාරක ශුද්‍රරජීවීන්ගේ ව්‍යාප්තිය වලක්කයා ගනීමට අපි හැකියාවලබෙන. කවද දරුවනේ මේ රෝගකාරක ශුද්‍රරජයවින් කියන්න. මේ ජලයයා අංස්තිතු. සැල්මනෙල්ලා ටයිපි උනසනිිපාතය සඳාහයතුයෙනවා. සිිගෙල්ලා අතිසාරය සඳගාහීතුයෙනු. විබ්‍රියෝ කොලර කොළරාව සඳාහේතු වනව දරුවුණේ. සැල්මනෙල්ලා ටයිපි කවුද උනසනිිපාතිය. ශිගෙල්ල අතිසාරය. ඒ වගේම අපි දන්නවා. දරුවනේ විබ්‍රියෝ කොර කොලරාරෝගය සුනාහිතුවන්. අපි දන්නවා මෙන්න මේ ව්‍යාධජනක ශුද්‍රජීවීෙන් ගත්තහම ඒ ව්‍යාධජනක ශුද්‍රජීවීෙන් බොහොම අල්ප වශයෙන් තමයි අපිට දකින්න ඉන්නේ. එක නිසා අපිට වෙනවෙනම මේ ව්‍යාධජනක ශුද්‍රජීවීෙන් සඳහා පරික්ෂාෂ යෙදු කිරීම ප්‍රායෝගිකව නැහ. හැබැයි යම්කිසි ජලමූලාශ්‍රේකතියන ජලයේ. මළද්‍රවයෝඩින් දෂි තයිනං. අපිට අනුමාන කරන්න පොළහන් මේ මළද්‍රව්‍යවලින් දූෂිත ජලය ආශ්‍රිතව අපි අර කියපු රෝග ඇති කරන්ඩ හේතුවන ව්‍යාධජනක ශුද්‍රජීවීන් ඉන්න පොළොහන් කියලා. ඒක නිසා ජල සම්පාධනාගාර ඔල විද්‍යාගාරවල් විශේෂෙන්ම මේ ජල පවිත්‍රණය පානීය ජලය පිරිපහදු කරන ස්ථානල් පානීය ජල පිරිියතකදී අපි දන්නවා. දිනපතා නිතිපතා සිදුව කරන පරික්ෂාවක් තමයි දරුවනේ මේ කෝලිෆෝර්ම් පරික්ෂාව. ලයේ ජයව විද්‍යාත්මක පරාමි විදිහයට කොලිෆෝම් පරිීක්ෂාව සිදු කනවා දරුවුණ අපි දන්නවා මිනිස්ස තුළු අචලත අපි සතුන්ගේ අන්ත්‍රේ ආශ්්‍රිතුව ජීවත් වන බැක්ටීරියාවක් තමයි දරුවනේ අපි කියන්නේ මේ කොලිෆෝම් බැක්ටරිය ස්චරචයා කෝලයි කෝයි කොලිෆෝම් බෙක්ටරියාව ගෙන බාලතියෙනවා ඉතින් මේ යම් කිසි අපි දන්නවා මේ පරීක්ෂාවකදි මේ කෝලිෆෝම් බැක්ටීරයා හතරට වඩා අඩංගුණොත් අපි කියනවා ඒ ජලයේ මලද්‍රවවිලින් දූෂිතයි කියලා. එනම් මෙන්න මේ මළ ද්‍රව්වලින් දූෂිත ජලයේ ආශිතව පුතේ අර රෝග ඇති කරන්න පුළුවන් ව්‍යාධිජනක ශුද්‍රජීවීන් ඉන්න පොළු හං කියලා අපිට නිගමනය කරාට පස්සේ අන්න අපිට ඒ අදාළ ශුද්‍රජීවීන් සඳහා වෙනවෙනම පරීක්ෂණ සිදු කරලා තහවුරු කර ගැනීමේ හැකියාවක්තියෙන. පරික්ෂාවේදී නනිද දරුවුණනි තහවුරු පරික්ෂාව නිම කළ පරික්ෂාව කල බදන්නව තියනො අපි බලාපොරොත්තුනා ඒ ප්‍රශ්න ොල දේ දවල් නොත කතා කරන්න අදාළ ස්ථාන වලද එහිෙනම් අපි දන්නවා මේ රෝගකාරක ශුද්‍රජීවයන්ගේ ව්‍යාතිය වලක්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා අදරුවුණ මේ අපත ජල කළමනා කරනේ මගේ ර් ඒ වගේම ජලයේ සීමමිත සම්පතක් නිසා අපි දන්නවා ජලයකයන් සීමිත සම්පතක් එක නිසා අපිට නැවත නැවත පරිභෝජනයට අවස්ථාවක් ලැබෙනවා මේ ආකාරයට අපත ජල කළමනා කරුණේ මගින් අපිට විවිධ මානව අවශ්‍යතා සඳහා ප්‍රවෝජනමත් කටයුතු සඳහා මේ ජලයේ නැවත භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා දරුණි. අපි දන්නවා ජ අපි දන්නවා ලෝකයේ දහහිම්ංකෘතිවීෙන් දහයිම් පපංගු හතක් නදපුතිේ ජලයෙන් තිබත් මේ අපිදන්නවා සාගර් ජලය සාගර හා මෝදුවල්, ්‍රධාන වශෙන් ජලය තියෙනවා. ඒවාගේම උත්තරහා දක්ෂණ ද්‍රවල් මඳුණු ජය විදිර තියෙනවා. භූගත ජලයේ විදිර තියෙනවා ජලවාශක විදිර තියෙනවා. සත්ව හා ශාක දේහතුළ ජලය අඩංවෙලා තියෙනවා. නමුත්පුතේ මේ තියෙන මිරිදිය ජලය ගත්තහම ප්‍රශ්ෝටඇලුණුත්. බලන්ඩ අපිට පානයේ සොඳහා යොදාගන්න පුළුවන් ප්‍රයෝජනීයට යදාගන්න පුළුවන් ජලය ඉතාම සීමමිත ප්‍රමාණයක් දශම ගානක ප්‍රමාණයක් තමයිදරුවනේ. හරි මේ අපිට ඉතිරි වෙලතියෙන්. ඒකයි ජලයේ සීමිත සම්පතක් කියයන්. ලයේ රැකගතයුතු සම්පතක් කියන්නේ කයි දරුවන. එහි නම් දරුවනේ මේ ආකාරයට අපත ජල කළමනා කරුණේ මගින් වස්ටෝට මනජබන් මගින් ැත්තම් මේ ජලයේ පිරිපහදුවකට ලක් කිරීමම් මගින්. මේ දරුණේ නැත්තන් අප ජල පරිපහදූකට ලක්කිරීම මගින් පිරියම් කිරීම මගින් දරුවනේ මේ සීමිත ජල සම්පතාිට නැවත නැවත භාවිතයට යොදා ගැනීමට අවස්ථාව ලැබෙනවා ප්‍රයෝජනත් කටයුතු මානව අවශ්‍යිතාවන් සඳහා මේ ජලයේ පරිභෝජනයට යොදා ගැනීම මගින්. දරුවනේ අපිට විශේෂෙන්ම ඒ අවස්ථාව සැලසෙනවා ජලය සීමිත සම්පතක් නිසා දරුවණී අපිට ජලයේ නැවත නැවත පරිභෝජනයට අවස්ථාව ලැබෙනු නැවත නැවත පරිභෝජනයට අවස්ථාව ලැබෙන හොඳයි දරුවුණය පිදිීටිය අපි යනවා එොටට තිරසර භූජල කළමනාකරණය උදෙසාහ ූජල පොනරහාරෝපනය වැදගත්තේ මෙන්න පුතේ වහගත ප්‍රශ්නයක හින් එකක් දෙනවා එකන් පොඩි ඉංගියක් දෙනවා පිදන්න ඉතින් මේ කැපිටල් F කියන කොටස්ස කැපිටල් F කියන කොටසෙන් දරුවනේ පළවිනි විහගත ප්‍රශ්නය කැපිටල් F කොටසමේතියන්නේ ඉතින් කැපිටල් F කොටසන් මේ ඉංගියක් දෙනවා තිරසර භූජල කළමනාකරණය උදෙසා තිරස්ර භූජවත ජලයේ කළමනා කරනයතං තිරසර බූජල කළමනා කරණේ උදෙසා බූජල පොනරාරෝපනය වැදගත්තේ අන්න බූජල පුනරාරෝපන භූගත ජයේ පුනරාරෝපනය අපි දන්නවා දරුවනේ මේ භූගත ජලයේ පුනරාරෝපනය වන ආකාරය දරුවුණේ හැම්ම වසරකම වගේ දවේපුතේ මේ ග්‍ර භූගත ජලයේ පොනරාරෝපනයට අදාලව අනි වාරීමම ප්‍රශ්න දරුව. මවුද්දකමගේ බලන්න මේ පුනරාරූපණනය සම්බන්ධයෙන් ප්‍රශ්න හනෝ දෙදහස් පහරව අවුද සිට දරුවනේ හැම අවරුද්ධකම පාහයේ මේ පුනරාරූපණට අදාළ ප්‍රශ්ටන මේවරත් හනෝ ර්ඒ වගේම මේකට දරූ හුන්දට මහන්සේල කරන එක නිතරම ප්‍රශ්ඨානවා ඒ තරම් අතිශය වැදගත් කොටසක් මේක හරි අපි බලමු දරුවනි මේ භූග ජයයේ පුරාපනි සිද්ව ව ද බල දරන ි. ප්‍රධාන වශයෙන් අපි දන්නවා ජලයේ පසට ලැබෙන්නේ වර්ෂාපතනය මගින් දරුවනි වර්ෂාපතන වර්ෂාපතන අපි දන්නවා ජලයේ දරුවනී මේ පසතුළට ලැබෙන ජලය අපි දන්නවා දරුවුණේ ඇතුළු කාන්දු සිද්ුව වෙනු මේ ජලයේ පසතුලට කාණ්දුවීම සිද්ධුවෙන දරුවලි අපි මේක හඳුන්ව වනවා ඇතුළු කාන්දුව ඇතුු කාන්දුවඉිල්්‍රේෂ ක න ඇතුළු කාද. අපි දන්නවා දරුවනේ මේ ජලයේ පසතුලට කාන්දුුන වේගේයට වඩා වර්ශ්‍යාපතන වේගේ වැඩි වෙනකොට මොකද වෙන්නේ. පස තුළට ජලයේ කාණදුුන වේගයට වඩා වහින වේගේ වැඩි. වර්ෂාපතන සීග්‍රතාවේ වැඩි වෙනකට අපේ දරුව දන්නවා මේ ජලය මොකද වෙන්නේ. පස මතුපිටින් ගලාගණයනෝ. සෆස් රනෝෆ මතුපිටපදාවේ. මේ ජලයේ පස මතුපිටින් ගලාගන ගිහිලා දරුවනේ එකතුවනා කොහ ඇද. ඇලදුළ ගංගා විල් පොකොනෝල්ට මේ ජලය එකතුෙන. ල දල ගංගා විල්ප පොකුණ ඇතන් මතු පිට ජල ප්‍රබවෝ මතුපිට ජල ප්‍රබවලට මේ ජලකතුෙන් අපි මේකට කියනවා මතුපිට අපදාවේ මේ මතුපිට අපදාවේ සිදුවන අතර තුර දරුවන ජලයේවාශ්ප වීමත් සිදුවෙනවා තුිට අපදාවේ සිදුවීම අතරතුර මේ ඇතුළු කාණ්දුු සිදුන අතරතුර ජලය වාශ්පු වීමත් සිද්ධවෙන යම් ප්‍රමාණයකට ඒ වගේ අපි දන්නවා මේ අවස්ථාවේදී මතුපිට පාම්ශු ස්තරේතියන අවකාශ මේ මතුපිට පාම්සු ස්තරයේ තියන අවකාශ මතුපිට පාම්සු ස්තරේ යන අවකාශ ජලයෙන් පිරිලති පස ජලයෙන් සම්තෘප්තයි දරුවනේ පස ජලයෙන් සම්තෘප්තයි මේ අතර තුරත් සිදුවනම තවත් ක්‍රියාවලිය ස්වයිල් සැචු පස ජලයෙන් සම්තෘප්තයි දරුවනේ පස ජලයෙන් සම්තෘප්තය ලතිීන් මේ පසේ මතුපිට පාම්සු ස්තර තින අමකා ශක්කම ජලයෙන් පිරිල ඊට පස්සේ වැඩිපුරතියෙන ජලය මොකද වෙන්නේ පපුතේ තවදුරටත් පසේ ගැඹුරු ස්තර කරා වැෑස්සීම සිද්ධ වෙන. අපි එකට කියනවා වැෑස්සීම සිද්ධ වෙනවා දරුවුණ. මේ ෑස් සිද්ධ වෙනවා මව්පාවශානය දක්වාම මේ වැෑස්සීම සිද්ධ වෙනවා දරුවනේ මේ වැස්සීම සිද වෙනවා දරුවනී මවපාශානය දක්වායවා කළුගල් ස්තරය මෙයා අපාරගම්මි පාශාන ස්තරයක් මේ මව්පාශානය මෙයා අපාරගම්මි පාශාන ස්තරය කළුගල්ල ස්තර මව්පාශානය දක්වාම සිද්ධ වෙනු එයා අපාරගම්මය ඒ දක්වාම මේ වැෑසීම සිද්ධ වෙනු අදරුවනී මේ මව්පාශානයේ දක්වා මේ වැෑස්සීම සිද්ධ වෙනකොට අපි එකට කියනවා ගැඹුරු වැෑස්සීම කියලා අපිට කියලා ගැඹුරු වැැස්සීම කියලා එනම් බලන් පස්ස තුළට ජලය ඇතුළු කාන්දුවෙනු මේ ඒ අතර තුර මේ පසේ තියෙන අවකාශ සම්පූර්ණම ජලයෙන් පිරුණට පස්සේ දරුවනි පස ජලය සම්තෘප්තුනාට පස්සේ එක ඇනේ වර්ෂාපතන මේ කා පසතුළට ජලයේ කාන්දුවීමේ සීග්‍රතාවයට වඩා වර්ශාපතන සීග්‍රතාවේ වැඩිවෙනකොට වහින වගේ වැඩිවෙන කොට මකොද වෙන්නේ අපි දන්නවා ජලයේ පස මතු පිටින් ගලා ගෙන යනු රනෝෆ් සෆේස් ටරනෝෆ මතුපිට අපදාව සිද්ධ වෙලා දරුවනේ ඒ ජලයේ ඇලදොළ ගංගාාවල් පොුණනෝට මතුපිට ජල ප්‍රබෝල්ට එකතු වෙන දරුවන. ඒ අතරතුර ජලයේ වාශ්පවිීමමත් සිද්ධ වෙනවා පසතුළට කාදවිීමමත් සිද්ධ වෙනවා. දැ මේ වෙලාවෙේ පසේ අවකාශ මතුප ස්තීතිය අවකාශ ඔක්කම ජලය පිරිලාතියෙන, පසජලයෙන් සම්තෘප්වෙලාතියන්නේ වැඩිපුරතිීන ජලයේ තවදුරටත් මේ ගැඹුරු ස්තර කරා වැස්සීම සහ ගැඹුරු වැෑස්සීම සිද්ධ වෙන. මේ ගැමුරු වැස්සීම දරුවනේ මවපාශානයේ දක්වාම සිද්ධ වෙන. න් කළුගල්ල ස්තරයක් කමෝන තුර සිද්ද වෙනවා මේ මව්පාශානය කියන එකනා අපාරගම්මි පාශානස්තරයා මේ අපාරගම්මි පාශානස්තරේ මත ඊට ඉහලින් මේ ජලයේ තැම්පත්වනවා දරුවනි ඇයි ඉඩකඩ නැහැන මෙතනගේ හට ජලිය ගමන් කරන්න එනිසා මේ මත මේ මව්පාශානයේ මත ඊට ඉහලින් මේ තැම්පත්වන ජලය තමා දරුවන අප කියන්නේ භූගත ජලය නැතංගු රවු්ඩෝට කියලා ඒ තමයි දරුව කවුද ඒ අතමා භූගත ජල ඔන්න ජලයේ පුනරාරෝපනය වෙන ක්‍රමයක් ප්‍රධාන වශයෙන් කේන්ද්‍රී අපිගින මේක රජු පුනරාරෝපනයක් රජුපුොනරාරෝපනයක් දරුවුණ අපි කරගෙනා විසරණ පුනරාරෝපනය භූගත ජල මේ අසම්තෘප්ත කල අපපේ කරා ජලයේ විසිරෙනවා දරුවුණ දාන වශයෙන් සිද්ධන වර්ශාපතනයහිම දියවී. ඒවාගේ ජල සම්පාදනය මගින් දරුවනේ පසට සිදුකරන ජල සම්පාදනය මගෙනනොත් මේ ජලයේ ඇතුළු කාන්දුවීම වෑස්සීම සහ ගැඹුරු වැැස්සීම මගින් ඒ ජලයේ භූගත ජලයට එකතු වෙනවා දරුවනී. රයි් එක තමයි පෘතු වයේ ජල ගබඩාව ජල සංචායක විදිට හඳුන්න්නේ ඒ ජලයේ භූගත ජලයට එකතු වෙනු. ජලයේ භූගත වනාකාරයේ දරුවනේ. රට් හෙන. තිරස්සර භූජල කළමනාකරුණයක් උදෙසා බූජල පුනරාරෝපනය වැදගත්තේ. මොකක්ද දරුවනේ තිරසර භූජල කළමනාකරණයක් කියන්නේ. කෝමද අපි මේ තිරස්සර විදියට බූජලය කළමනාකරණය කරන්න. තිරස්ර ශස්සන බල්ලිවලම ඉගැන අපිට මේ සාමාන්‍යෙන් තියෙන සම්පත්. අපි දන්නවා සම්පත් අපි සම්පත්වල පල ප්‍රයෝජන අපි ලබාගන්න අතරතුරම දරුවනේ අපි ලබාගත්ත වගේම ඒ සම්පත්වොල ප්‍රයෝජන ලබා ගැනීම සොඳහා අනාගත පරම්පරාවටත් අපි ඉඩ ප්‍රස්ථාව සලසන්න ඕනේ එකගැ අපිට සම්පත් භාවිතා කරන්න එපාගෙන ොනව අපිට සම්පත් භාවිතා කරන්න හැබැයි අනාගත පරපුරටත් අපි ලබාගත්ත වගේ මේ සම්පත්වොල පළ ප්‍රයෝජන ලබාගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාම සලස්සමින් එව පරිබෝජනට ගන්න සස්ටන් බෙල්ඩිියවලක්ම තිරසාර කළමනනාකරණ. තිරසාර සංවර්ධනයත්තන් තිරසාර භාවිතයේ. න දරුණේ මොකද්ද මේ භූගත ජලයේ තිරසාර්භාවිතය කියෙන් භූගත ජලයේ තිරසාරෝ කළමනාකරනය කවා තිරසාරෝභාවිතක කනවාකැෙන් අපි දන්නවා දැන් ඔබ නිවසය ඔබේ ගෙදර සාමාජිකව පස්සනෙක් කෙන්න්නවා නම් ඔබ ගෙදර ලිඳදක්නම් පාවිච්චි කරන්නේ මේ භූගත ජලයේ ඉහළට ගන්න කමයක් තමා ලිින් ලිින් වගගේ නෙදරන ගැබුරු ලින් නොගැබුර ලින් අපි දන්න ආන්ටිස් යානු ලින් ආටසියානු නොන ලින්තියනොදරු මේ ලින්ද අපි ගෙදර පාවිච්චි කරන ලින්ද අපි ගෙදර පස් දෙනෙක් නෑව කියලා ලින්දේ ජලීවර වෙන්නහැ අපි දන්නවා. ඇයි මේ භූගත ජලයේ පුුණරා රූපණය වෙන. භූගත ජලට ජලය එකතු වෙනවා රීචාත්්‍යයන දරුවනි සි දන්නව පස්දනය දහදනින් නෑවත් ගෙදර කට්ටියම නානවා අපි පානයේ ජලාවශ්‍යතා සපුරාගන්නවා ස්නානය සොඳහා යුදාගන්නවා ගෙදරරි අපිට ආහාරපසීමේ ගෘහස්ථාවශ්‍යතා සඳහා අපි මේ ජලය යුදාගන්න. ඉතින් මේ ජලය යුදාගත්තට අපිට මේ ජලේ හිදන්නේ. ලිවරවෙන්නේ එක හේතුවතම අපි දන්නවා ජලේ පුොනරපණයෙනක හැබයි දරුවුණන අපි දන්නවා යලි ඇතිවන සම්පතක් ජලයකයන්. අනවර්ත සම්පතක් ජලය කියයන් ඉගැන නොනැ වෙතිී යලි ඇතිවන සම්පතක් හැබැයි දරුවන අපි යළි ඇතිවන සම්පතක් වනත් යළි ඇතිවන වේගයට වඩා වැඩිපුර ප්‍රයෝජනයට ගන්නවනම් අපි දන්නවා යළි ඇතිවන සම්පතක් වනත් යලි කිසිදක් ඇති නොවන සම්පතක් බවට අත්වෙන්න පුළවා එක නිසා අපි මේ භූගත ජලයේ පරිභෝජනය කරන්න නි දරුවනේ හිතන්නො අපි ලිඳකින් ඇදගන්නා ජල ප්‍රමාණය ගැන මෙමිතන් අපි ලිඳකින් ඇදගන්නා ජල ප්‍රමාණය දිනකට ලීටර සීක් කියලා පිතමුකු දිනකට ඇදගන්නා ජල ප්‍රමාණය හිත ජලීීයි කිය එතකොට ජලයේ දිනකට භූගතවින්න අපි නි උදාහන්න ගව දිනකට ජලය පුනරාරෝපනීවින්නේ පුනරාරෝපනය වන්න කොච්චරදද අපි පණහයි ර් මේ බලන්න නක දිනකට අපි අදගන්නා ජල ප්‍රමාණය ලිඳකි අපි ලිඳකින් ඇදගන්නා ජලප්‍රමාණය දිනකට ලීට්‍ර සීයයි හැබැයි දෞසකට භූගත වන්න පුනරාරෝපණය වන්නේ රීචාර්ව ලීට්‍ර පණහයි බලන්නක අපි මේ පුනරාරෝපණය වන්න ප්‍රමාණයට වඩා වැඩිපුර පරිභෝජනයට අරගන්න පුතේ මේ පලවිනි පියවරේදී. බලන්නක මේ පළවන පියවරදි අපි දිනකට ඇදගන්නා ජල ප්‍රමාණය ලීට්‍ර සයයි කොච්චර දරුවනේ අපි දිනකට ඇදගන්න ජල ප්‍රමාණය ලීට්‍ර සීයයි හැබැයි නමුත් බලන්නකෝපි දිනකට රයි හරි දරුවනි මේ බලන්නක දරුවන ර බලන්න දරුවන දිනකට හරිදි දිනකට පුුණරාරූපණය වල ප්‍රමාණය ලීට්‍ර පණහයි දවසකට රීචාර්ජවින ලීට්‍ර පණහායි අපි දවසකට ලීට්‍ර සීහක් ඇද ගන්න ම ෙකු දාහර යට ගත්ති දරුවුණ වටේෙනම් බලන්න අපි පුනරාරූපනයවන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රයෝජෙන්ටරන්නේ දරුවන. එහනම් ජලී කියන්නේ යලි ඇතිවන සම්පතක් වුණත්. යලි ඇති නෝවන සම්පතක් බට පත්තින්න පුළුවන් කොහොමද. පුනරාරෝූපනයවන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රයෝජනයට ගැනීමෙන්. ඉහෙනම් අපි මේක තිරසාරෝභාවිතා කරන්න කොහොමද. අනාගත පරපුරටත් අපි ලබාගත්ත වගේම මේ භූගත ජලයේ පලප්‍රයෝජන මේ ජල සම්පතිය ප්‍රයෝජන ලබාගන්න හැකිවන ආකාරයට ඒගොල්ුන්ටක් ඉඩ ප්‍රස්ථාව සලසාධමින් මේක පරිභෝජනයට ගන්නේ කොහොමද ආදරණය දරුවන එහෙෙන දරුවුණේ අපි මේක පරිභෝජනය කරන්න ඕනෙ දරුවනේර ූගත ජය භූගත ජලය

පුනරාරෝපනය වන පුනරාරෝපනය වන ප්‍රමාණයට සමානව පරිභෝජනය හරිදරුවනේ මෙන් එහෙනම් තිරසාර කළමනනා කරන වැඩ පිළිවල මෙ දරුව භූගත ජලය තිරසාර කළමනා කරන වැඩ පිළිවල මොද දරුවුණ භූගත ජලයේ තිරසාර භාවිතය කිය තිරසාර කළමනා කරණය කියලා කියන්නේ අපි බූගත ජලය පුනරාරෝපනය වන්න ප්‍රමාණයට වඩා අඩුවෙන් හ පුනරාරෝපනය වන්න ප්‍රමාණයට සමානව පරිභෝජනය මේ බලන්න දරුවන ඒකටය අපි ඒ වැඩ බලන්නය අපි මේ බලන්න දිනකට දිට පුනරාරෝපනය ලීටරසීයක් නං සීයක් නම් දිඩකට පරිභෝජනය ඇදගන්න ජල ප්‍රමා පුනරාරෝපනය වන ප්‍රමාණයට වඩා අඩුවක් ලීටුර පණා ශා වෙන්න මීක හොඳයි. බලන්න ොබ දරුවුණ දවස්සකට පුනරාර උපනීවෙෙන ලීට්‍ර සීයයි. එනම් අපි දිනකට පරිභෝජනය ඇදගන්න ජල ප්‍රනාාලි ලීට්‍ර පණයි න්න හරි. අන්න තිරසාර භූගත ජලයේ තිරසාරභාවිතයක්. උදාහරණයක් භූගත ජලය තිරසාර කලමනා කරණ ක්‍රමයක් ඔන්න. තිරසාර භාවිතයක් මොකදද දිනකට පුනර ූපනය වෙන ලීට්‍ර සීයයි දිනකට ඇද ගන්න ජල ප්‍රමාණය ලීිට්‍ර පණයි. එහෙමත් බැරි නං. පුනරාරෝපණය කොච්චරද්ද සීයක් නම් ලීටර දිනකට ඇදගන්න ජල ප්‍රමාණය එම තම් භාවිතයට ගන්න ජලප්‍රමාණයත් ලීටීය ප්‍රශ්නයක් නෑ ලීටර සීයක් හැදෙනකොට ලීට්‍ර සීයක් ඇද ගන්න. සීයක් හැදෙනන පුනරාරෝපනය වන ප්‍රමාණයට වඩා පුනරාරෝපනය වන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ පුනරාරෝපනය වන ප්‍රමාණයට සමානව පරිභෝජනය තමයිපුතේ අපි භූගත ජලය තිරසාර භාාවවිතය නැත්තන් තිරස්සාවාර කළමනාකරණයේදී සිදුවී යුතුවන්න හොඳයි දරුවන්නේ අපි හිනං ප්‍රශ්ටිටියම් මහිතනයේ සම්බන්ධෙන් දල පුතාලට දජනුවත්වීමක් ලබාගන්න පුුවන් වුුණ නේද ඉනම් බලන්න තිරස්සර බූජල කළමනා කරනය උදෙසා මේ ජලය බූජලයේ පුනරාරෝපනය වැදගත් ක කියලකි නොදරුණේ පුනරාරෝපනය වැදගත් කියලා යපකිවී හරි අපෙන් හනවා මිනිසාගේ විවිධ අවශ්‍යතා උදෙසා ජල ප්‍රභව තෝරාගැනීමේදී සලක යුතු කරුණු දෙකක් සොඳහන් කරන්න අපි දන්න අපේ විධ මාන අවශ්‍යචිතා සොඳහා දරුවනේ අපි ජලප්‍රභව තෝරා ගනු ලබනු එනම් මෙහිදී සලකාබන්න කරුණුහනු අපි අපිට ජලප්‍රභවයක් තෝරගන්නුකොට දරුවනේ අපි අනිවාරයෙන්ම සලකාබලන්න කරුණුවක් තමයි දරුවනේ අපි අවශචිතාවේ සපුරාලිය හැකි අන්දමින් ජලය සපුරාලීමට ජලප්‍රභවට හැකියාවක් තියෙනවාවද කියලා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා සපුරාලීම සඳහා ජල ප්‍රභවට හැකිහාාවක් තියනවාද කියලා දරුවනේ අපි සලකා බලන්න. අවශ්‍ය ගුණාත්මග භාාවයෙන් ඉතුව ජලය සපයන්ද පුළුවන්ද කියලා බලන්න ඕන දරුවනී. ඒ වගේම අපි ජල ප්‍රභවී ඉඳන් මේ ජලය අපි භාවිතයට ගන්නවස්ථානයට තියෙන දුර පිළිබඳව සලකිලිමත් එෙන්න්න ඕන දරුවනය. රයිට් ඒ වගේම දරුවනී අපිට විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ දැන් අපිට සාමාන්‍ය අපි කියමුක අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කාලය තුළදී ඇයිබති නියමිත ජල ප්‍රමාණයක් අවශ්‍ය වානය අපිට බෝග භගාවකට වෙන්න පුළුවන් අපේ විෙනත් මානව අවශ්‍යතාවයක් සඳහා වන්න පුළහන්පුති අපි අවශ්‍යතාවේ සපුරාලන අන්දමින් ජලයේ සපුරාලන්න පුළුවන්ද අවශ්‍ය ජල ප්‍රමාණයක් අවශ්‍ය කාලයේදී ජලය සොපි අන්න පුළුවන්ද කියනය ගැන අපි විශේෂෙන් සැලිමත්තයෙන් ඕනි දරුව ලයේ ගුණාත්මක තත්ත්වය පළිබඳවපුති අපේ අවශ්‍යතාව අනුව ඒ සඳහා පැවත යුතු නියමිත ගුණාත්මක තත්වයන් මේ ජලයේ සතුවිද කියලා සලකාබලන්න ඕන දරුවන ඒ වගේම අපේ ප්‍රෝජනට ගන්න අපේ මේ කාය සුදු කරගන්න ස්ථානයට සිට ජල ප්‍රභවයට තින් දුර පිළිබඳ සැල කිලිමත්වයෙන් ඕනි පුතේ ඇයි අපි මේ ජලයේ සවීම කරගන්නේ පැයිපුතේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව දරුවන අපි ැක්කියකට හරි ශේත්‍රයකට හරි ජල ප්‍රභවේ දන් ජලය ඔසෝ ගණ්ඩි පයි දරුවන අපික සිදුකරන්නේ ගුරුත්තාකර්ශණයට එරහිවන දරුවන. අපිට ලිඳකින් හරි ජලාසයකෙන් හරි අපේ වගාශේෂත්‍රයට ඒ මනැත්තනං උඩතියෙන ටැන්කියකට පුතේ මෝටර්යක් භාවිතා කරලා ජලපොම්පයක් භාවිතා කරලා ජලය ඔස්සුව ගණඩ අවශ්‍යයනවා අදරුවනේ හ නම් මිඩමේ. ජලේව ස්වාගැනීමේ ක්‍රියාවලිය ජලේ එසවීම කියලා කියන්නේ දරුවුණය අපි ගුරුත්වාකර්ශණයට එරහිව යම් ජල ප්‍රභවේක සිට ගුරුත්වාකර්ශණයට එරෙහිව ඉහල තැංකියකට හෝ වගාශේෂත්‍රයකට ජලේ රැගණයනවා පතිය ජල රැගෙනයාමම් සිදු කරන්ඩ අවශ්‍යයි ඒ සඳහා අපි ජලපොම්ප භාවිතා කරන්න දරුණේ ජල එසවීම ඉතින් ඒකදී පීඩනයක් ැටතේ ජලය අපි ගුරුත්වාකර්ශණයට එරහිව ටැන්කකට හෝ වගේා ශේෂත්‍රයකට රැගෙනයාම සඳහා ජලේ පොම්ප කරගණ්ඩ ජලය එසවීම සඳහා අපි ජලපම්ප භාවිතා කරම ඉදිරි ප්‍රශ්නදිී විශේෂයෙන්ම හැම වසරකම පුතේ මේ ජල සම්පොම්ප සම්බන්ධින් ස්තීරවම ප්‍රශ්නයක් හන් ැමවරෘද්ගම හන අදරන. ඒවගේම විශේෂෙන්ම මේ ජල සම්පාදන ක්‍රම පිළිබවදාවත් ප්‍රශ්ථානවාබුතේ. විශේෂයෙන්ම බින්දු සහ ඒවගේ විසරුම් ජල සම්පාදන පද ්‍රිප ඉරිගෂන් න ස්පිින්ක්ල රිගන් ඒ දෙකම අයිවන්නේ මයිකෝඉරිගේෂන් සිස්ටම්මලට නැත්තං සුද්්‍ර ජල සම්පාදන පද්ධතිවලට විශේෂෙන්ම අපිදන්නව අනුරාධපුරේ පො නොර වගේ වලි කලාම්පයේ අපිදන්නවා ජලය ඉතාමත් හිඟයි. අවරුද්ද වැඩිකාලයක් අධික වියලි තත්වයක් තියෙන් අවුරුද්ධට මා සුතුනක් වගේ කෙටිකාලයක්ත්තමයි වහින්. ඉතිං එවැනි ප්‍රදේශයකට අපි දන්නවා ජලසන්වක්ෂණය සඳහා ඉතාමත්ම හොඳ ජල සම්පාදන ක්‍රමයෝේදයක් විදියට වඩාත් කාරක්ෂම ජල සම්පාදනකමයක් විදියට අපිට මේ බිදුු ජලම්පාදන ප්‍රද්ධතියක් නැත්තම් මේ අපිට විසුරුම් ජල සම්පාදන පද්ධති හඳුල්ල දෙන්න පුළම්පපුතේ වඩා කාරයක්ක්ෂම ජල සම්පාදන පදධති විදියට මේවා මේ ජල සම්පාදන පදධති දෙකම අපි හඳුන්වන්නේ අපි විශේෂෙන්ම ශුද්‍ර ජල සම්පාධන පදධති විදියට හඳන් කෙින් ප්‍ර්නයට අදාාවල කතාගරම. එනම් මිනිසාගේ විවිධ අමශ්‍යතා උදෙසා ජල ප්‍රභව තෝරා ගැනීමේදී සලකයුතු කනු දෙකක් සඳහන් කරන්න කෙල කියන්නේිය පිට හොඳයි හොඳ අයිදරෝ එකක් අවශ්‍යතාව සපුරාලන අයුරින් ජලය ලබා ගැනීමට ඇති හැකියාව මේ ජල ප්‍රභවයෙන් පුතේ අපේ ඕමනාවට අනුව අවශ්‍ය කාරණාවට නිතේ අවශ්‍යතාවේ සපුරාලන අන්දමින් පුතේ ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් මේ ජල ප්‍රභවයෙන් ලබාගණ්ඩ පුළුහන්ද කියන එක පුතේ අපි ස්සෙල්ලාම සැල්කිලිමත්තෙන්ඩුවන් එනම්මොකදද පුතේ අවශ්‍යතාව සපුරණ අයුරින් ජලය ලබා ගැනීමට ඇති හැකියාව. ඒ වගේම පුතේ අවශ්‍ය කාලයේද ජය ලාගන්න පුළුවන් ෙන්ඩෝනනි පුතේ, අපි අවශ්‍ය කාලයේදී දැම් විලි කාලයක් වගේ ලැබුණනොත්, අපිට ඒ කාලයේදී ජලය අවශ්‍ය ඉදරුවනි වගාාවත් සඳහා. සුදුසු කාලාන්තරුවලින් ජලම්පාදනය සිදු කර්ඩුවන පුතේ ඉර්ගෂණික කර ඕෝනි. ඉති, දෙවනි කරු විදිට පිට තවත් කරුණුවක් සහන් කරන්න පුොලන් අපි කතාකරපු කරුණුමයි දරුවුණේ පිළිතුරත් එක් මේ සංසන්ධනය කළ සාකච්ඡා කරමයින් යන්නේ. අවශ්‍ය කාලයේදී ජලී ලබා ගැනීමට ඇති හැ. අ්‍ය කාලයේදී දරුවනි මේ ජලේ ලබාගන්න හැකියාව තියෙන්නවා. ඒ වගේම. ලබාගන්නා ජලේ ගුණාත්ම බව අපි දන්නවා විශේෂයෙන්ම කොළ එලෝලු වර්ග සදාහනන් දරුවනේ මේ ජල සම්පාදනය කරන්නේ පලත් විශේෂෙන්ම කොළ එලවොලු පලාවර්ග වගේ දේවල් දරුුණේ අපිදන්නවා බොහෝවිට මේවා අමුුවින් තමයි අනුභව කරන්නේ න තිකක් සලාද හදල සලාදයක් වගේ හදලව අපිදන්නවා මුකුණුවන්න ගොටු කොල වගේ දේවල් අපි මේ සලාධ වර්ග පුතති මේ සලාද කොල මේ කොළ එලවොලු පලාවර්ග වගේ දේවල් දරුවුණේ අපි අමුුවෙන් ආහාරයට ගන්න අ අපපුතේ. ඒග නිස්සා විශේෂයෙන් මතකතියාගන් අපි හැමවෙලාවකම කියන්නේ මේ කෘෂිකර්මාන්තය සොඳහා වඩාත්ම පිරිසුදු ජලය අවශ්‍යය කලා. ඉහල පිරිසුදු ගුණාත්මකතාවේකින් යුත්ත ජලය අවශ්‍යය කලබ කියන්නේ. නමුත් සමහර අවස්ථාතියෙනවා මේ කොළ එලවොලු පලාවරගවැනි භෝග වගාවන් සඳහා ජල සම්පාදනයේදී. ඉතාම පිරිසුදු චත්තේ ජලය ලබාදීම වැදගත්තෙන දරුල්. අතිශයෙන්ම වැදගත්තෙනවා ඉතාම පිරිසුදු තත්ත්වේ ජලය ලබාදීම. රයිට් එනං දෙවනි අවස්ථාවදියට අපි තුංගන අවස්ථාාවවිදි දරුවනේ ලබාගන්නා ජලයේ ගුණාත්මක භාවේ ට කොලටියක පිළිබඳව අපිට අවශ්‍යිතාවේ අනුව. අපි භාවිතයට යොදාගන්නා ක්‍රියාවලි අනුවපුතේ අපිට මේ ජලයේ ගුණාත්මක භාවය කියන එක වැදගත්වෙනවා ඒ සැලකියවුතු කරුණ උදාහරණයක් මන්දල පුළතාල්ට කිවවේ. ඒ වගේම මේ ජල සම්පාදන ක්‍රමසාමඟ ගැලපෙන ආකාරේ. මොකදදි මේ යුදාගන්නා ජලය ලබාගැනීම සඳහා යොදාගන්නා ජල සම්පාදන ක්‍රමත් එක්ක ගැලපෙනවාද කියන එක දරුවනි. ජල ප්‍රභවයක් තෝරා ගැනීමේදී වැදගත්තය. අපි භාවිතාරන්නන්නේ ්‍රප ඉරිගගේෂන් කන්න ස්ප්‍රින්ක්ල ඉරිගේෂන එකක්ද නැත්තං ප්‍රෂ්ටියය ජල සම්පාදන ක්‍රමයද අපිි විශේෂෙන් මේ දෙදාස් දාානතය යාවත් කාලන විච්ච විසේ විර්දේශය තුළ පෘෂ්ටියය ජල සම්පාදනය ඒවගේම උපෘෂ්ටීය ජල සම්පාදනය ඒවගේ දර ඇලල් ල පෂ්ටිය ජල සම්පාදන කකම විදිහයට තේරු ජල සම්පාදනය ඇලි ජල සම්පාධනය වගේම ජල සම්පාධන කරම අපින් ඉවත් කලලා තියෙකොටස් විශේ දේශෙන් ඉයත් කල තිය බේ බේස ජල සම්පාදනය ඒ වගේ උපපුෂ්ටියය ජල සම්පාදනය වගේ ජල සම්පාදනකම දරුණ ඒත් කරලා අපිට කතා කරන්න තියෙන්නේෙ දෙදස් දහතය අත්කාරලවු විශෂමි දේශයතුළ දරෝුණේ මේ උපපු දරනේ අපිට කතා කරන්න තියන්නේ ශුද්‍ර ජල සම්පාදන පද්ධති ගැන විතරයි පෘෂ්ටියය ජල සම්පාධන පද්ධතිවත් ප්‍රෘ්ය ල සපාදන පද්ධති ගැනත් අපට කතා කරන්න නැහැ විශෂ විදේශෝ දන්නන් අධදස් දහතේ යවත් කාලිනුනාා එතකොට යකොටස් ඉවත් වෙල අලුතෙන් එකතු වෙලාති ජල සම්පාදනය යටතේ. අපිට ප්‍රධාන වශයෙන් දහතුන් ශ්‍රණයේ පලවන ඒකකගේ යාන්ත්‍රී කරණය ඒක යටතේ. අපි කතා කරවා අදුවල පුතාලත්ක විශේෂෙන්ම ඩිප් ඉරිගෂන් සහ ස්පරිින්ක්ල ඉරිගගේෂන් නැ තම් බිදු ජල සම්පාදනය සහ. විසරුම් ජල සම්පාදනය ගෙන කතා කරනු අදරුවනේ මේ බිදු ජල සම්පාදනය සහ විසරුම් ජල සම්පාදනය අයිති වෙන්නේ ශුද්‍ර ජල සම්පාදනයටට නැතම් මයික්‍රදිගේන්නට ශුද්‍ර ජල සම්පාදනය ඒක අනනි බෝගයේ නැත්තං ක්ෂේත්‍රය යම් සීමමි ප්‍රදේශයක් කරා පීඩනයක් යටතේ ජලයේ සැපීමයි දරුවුණ මේකෙද සිදුවේ. අපි දන්නවා බිදු ජල සම්පාදනයද බෝගගේ මූල කලාපේ වට ජලය ලබාදීමක් සිදුවෙන් පද්ධතිය ක්‍රියාත්මකොතය අවස්ථාව තුළ ෝගේ මූල කලාපේයවට තෙත්ති මක්සිදුවෙන දරුණ. ඉතින්නි අදාල ප්‍ර්ටෝලද අපගේ වාසයවාසය වැදගත්කම් කතා කරන හැම අවරුද්ධකම් වගේ පුුතේ මෙවරත් මේ ඉතාම අතිශය වැදගත් ජල සම්පාධන ක්‍රම දෙක. ඉතාම කාර්යක්ෂම ජල සම්පාදනකම දෙකවෙන අපි දන්නවා. ිදු ජල සම්පාදනය ස විසරන් ජල සපදන පද්ධති ගැ ප්‍රශ්නාහනපති නිසා ඒතැන්ගොල් දෙිතාකරන බලාපොරොත්තිනවා මේ යාන්ත්‍රී කරන ඒකේට අදාලෝ දොළ පුතාලත් එක් එකේ සියලුම කරනු සාකච්ච කරන්න විශේෂම මේ භෝග ආරක්ෂණ උපකරණ තියනවා අපි දන්න ෝගආරක්ෂණ උපරණ ගැන කතාරන්න තියෙන පිට අනි වායම හමවරුද්දකන්ගේ මේවරත් අහනාපති අපිදන්නවා මේ ශාකාආරක්ෂකන උපකරන විදිට මේ පලිබෝධනාශක දියර් කුඩු කැට ආද මේවා බෝග සඳහ ලබාදීම සඳහ භාවිතාගන්න අපි දන්න නැපසක්. පි්ටන් ආකාරේ දේරි ශ්‍රරියන්ත්‍රගෙන කතාරනවා දරුණේ ඒවගේ ක්‍රියාකාරිතකෙන ප ොත්තක කතාකරනු. ඒවාගේම නැප්සෙක් ප්‍රාචීර ආකාරයේ දීරිශණ අන්ත්‍රගෙන කතා කරන දරුණේ නැපසැක් ඇය සම්පීටක ආරේ දීණ සිරයන්ත්‍රගෙන කතා කරනු නැපසෙක් බලවේග ඉශ න්ත්‍රගෙන කතා කරනවා දරුණේ මේ නැප්සෙක් ට වර්ගනත්ත ලවග දීස් න්ත්‍රය මගින් දියර් කුඩු කැට. ඕනම ආකාරයක් ඉසීම සිදු කරන්න පුලුවන් පති ශාකයේ පහල් සිට අපට නේද දරුණනි අපිට හලට මගින් කටයුතු කරන්න පුළුවන් පොර ැමින් කරන්න ල ම අතික්‍රිය කරන කොඩ න්ත ගන ර දරු. ඒවාගේෙන් මේ ඉස ය අන්ත්‍රෝල ංකශෝදන දා ගන කිරීීමගයන කතාරන දරුව එත්තක ද තා ොනපපු බලා හිටන අපි තර න සිරෝද ටෙක්ට රෝද ෙක්ටරලට දාල බල සම්ප්‍රේෂණ පද්ධති ජෝලන පද්ධති ස්නේහක පද්ධදි ඒවාගෙන අපි කතා කරන්න බලාපුොරොත්තුන දරුවනි ඒවගේ. පිතා කරන්න බලාොත් වෙනවා සි්පහර එජෙන් සහ දෙපහර එජෙන් ඒවාගේ ක්‍රියාකාරිත්තය එඇ වෙනස්කම් ගැන දරුත් එකක කර බලාපොත්තු වන වගේ පද් සම්බන්ධෙන් කතා කරන්න බලාපොත්න යවගේම විශේෂයෙන්ම නිතරම හනෙකත්තවත්ව ම විශේෂෙන්ම අපිමි බිම් සැකසීමේ උපකරණ වගේ අතුරත් ගෑම උපර ගැන ඒකට ඇති කතා කරන්න තියනවා. ති විශෂෙන් එත නිදිම තමයි ජලපම්ප කතා කරන්නේ දරුණ අපි විශේෂෙන් මතදක්තියා ගන්න මේ කේම්දරප සාහරි පොම්ප වගේම පිෂ්ටන් පොම්ප ගැන කතා කරන්න බලාපොරොත්වවා දරුවුණේ එතනෙ ජල ඉසවීම මූලික මේ ඉතිහසත් එක්ක ටිකක් කතා කල්ලා ඒ ගැටලුටික ඒකේද සම්පූර්ම දුවල පපුතාලට විසඳර දෙන්න බලාපොත්තු වන අපිතාව කීපදිනෙක් දවසකින් කටයුත්තු ආරම්භ කනව දහතුන් වන්න සේනීට අදාල සම්පූර්ණ එකකට අපි බලාපොරොත්තු වන ඉට අදාල ඒකකවලට තියෙන සිදධාන්ත කොටස් මේ ප්‍රශ්න විදිර දලපුතාත්ක කතා කල්ලා මෙවර විභාගටෙන්න්න පුළුවන් ආකාරියට සූදානන් කළ සකස් කරලයි දරුවුණ තියෙන් හරි ඒනම් අපිට විශේෂයෙන් ජල ප්‍රභවීන් ජලය ලබාගනීමට වැෑයවන්න පිරිවයගැ විශේෂෙන් සැලිලිමත්ෙන්න්න වන දරුවුණේ ජල ප්‍රභවයක් තෝරා ගනීමේදී අපි සලිලිමත් ුතුද දෙයක්ත්තමයි දරුණේ අපි විශේෂයෙන්ම මේ ජල සම්පාදනය සඳහා. ජලය ලබාගැනීම සොඳහා යන්න පිරිවයි අනිවාරෙන්. ඒ අනුවයි මේ කටයුත් අපිට සාර්ථකෝ කරගන්න පුළුවන්ගන්නේ ජල සම්පාදන කටයුත් නැත්තන් යම්කිසි ජලප්‍රභවයකින් ජලය ලබා ගැනීමෙක්දී ජල ප්‍රභවයක් තෝර ගැනීමේද අපි සලිමක්තු යුතු ව කරනුත්තමයි දරුවනි සවිශේෂිත කරනවත්තමයි. ජල ප්‍රභවයෙන් ජලය ලබා ගැනීමට වැෑවන පිරිවැයි. ජල ප්‍රභවයෙන් ජලය ලබා ගැනීමට වැෑවන පිරිවැයි පිළිබඳ දරුවනය අපි අනිවාරය සැලකිලිමත්ෙන් වන. රයි් ඒ වගේම ජල සම්පාදන ක්‍රම සමඟ ගැලපෙන් ආකාරය. අප එකත් කතා කරා. ඒවගේම භාවිතයට ගැන ස්ථානයට තියෙන දුර. ජල ප්‍රභවේ ඉඳන් මේ ජලයේ භාවිතයට ගැන්න ස්ථානයට එතන දුර වැදගත්තයෙනවනි දරුවනේ. ඒ අරු අපි මේ ජලනල්ල එලාගැනීම මේ යොදාගන්න ජලපොම්ප ඒවාගේ ත්තේ පිඳව කතා කරන්න න දරුවනේ සාකච්චා කරන්න වෙනුවනි ඒ අනුවනි අප මේ ක්‍රමේ සලසුම් කරගන්න හැත්කියාව ලැබිනි දරුවුණන හෙෙනම් අවසන් වසයෙන් අපිට භාවිතයට ගැනෙන ස්ථානයට තියන් දුර එක කරුණකට ලුණු තුොන ැගින් තුන්මරත් දෙක හයක් කරුණු දෙක දරුණ හිමියුණ. දෙ ලක්න හ ද තාල නම් මතගති ගන්න විදී තමයි බදන්වා රජාන විහ ගතරජා ප්‍රශ්නය ප්‍රශ්න හතර න ප්‍රශ්නක ලකුණු හැත පාහකය දක ප්‍රශ්න හිත තිය ොද තම ප්‍රශ්න මයි මත් ච්චා රගනය න එක ප්‍ර්ිකට ලකුණු හැත පාගන ප්‍ර්න තරට ලකු තුසියයක් දල පුතාලට මේවිය ගතරජන ප්‍ර්නයට ලබාගන්න අවස්ථාව හැකියාව තියෙන්. ඉදිරියටය ඒනං. අප හ දෙවනි ප්‍රශ්නයේ මේ භූජල පුනරාරෝපනය කර බලපාන සාධක දෙකක් ලියන්න කියලා. එනම් බලන්නගත භූගත ජලය පුනරාරෝපනය කෙරහි බලපාන සාධක පෙන්ගහන්නේ. රට් මේ ග්‍රවන් බෝටි මොකද භූගත ජල පුනරාරෝපනය කෙනෙ දල පු තාලත්තික දීර්ගව කතා කර රීචාජ්‍යන පුනරාරෝපනය වචන අපට පුරුදුුව නේ දරුණ පුනවර්ධනය නදවිත පුුණනාර් වර්ධනය ගැන පිහලතින පුනාර් භව ගෙන හලතින පුනරාරෝපනය. ග ජල නැවත ලයකතු වෙනවා දර්ගන ජලයේ රීචා්‍යන ව ක ලබි කියන. අපි හලතිවා විසරන පුනරපන නේද රජ පුනනාාරෝපන නැතන් කේද්‍රිය පුුණාරෝපන අනියම් පුනර රපයක් වෙනවාක් කිය ල අපිදන්න. නද දරගුණ විසරන පුනරපනය බි වරසා ජලයේ නද පුතේ මේයි අපි දන්නවා ල සම්පාදනයමගින් වර්ෂ ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයීමගින්. ඇදරුණ මේ හිම දියවීම මගින් පසමත පතිතව වන ජලය න දරුණේ පස මතපි්‍ර පතිව පතිත වන ජලය අපි නේදපති පසෙ මේ නිදපුතේ භූගත ජලයේ අ සම්තෘපත නදපුතේතලේකාර ව්‍යාප්තවීම පැතිරීීමම් සිදධනාපුතේ නේද මේ රජු පුනරාරෝපනය නැත්තන් කේන්ද්‍රිය නැත අපිගෙනා දරුවුණේ විසරට පුනරාරෝපනයේදී. අපිදන්නවා ජලයේ භූගත වන ආකාරය ඒ භූගත වන අතරතුරම අපිතනවා ශාකවලින් ජලය මොකදවෙන්නන්නේ ට්‍රන්ස්පිරේෂන් උත්සේදන වෙනවා. ගේ අපිදන්නව පසෙන් ජලේ ූප්‍රේෂණයන වාශ්පිකරමයෙනවා ඒ වගේ පස මතුපිටින් ජලයේ ගලාගෙනවා මතුපිට අපදාවේ වෙනවා ඇතුළු කාන්්දුව වෙනවා. ඒ ජලේ තමයි ඒ විදිරි ඇතුළ කාන්දවෙලා වෑස්සීම සිද්ධ වෙලා ගැඹුරු වවැසීම මගින් භූගත ජලයට එකතුවීම සිද්ධ වෙන්න දරුවුණ. ඒනම් ඒවගේ අපි මේ රිජු නොවන අනියම්පුන රාරෝපණයක් ගැන කතා කරනවා. ඒක නොවද අ අපි දන්නවා ඇල්ලදොල්ල ගංගාවිල් පොකුනොල තියෙන ලෙ ඊට යටින් තියෙන. භූගත ජලයට එකතිනයි අපිට පෙන්නේ අනියම් ක්‍රමයක් අපි අනියම් ක්‍රම කියලා කියන්නේ අනියම් සම්බන්ධතානනි කවරු දන්න ඇති අපි හිතාන් ඉනිරි තිෙන දන්න ඇති රජු නොන පුනරාරපන ක්‍රම අදරුවනේ අප ඉර ෙන අනියම් ක්‍රම කියලා අනියම් ක්‍රම කියැ අපි හල තියෙනවන්නේ අනියම් සම්බන්ධතා අනියම් ක්‍රම කියැන හල තියෙනවන එනම් මේ අනියම් ක්‍රමයක් කියන්නේ රිජු නොවන පුනරාරෝපණ ක්‍රමියයක් අපිට එක පෙන්නේ ඇඩිකම් හරියට පෙන්නැහැක. කොහෙද වෙන්න ඇලදළ ගංගා විල්පකුණ වල තියෙන ජලයපත ඊට යටින් තියෙන මේ භූගත ජලයට එකවීමයි එහිදී සිද්ධ වෙන්නේ හොඳයි දරුවුණ අපි බලමු මේ ජලය බූජලය පුනරාරෝපනය ෙරරි බලපාන සාධක මොවාද කියල දරුවුණනි ප්‍රධාන වශයෙන් භූගත ජලය පුනරාරෝපනය සොඳහා බලපාන සාධකයක් තමයි දරුවනේ මේ වර්ෂාපතනය හෝ ජල සම්පාදන ප්‍රමාණය වන්න දරුවුණේ භූගත ජය පුනරාරෝපනය ෙරි ලපාන සාධක දෙකක් අපෙන්ගහන් බලන දරුණේ මේ බලන්න ූ ජල පුනරාරෝූපනය කිරි බලපාන සාධක පුනරාරූපනය කිරි බලපාන සාධක දෙකයි අප අහන් එකක් වර්ෂාපතනය හෝ ජල සම්පාදන ප්‍රමාණී. පසට ජලයේ එකතුවෙන්න එක්කු වර්ෂාපතනයෙන් එමනැත්තන් ජල සම්පාදනය. අන්නේ ප්‍රමාණයේ බලපානවා දරුවනයේ භූගත ජලය පුනරාරූපනය වන්ඩ සාධකයක් වර්ෂාපතනයේ හරි ජල සම්පාදනය හර. එක්කෝ වහින් ඕනේ එහම නැත්තම් පසට ජල සම්පාදනය කරන්න. තැ හිම දිය වෙන්න ඕනේ. ඔන්න ඒ ක්‍රියාවලි තුනක් සිද්ධ වෙනු. වර්ෂාපතනය හෝ ජල සම්පාධන ප්‍රමාණයේ බලපානවා දරුවනේ භූගත ජලය පුනරාරෝපණය කෙරේ බලපාන සාධකයක් දේ බති. ඒ වගේම භූමියයේ පිහිටීම බලපානො දරුවනේ භූමිය සමතලා භූමියයක් ද මේ බලන දරුවන භූමියය පිහිටීම බලපාන භූමිය සමත භූමියක් ද තැනි තලා භූමියයක්ද භූමිය බෑවුම් සහිතයිද දරුව නෙම භූමිය බෑවුම් සහිතයිද අකන්්ඩ බෑවුමක් දනේ භූමිය සමතලා භූමියක්ද ඒ අනොම ඒ අනුව අපිට බලපාන භූමිය පිහිටීම මේ පුනරාරෝපණය කෙරෙහි බලපානො දරුවන භූමියය පිහිටීම භූගත ජල පුනරාරෝපනය කරෙ මේ භූමිය පහිටීම බලපන දරුවනි ැනිතලා භූමයක් ද කොහොමද කියන එක දරුවුණේර බෑවුම් සහිත ප්‍රදේශයක්දකන්න බෑවුමක්ද තැනතලාවක්ද භූෂමතාවයන්ගෙන් පිරුණු ස්ථානයක්ද ර් ඒ වගේම දරුවනේ මේ පාශානවල හා පසෙහි ස්වභභාවයක් වැදගත්තෙනවා දරුවන මේ පාශානවල හා පසෙහි ස්වභාවයක් වැදගත්වෙනවා ජලයේ භූගතවීම සොඳහාන ැත්තන් ජලයේ පුනරාරෝපණය කෙරහි බලපාන සාධකයක් දරුවුණ පාානවල පිහිටීම පාශානවල හා පසේ ස්වභාවිත් දරුවනේ බලපානවා. ඒවගේ මේ පාශානවල ස්ට්‍රක්ෂයක වියූහයක් බලපානව දරුවනේ ජලීපුනරාරෝපනය වීම සොඳා. දැන් අපි මේ පසේ විය්හයේ පාම්ශි වියෝහයක් බලපාන බති පාම්ශි වවිහයේ කොමද බලානකුති අිද නොකද දරුණේ පාම්ශි වියහ කියලා ැන ටක්ගල තක්කර පසේ තියන වැලි මැටි රොන් මඩ කියෙන අම්ශි පසේ තියන විදධ බැඳුම් කාරයක ද්‍රව්විය මගින් එකන එකට බැඳ තබල හදන පාම්සු සමූහනවල හැඩේ. මොනදපුත වැලි මැටි රොන් මඩ කියන අම්ශූ. පසේ ඉන්න අවිධ බන්ධන කාරක ද්‍රවේ මැට්ි ඒගේ හිවුමස් වගේ මේවා එක එක කල වැලිවැි බන්ධන කාර ද්‍රවිකෙන වැලි ඇත්තෙන් මැටි ඔයත්තයන රොන් මඩ ඔොත් එන්න ෙලා මේගොල්ලො එකට එකතු කරලා සමූහනය කරලා හදල තියෙන වියූහයේ හැඩය තමයිපතේ පාම්ශිවිහ කියන්නේ. පේ තියන ලි ැටි රොන්් මඩ කියන අම්ශෂ පසේතියන විධ බැඳම්කාරක ද්‍රව්විය මගින් එකනෙකට බැඳතබල හදන සමූහනවල හැඩයි පාම්ශූහය කියන්. කනිකාමේ තනි අම්ශවාකාර කුට්ටියාකාර, තැටිආකාර ස්තම්භාකාර ඔබට මතග දරුවනි ප්‍රස්්මාකාර මේ පාම්ශයූහ ඒ අනුව අර ජලය ඔබට මතගද ඒ තුළින් කාන්දුවීම සිද්ධ වන විදිහ. මිශ ආකාරය වගෙන් රැපිඩ් ඉක්මනින් ජල ඒවත්තල යන. කනිකාමය ව්වතුලින් ඉක්මණින් ජලඉවත්තලය. කුට්ටියාකාර ඒවතුලින් අපි දන්නවා මොඩරේට් සාමාන්‍ය විදිහයට වෙන්නේ. ඒවගේ තැටියාකාර විව්වතුලින් අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඉතාම අඩුවෙන් තම තැටියාකාර විව්වතලින් ජලය මතකද අ වැෑස්සීම සිද්ධවෙෙන්. ඒ නම් මේ පාම්ෂි වහේ අපිට කියන ලම් පාංශානවල වව්හ මතත් අපිට ඒකත් සාධකයක් දරුවනේ ජලේ පුනරාරෝපණය කෙරහි ර පසේ සහ පාශානවල හා පසේ ස්වභාව වැදගත්තනවා දරුවනේ ඒ වගේම පාශානවල විය්හේ වැදගත්වෙනවා දරුවුණ කවද දරුවුණේ වැදගත්තෙන්නේ පාශානවල වව්හයේ වැදගත්වෙනවා හරි අපි අනවා එෆොල තුන් එනි ප්‍රස්ටේට රෝමිලක් අන්තුන් එනි ප්‍රශ්ටිටයන දරුවුණය අපි. බලමු රෝමිලක් අන්තුන් එනි ප්‍රස්්ටේෙන්. ගොයි මහත්තෙකුට තම වගාලඉදෙහි ජලමට්ටම ඉහල නංවා ගැනීම සොඳහා දැන් බෝග වගාවක නිරතල ඉන්න ගොයි මහත්තයෙක්. ඒ ගොයි මහත්තය මේ බෝග වගාව සොඳහා යාගේ ඉඩමේ ශේෂත්‍රයේ කපන ලද කනිල් ලද නිදට තමාපතේ වගාලින් දක් කියලා කියන්න. දැන් අපි හිතන්නකු වියලි කලාපය කියල දැන් වලි කලාපේ ඉඩමක් තියෙනවා. ගොඩ ඉඩමක් කියලා අපි හිතමකු. ගොඩ මඩ කියල නේද වී වගා කරන්නෙ අපි මඩ ඉඩම්වොල නිපුතති ොඩ ඉඩමක් කියල හිතන්නකු එලවොලු පළතුරු බෝග වගාවක් සිදුකරන ධාන බෝග වගක් නද පුතිේ නැතැන් එලවොලු බෝග වගාවක් අපි ශේෂත්‍ර බෝගාවක් සිදු කරන පමිේ බෝග වගක් කල තියෙන ඉඩමක. මේ බෝගවගාවකට පෙරම මේ ගොයි මහත්තය මොද කරනන්නේ වගාලින් දක් කපනු. ඒකෙන් පොම්ප කරල තමයි ජලයේ මේ ශෂත්‍රී තියන බට්ටුව මේ බෝගවලට එලවොලු බෝගවන්න පුළුවම්පපුති මේ බෝගවලට ජල සම්පාදනය කර ගන්නේ මොන වගෙන්ද මේ වගාලිදකින්. එකයි කියන්. වගාලින්දක් යන බෝග වගයට වගා කටයුතු සිදු කිරීමට අවශ්‍ය ජලල සම්පාදනය කර ගැනීම සඳහා අපි කපන කණියන ලද ලිඳක්. හරි. යි මත්තකුට තම වගාලින්දෙහි ජලමට්ටම ඉහලනංවා ගැනීම සඳහා එයාට අවශ්‍යයි එයාගේ වගාලින්දේ ජලමට්ටම ඉහල නංවා ගන් එනම් භූගත ජලයේ පුනරාරෝපනේ වැඩිදිුණු කර්ඩිපයේ භූමි ඒ භූමේ භූගත ජලේ පුනරාරෝපනේ වැඩදි වුණු කරඩඕන එනන්ගේ භූමයේ භූගත ජලයේ පුනරාරෝපනයක් වැඩිදිවුණුකිරීම සඳහා ගොයි මහත්තය ක්‍රමවේද සැලිසුම් කර්ඩඕන ක්‍රමවේද අනුගමනය කර් ඕනේ ඉඩ මේ භූගත ජලේ පුනරාරෝපනේ වැඩි කර් ගන්නඩ පුලන් ක්‍රමවේද මනවද මකද පිගෙන ගත්තා පිටාර ක්‍රමේ තියනු බේසිං ක්‍රමයේ තියනු අර කානු ක්‍රමේ තියනු වල ක්‍රමේ තියනවා ෆිට් ක්‍රමේකයෙන් අර කුඩා වලවල් කපල ජලය ඒතුළ ට එකකතු කරලා වැෑසීමට හ සහ ගෙමර වෑීමට වැඩිවෙලාවක් ඉඩටල්ල බාදීල පිටාර ක්‍රමේද මතකදට ර. වග නොකර ඉඩක්ගොත්වක කල ති ජේදෙන් බ දුම්රිය හරි බස්සකින් හරි මක් ැකොට බදැලති නොම සමහර අපි නගර පහකරන් යනකොට දුම්රියෙන් යනකොට දුම්රියස්ථාන පහකර අප යනකොට සමහර මේ තැනතලා ප්‍රදේශ තියෙනවා මේ තැන තැන මේ නිකං ශාකපන්දරුවගත් තියනො මේ විශාල වසයෙන් පැතිරුණු ජලය තියනවා පැතිවල. බෝග වග කල්ත්නේ භවිකක් සලතාදී ගස්වල්ල වගේ දේවල් තියතරතුර මේ ලියදවාගේ මේ සම්පූර්ණ අපි යන දෙපැත්තම විශාලභූමි ප්‍රදේශයක මේ මොකද කරන්නේ ජලය නිකං පතුරුවවා හරලා තියෙනු පිටආර ක්‍රමේ මේ ජලයේ නික ඒ ඒවත් තුලට යම් කිසි සෙටිමට ගනක් උසට ලයේ තිල එකතුවෙන්න තිය තියෙන මේ අන්න බලන්න ජලයේ පුනරාරෝපනයවීම සොඳහා ට සලස්සල තියන. බොගර ජලය පුනරාරෝපනය වඩ අවස්ථාවදිීල තිීන් බෝගවාග කරලනේ පැත් ප්‍රදේශල භූමිවල පහින පාදිමේ බෝම බෝග කලන්නේ මොඩු ඉඩක් එහෙම එමනි තැවල අප දකල න විදර ලය විස ම පතුරු අහරල නත්තන් ජල පිටාරුයි මගින් ජලය එක තුල ක්්‍රස්් ලතින ඒ ජලය පුනරපනේ සහ ග ල පුනරපනය වැඩ දුණුරන්න ගන්න පුලන් කරම පස කාබි කුරන්න හ ප අප ප්‍රශ් කියන පශ්ි හිල ල නද කරම මොක් දෙම හන්න කියරල. ගොයි මහත්තයකුටු තම ව ගලින්දෙහි ජලමට්ටම යාගේ වගා කරල තින ඉඩම ශේෂ්්‍රය භූමී ොකු ශාල ඳදක් ගැඹු නිදක් පල තියන ඒතම මගේ වගාලිද. එයාට අවශ්‍යයිුලු මේ වගාලිදෙහි ජලමට්ටම ඉහල නංවා ගැනීම සදා. ඒනන් එයා ජලය පුනරූපන වැඩදි වුණු කර්ඩි පැයි වතුරායි ලින්ඳට අපි දාන්නයි මොක හරිගිෙනල්ල ඒ ජලේතු භවිකම පොඩරූපනයේ වෙන්ඩිපයි භූගත ජලයට ජලය එකතුනොත් තමයි ජලෙහි ජලමට්ටම ෙලියන් ඒකන වර්ෂා කාලයේදී අපඒ කුමරු ආශ්චිතව තියන ලිංවල ජ ප්‍රවවාස් තුව ති ලිංවල ගවල්ල සමහ. ලින්ංවල මේ ලා ාස්විේතු තියන ලින්වල වතුර කුමුුරවාස්සිේතු වන ලින්ංවල තුර අතිං ගන්න පුළුවන් මේ පහත් ිස්ථානල පහත් බිම්වල තියෙන තැරිතලා පෙදේශවල බොහෝ විට අපිට වහිනකොට මේ අතින් වතුර ගන්න පුළුව සමහර තැංවල මේ පොඩිවලක් කැපුුවත් වතුරේනවා මේ ජලේ රඳා පපෝතින ස්ථානු අපි ැඳු සම පොඩි තැක මේ ජලයේ ජය පොඩිඩැපුවත් පොඩිවලක් කැපත් තිතන වතුරුල වතුරෙන වතුරේ එකතු වෙන ඉදි ඒයාගේ මේ අපි දන්න අතතමනයේ සහිතම තෙත් කලාපය ප්‍රදේශල ඒවාගේ තැන්ගොල මේ පොඩි එලෝ කොට ොටතු යන ඒවා ල්ලු කොටුුව යම්ි සිස්ථානයගේ ගොල්ල පඩි ිඳදක් අප පග ක පාග කට හහි ොත් පුළුව එචර ගැඹරු ැහැ පොඩ ිඳක් පාග තියෙනවා ඒකට අර ලයේ පොඩර පපනිි ජලය වුනවා ඒකෙන්තම ජ චාජ න තමර බග පොඩි පොඩි ඩි ොඩි ොරටුව පොඩි ල කොට මහ පරිමාණ ච ප්‍රණක්. ච හය පහලෝක වගේ ඉටත් අඩු ප්‍රමාණක කෑල්ලක වගේ. වග කලතියනේ ගෙවතු වගේ ක්‍රම විදිහෙත් ඒ එනි ප්‍රදේශේ විශේෂම තෙත් කලලාපේ ප්‍රදේශල අපි දකරතියනේ පොඩි ලිදක් වගේ පල්ල තියන පොඩි ගල් ගෙදරකටේ ක පාගත් පොඩ ලින්දක් ඒෙන් තමයි පතුරග නිජල සම්පාන කටයු සොඳ. වීි කාලද වගේ අඩුවෙන්න්න පුලන් ගොඩක් පයිනකාලනවා අදුව වර්ශාව වැඩ අවුද්ධ වැඩි මාසගන වර්ෂාපතනය ලැබෙනවනේ තෙත් කලාපේට ේලි කලාපේටන අවුද් මස තුනක් පිතරක් වසාත ලැන්නේ. ද වැඩිකාලයක් පො රිතාලා ගහිල්ල වේලි කාලගුණ ඇත්තියන වෙලි කලාපේ විශේෂෙන් අන්ඩවාධපුරය පොන්නොගක ප දේශ එනම් මෙතන ගොයි මහතකොට තම වගාලින්දහි ජලමටම ඉහල නංවා ගැනීම සඳ. එම භූමයේ භූජල පුනරාරෝපනය අන්න බලන්න ඒ භූමයේ මේ රීචාච් කරන එක බූජලය රයි් ප්‍රව්ඩෝට රීචාච්රන එක මේ ඒ භූමියයේ භූජල පුනරාරෝපනය වැඩි කිරීමට යොදාගත හැකි ආර්ථික වාසිදාය ක්‍රමයක් සඳහන් කරන්න කෙළහන්නේ. එයාට තමන්ගේ වගාලින්දී ජලමට්ටම ඉහල නංවගන්න මේ ගොයි මහත්තයට මොකද කරන්න ඕන්නේ භූගත ජලයපපුන රාරෝපනයේ වැඩිද වුණු කිරීමම් සඳහා ගොයි මහත්තවයට කරන්න පුළුවන් ආර්ථික වාසිදායක ක්‍රමයක් අහන්නේ එයායට එතන ලොකු වියද මදදරල කරන්න පුළුව දෙයක් නෙවෙේ යහන්නේ එයට ආර්ථික වාසිදායක ක්‍රමයක් පසට කාබනික ද්‍රවීකතු කරන්න පුුව ස ජලවහන අපිට වලවල් කපලා ජල නරාරෝපනේෙන්න්න අවස්ථාව බාධන්න පුුවන්පුතිේ ්‍රීචාන එකන ජලය ්‍රාුවෙන් පුනරපන වඩ අපිට අවස්ථාවල බාදන්න පුළුවන් පසට කාබනික ද්‍රවිකතු කරන්න පුුවන් දරුණ අපි බල එක යහන් මතුපිට පස පුරල් කරන්න පුුවන් පතිේමත් මතුපිට පස බරල් කරන්න පුළුව ල්රල බරන්න පුලන් ට පස ද වෙලා නන්තියෙන්නේ පස තද වෙලාතිනවන ජලයේ පසමතුකට රැදිලතිනවා ඇරෙන්ඩ පස තුළට ජලයේ කාන්දුුව වෙන්න හැ පස සුසංගනට වෙලාවගේ තියවන සහර්ථන්ගොල මොකද සුසංගනිකේ නැපික දන් පසතුළට ජලයේ කාන්දුවෙනකොට වර්ෂා ජලය පසතට කාන්දුවීමදී. ඒ කාන්දුවන ජලයත් දෙක මැටියම් සුත් ඉවත්තෙනවා. මැටියම් සුත්ේ ජලයත්ක ගමන් කිරීම ශැරණයවීම නිසා. මොකද වෙන්න මේ මැටියම්සු අර පස් අන්සු අතුල තියන පහල පසේ තියන පහල ස්තරෝල තියන අවකාශල මේ ශරණීච් මැටිය අසු ීලා තැම්පත් වට පසේ අවකාශ වැහෙලියනු. එතෝට මොකද වෙන්න. මේ ජලයේ පස මතු පිට රැඳෙන ගන්න පස තද වෙනවා. අර හිස්තයන් අවකාශ වැහෙන. ඉතින් ඒවාගේ අවස්ථාවක ඒ වගේ එහම දේවල් වෙන්න පුළගෙන අපිට අපිට අවශයෙන්ස විශේෂයෙන්ම මේ පුනරාරෝපණන වැඩි කරන්න අපි පස පුරුල් කරන්න පුළුව අරකත් තිකක් මත්‍රතිය ගන්න අපිට පස බරල් කරන්න පුුව. පසේ මේගේ වගාභූමිය මේ ඉඩමේ අපිට පුළුවන් ජලේ රැස්වනසේ කුඩා වලවල් සාදා වලවල් ෆිට් ෆිට් ක්‍රමේ වලක්‍රමේ මතකැතිපට ඉන්දියාවේ රජස්තා ඔල එහෙම මත ගැතිීමට ඉන්දියාවේ දිල්ලියල මේ වලවල් ඔල පින්තුර අප සිද්ධාන්ත පාලන්ගෝද කතාගන්නවා වලක්‍රමේ ෆිට් එතකොට මේ ගොයි මහත්්‍යයටත් පුළුවන් ඉඩ මේ ජලය එකතුවන විදිහට කුඩා වලවල් සකස් කරලා හරි ඒ වලවල් තුර ජලේ කාන්දුවීමට වැඩිකාලයක් ලබාදයෙන පුළුව ඒතුළ තියන ජලයේ වැෑස්සික් අපි දන්න ඇතුළු කාන්දු වැෑස්සීමසා ගැඹුරු වවැස්තීම මගින් භූගත ජලයට එකතු වෙලා භූගත ජයයේ පුනරාරෝපන එක් මන් ක නොව වැඩිදියුණු කරන්න පුළුව ඒවාගේම අපිට පුළහම් පුතේ පසට කාබනිික ද්‍රව්විය එකතු කරන්න පුළුව මොකදරුණ ැමි කරන්න පුළන් පසට කාබනික ද්‍රව්යේ එකතු කිරීම සිදු කරන්න පුළුව ඒත් මතකතියාගන්න හරි හරි අපි යනෝ දරුවනේ පලිවෙනි වියගතරජා ප්‍රශ්නය අපි අවසන් කරා දරුවන පලිවිනි යියගතරා ප්‍රශ්නය අපේ අවසන් කරේ ගියවර කොටසක් ඉවර කර දෙම අප ද බලා පොරතින දුවර පපුතාලත් එක්ම. ම හ තරජන පස්ස්ටිකයි අවසන් කරල දර දරුවට බොදු මේ විශේෂෙන් කතා කරන්න සමහර තැන්වල මේකද දරුවන්ට හිතන්න පුළන් අපි දැන්ම ලාව අරගන කරන්නේ දරුවනේ මොකද සහර ගණන් හදන දේවල් තියනවා ගොල්ලු කෙලීම කල්ලෙ මගේ සතියත්යක කියවා. කෙල්ිම උත්තරේ විතරක් මේ කැල්කුලේටර් ස්භාවිතා කරන්න පුළහන්ඉද හලා උත්තරේ විතරක්දානවා ඊට අදාල විශේෂෙන් ගාන හදන්්ඩ වශයකන්න සමී කරණය ලියලා. රත් එක්ක තම කරන්න තියෙන අවස්ථා තියෙන. ඉඩ තිල තියෙන තැන් තිෙන ඒතැන්ගොල ඒ සමීකරන ලියනවට පියවර සඳන් කරනුට ලකුණු හම් බෙන අවසන් පිළිතුරට එක ලකුණ හම් බම නිතරම කියයනවා එඉනිසා ඒ අවසන් පිළතුරට එක කලුණු විතර ත්තුත් අපිට අපිට අපවේ අපේට ාගට එකට යන්න වෙන්න හැ ඒවාගේම සමහර අර්ථදැක්වීම් තියෙනවා ඒ අර්ථදැක්වීම් ඒ අයුරන්ම ඒ ආකාරයටම දැන් අපිතුම අර්ථදක්වීම තුළ කරු කරුණු තුනක් කරුණු පහක් නැත්තං හයක් අඩංගුවෙන්න්න ඕන්නම් ඒ කරුණු හයේ ඒ අුරුවෙන්ම ඒ විදිහට සහන්ුවෙන්න්නේ නැතන් ලකුණුහම්බෙන්නේ ආර්ථ දැක්වීමමල්ට. ඒකයි මේ විහ ගත ප්‍රශ්නභත්තරේ විශේ ෂක්තේ සහරලම විවාහරියවිලගෙන ලකුණු මේ ප්‍රතිබලා පොහොම හිතාගත්ත ප්‍රතිවල ියන හැ කියලා. හල පල පුොහම් මේ එක තමයි ගෙටලුව.ඇති මේ පැයක කාලයකෙද උපරිම ලක්කුණු සංඛ්‍යාවක් එකතු කරගන්නනම් පුළහන් තර අප මේ විහ ගත මාදරී පස්නොලට පිළිතුර ලියල ලියල ියල ිය. හරුුව න්නුුණ දරුවුණ එක නිසා මේක කාලේ නාස්තිකිරීමක් නෙවේ අපි මේකට අවශ්‍ය කන කරමු හරිටම කරන්න දැම් මේ ඇත්තටම බලන්න දැම් මේ කලින් ප්‍රශ්නයට ගියත් අපි මේ බලන් දැම් මේ විදි අපි සාකච්ා කලලා මතකතතියාගත්ත හම ප්‍රක්ටිස් කරපුවාම එවැනි ප්‍රශ්ටයක් නැවතහන්න පුළුවන් ඒආකාරයට ඇහුවාම ප්‍රශ්නය වෙනස් කරලා හන මේ කැනේ විදිට ැතු වෙනස් විදියට එක පශනය හන්න පුළුව හැ සාමාන්‍ය කලින් පවුරුදුල හපු ප්‍රශ්න ඊළංගවර දුල එහෙම පොඩ්ඩක් වෙනස් කරලා ඒ විදිහට මහන්නතුව පොඩ්ඩක් වෙනස් කරලා හල තියනු ඉති එතක දරු පටල ගන්න ඉති මේවාගේ දේවල් පෙක්ටිස් කරගන්න ඕනේ හොඳට හුරු කරගන්න ඕනේ දරුුණේ එකද මතක තියාගන්න දැ මේක අපේ අහන්නේ එකයි එකත් මද දයගන්න මේක ද අප හ ආර්ථිකර වාසිදායක ක්‍රමයක් සඳහන් කරන්න ඉතින් අපි දැම මේ ක්‍රමකිහිපයක් ක අර දකට ඔබට එකක්රේ මේ ත පටක්ටි කරනට. ට ඊළඟ තායි ප්‍රශ්ටය හුවත් එකට පැහදිි උත්තරලයා ගැන පුුව. අපි කරුණු කිහිපයක් ඊට අදාලෝ සාකච්ඡා කනකො ඒ සිද්ධන්ත කකොට සත් ඔබට මතක් වෙනවා. ඉති එකයි ඉහෙමයි වෙන්න ඕනි. එතට අයෝක කවදාවත් අමතක වෙන්න එකයි නයහන්නේ එතකොට මේ දීල තියෙන ඉඩ මත එක කරුණක් ලියන්ඩ ඉඩ දෙන්නේ. රයි් වැඩිපුර මේ ඉඩ දීලා යෙන නන් ඉට කුණු කිහිපයක් හන කරුණු දෙක් කහන අවස්ථා තුනක් කහ නවස්ථා තියෙන. ගණනය කිරීම සිදු කරන්න කිය කියලා තිය අවස්ථාවක ඊට අදාළ වගන් තිඩියල ඉට අදාලාල සමීකර බීල ගණය කිරම සිදු කරන්න සාමාර්ධදෙන් ඉදිරිද අපි කතාගෙන පස්ටොල තියනවා මේ සද සමීක රූප සටානක් අදන්න සමීරණය ගොඩ්න ගන්න ඒය සුරින් ගණනය කිරීම සිදු කරන කිලත්තිය ඒතැන් ගොලද අපිව නිවැරදිවෝම ඒ ආකාරියට හරියටම සිදු කරන්න ෝන් රයිට් එහන අමතක තියාගන්න ඒ විදියට වැඩටික කරගනයම් එතුන එතනක උත්තරයණ දෙන්න තියන් නිසා මතකතියාගන්න දරුවනේ මේ විශේෂෙන්ම වියෝගත මාදිලියයේ ප්‍රශ්තව ලදී වියෝගත මාදිලී ප්‍රශ්නවලදි ඒගොල්ල ඒ අවශ්‍ය ඩ ප්‍රමාණ දීල තියෙන දීර්ග උත්තර බලාපොරොත්තුවෙන්නේ නැහැ. කරුණු වශයෙන් දෙන්න උත්තර ලි නැතන් අපිට පැයකද මේ හිස්තැන් මෙච්චර ගොඩත් තියන විග ප්‍ර්නයක ියගන්න හැකි අමාරුව නේ ඉදි උපරිමලකුණු සංකයාව පලවෙනි පේද අපිකතුරගන්න නඒ එක විශේෂක්. පැලවිනි පැදි කචර දලක්ුණකතුදු කරගන්න යන අපේ ප්‍රතිඵලය තිරණවා. මොකද සමහරවිට දැන් ඔබ ඒකද ැන් හිතන්න ඔබ මේ ගත්තකම ඔබ හිතනවා දැ මේකට ඔබට ලේීම දැම් විගත ප්‍රශ්න පත්තරේවා මක නැත්තන් සමහරවා ඔබ පුලන්හෙම රා පශ පත්තරෙ හි ලා ප්‍ර්න් ත්රට කියන්න පුල නවතරවා මතක්කනකට අදාලතන හිස්තැටි රුවන් පුල. මොකද පලවෙනි පැයකක දරුණේ අතිශ්‍යයෙන්ම වැදගත්. බොද රජනා ප්‍රශ්නපත්තරයට රජනා ප්‍රශ්න පත්තරට පැතුනක කාලයක්කම්බෙන්නේ මේ පැයතුනක කාලෙන්? ලනි පැයි පලවිනි පයි ඔබ ියගතරජාන ප්‍රශ්න හතරකට පිතුරලියන්න ඕන ඒගනිස්සාවා මතගතියාගන්න සමහර මයි පලවිනි පැය වරලලා ියහත පස්සමතරයටට පිතුරලිය අන්න ඊඩ පස්ස දඩිය දාගන කලබල වෙලා මයි රජාන පස්පත්තර ප්‍රශ්න හොරල් ලන්නන එකක පේබාගගානනි පයගභාගගාන ඉතුරු ප්‍රශ්න හතරට තමයි පෑ දෙකක් වංවෙල තිය ඉති සමහරලමයි පැය කහමාරක් විතර වියෝගත ප්‍රශ්න හතර කරන්න අරගන්න කාල නාති කරලර පැල් බැඳගන ලියනු. ඒකට හේතුව තමයි මේක පුහුණු කරලනය පුරද වෙල බල ප පොච පුද ල නොතික ලබ විිහත ප්‍රශනල පිතු ලියල ද ඔබ එක කරුණක් හපු හම දිගවට ලියාග යන. අර තමන් දන්න සේරම දේවල් ීටාදාලව ලියාගනගේලා වැඩක් වෙන්නේ. බල මෙතර එදු අපි මේ කතා කරන්නේ විෂය කරනු ටික. එදක කරුණ දෙක්න අහන්න කරුණු දෙකක් ලිව ඇතන වත් රැඳෙන්නේ දිටම අපි එටි කරගන අන්ඩෝ. එකයි ක්‍රමාණුකූලෝ මේක අපි කිරීමේ වැදගත්කම විශේෂෙන් අපි කියන්න. මතකති අගැ දීලා යෙන ඉඩ සීමමිත ඉඩ ප්‍රමාණය සපේලා දීන තියන්නේ ඒ උත්තරයට ප්‍රමාණුව කවමදාවත් විවාාහිට ප්‍රශ්නයහන් ෑ යගත පශ්නේදී ප්‍රමාණනුවත් ඉඩක් නැත මදිවෙෙන්න්න ඉට දෙන්නේ සහරලමයි හිස්තෑන්දුල දේලා අරග යටත් පේපටක යටත් ලියනු හරහටල් ලියන්ඩ බලන වැඩි හොඳරගෙලා ඒ වැඩක් නෑහෙම අවශ්‍ය කරන ලීවනම් ඇති ඒ කරනුවට ලක්ුණයි හම්බෙන්නේ කරුණ එකක් අනතන කරුණු තුන ලීව කියර ලකුණු හම්බෙන්නේි නැත ඒ අදාලාල කරන්නට අදාල්ලක් ති ඒරුයි කව. ඉ මේ අපි මාකින් ඒක වැඩිපුර මේෝ ක කිය දර තිය ළමයිට මේවාකින් ඕන එකක් හරි කියියනෙ එක ඇඟවීම සහ එනිසා මතුන්තට මතක තියාගන්න පි දැන් සාචාරද වැඩිපුරුණ දව කතා කරට දරුවට මේ පිබඳ මතක් කරගන්න පූුණු කරගන්න නමුත් ඔබ විාගට දියනකොට ඒ දීලා තියෙන ඉඩ ප්‍රමාණයේ මත නිවැරදි පිළිතුරු විතරක් සැපීමයි බලාපොරොත්තු වෙන් හරි අපි යනවා දරුවනේ ප්‍රශ්නංක වියගත ප්‍රශ්නංක දෙක දෙකේ ඒ කොට සදරුවනි හත දී ඇත්ේ ශිෂ්‍යයෙක් භූමි අලංකරණය සිදුකිරීම සඳහා බිම්මනීමකට අදාලෝ ලබාගත් දත්ත සමූහය. භූමි අලංකරණයක් සිදු කරන්න දරුවෙක් බිම්මැනීමක් කරලා. භූමිය මට්ටම් කරන්නේ පයි දරුවුණේ නේද භූමිය ලෙවල් කරන්න පැයි. බිම්මනීම කටයුත්තක් ලමයෙක් සිදු කරලතියවා ඒක සිදු කරලතියෙනෙ මොකක් සඳහාද ශිශ්‍යයක් භූමි අලංකරණය සිදු කිරීම සඳහා බිම්මැනීමට අදාලෝ දත් ලබාගත් දත් භූමියල් ලෙවල් කරන්න ඕනේ. ම අලන්කමද ඉදිකිරීම් කටයුත් කරන්නන්නේ දරුණේ හදන්න උද්‍යානයක් ඉදිකිරීම් සොඳාවන්න පුළුවන්. උද්‍යානයක මරදු අංග ෘඩාංග අපි ස්ථාපනය කරන්නඕනි උද්‍යානයක ඉති ඒකද අපිට මේ භූමිය ලෙවල් කරගන්න වශ්‍යයයි භූමිය මට්ටම් කරගන්න අවශ්‍යයි. නේද පුතේ ජල සපදන කටකුතු කරන්න තියෙන ඇතින් ඒෙද අපි භූම නේදපුති ආනත අප වැදගත්යෙනවා ඇබුතේ ඒවගේ මේ සාමාන්‍යෙන් මේ විශේෂයෙන් පොකුණු ඉදි කරන්න තියෙන්න්න පුළුවන්. පුරන්ඩිත් කරන්න තියෙන අවස්ථා යන නේද දරුවනේ ඉතින් මිශේෂ වන ටයතු සිදු කරන්න අවශ්‍යය ගෝනගෙන දි කරන්න අවශ්‍යය තුරන්ණ පිටි දිි කරන්න තියනවා ඒවාගේම මුරදු අංග දෘඩා අං ඉදි කරන්න තියෙනවා ඉතින් ඒ සඳහා අපි දන්නවා මේ ලබාගත්ත බිම්මැනිුමක හරි පහත ඇත්තේ ශිෂ්‍යයෙක් භූම අලංකරණය සිදු කිරීම සඳහා බිම්මැනීමකට අදාලෝ ලබාගත් දත්ත සමූහයකි. අපි බලමු මොනවද මෙයා අරගෙන තියෙන දත්ත සමූහය කියල. මේ බලන් රෝප සටහනකුත් තියෙනවා මෙතන. දී ඇති සටහන් භාවිතා කර නැගුම් බැසුම් ක්‍රමේයට අදාලෝ ඔ අන්න බලන්නකු නැගුම් බැසුම් ක්‍රමේ නැගමත්ද බැස්මදද භූමිය නේද භූමයේ අපිට නැග්මත්ද නදපුති යම් යම් කිසි ස්ථානයක දැන් මෙතන උ්චත්තය තියෙනවා බම් එක බෙන්ච්මාක් එක බංකුලකුණු නැත්තම් පිල්ලකුණ පිල්ලකුණකෙදී අපි බිම්මනීමක් ආරම්භ කරන්නේ දැනටමත් උස දන්නා ලක්ෂයකින්ද. පිල් ලුණ දන් තමයි අපි බිම්මැනීමක් ආරම්භ කරන්නේ දැනටමත් උස දන්නා ලක්ෂයේ උච්චත්තේ දීල තිෙනවා බ.ම් එක මීටට පණහයි කියලා එතන කැපිටල් ඒ ස්ථානය එක ස්ථානයේ විදියට සඳහන් කරලා තියෙනවා එතකොට මේ බලන්නකෝ ලක්ෂ දෙකා අතර මේ දෙක ස්ථානයේ සහ එක ස්ථානයේ අතර උපකරණය ඒ මධ්්‍ය ස්ථානගත කරලා උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා උපරන්නේ ලවල් කරට පස්සේ මිනිුමක් අරන්තයනවාවිබලන්. ඒකනෙ දැනටමත් උස දන්නාලක්ෂයක් මතද ලබාගන්න පාටාන්කේ අපි කියන්නේ මොකදද අපි දන්නවා එයාගේ B.ස් පාටාංකේ. හදිස්යටට කොස්කටෙත් අදදාගන්නඩ බැවිෙනවා දරුවන ඒ එක නිසා මතක වෙන්න පුළුවන් අවධානයෙන් අහගනින්න එතට අපිට වැඩේ ගොඩදාගන්න පුළා මේක මොකක්ද එයාගේ ලෙවල් රේකාව මත මිමොකදද පුතිේ එයාගේබ.. පාටාන්කේ. දර්ශ මොකදද එයාගේ මෙතන තියන්නේ බස් පාටාන්ක ඊට පස්සේ උපරන්නේ දුරේක්ෂය ලවල් කරනව දුරේක්ෂේ අන්සකසි අසෝකින් ඇඇත්තර කරලනන්නේ මේ පැත්තිද බලන්න අපි මේ උස දන්නාලක්ෂේ මතදී ගන්න ස්්ටි පාටාන්කේ මට්ටම අෂ්ටියක් ඇති රදවල නේපුුතේ දැනටත් උස ද ආක්ෂයක් මත නත්ත පිල්ලක්න මතද ලබාගන්නම්. රිටි පාටාන්කෙන යාගේ බස් පාටන්කේ කියන් ඒවාගේම උපකරේ ස්නාාපත ස්ථාපිත කරලා ඉවරලා ගන්න ස්සල් අම ගන්න පාටන්කය තමයි එයාගේ බ.ස් පාටංකය කිය. ඊළංඟට උපකරණය අන්සකක සයාසෝකෙන් අනි පැත්තට කරගලා අපි මේ උපකරණය මෙතන ස්ථාවව සවිකල් උපකරන්නේ හරි මේ ස්ථාවර සකල ටම් ක ඉවරල මේ පාන් කගන් ප්‍රස නැවත උපරන්නේ දුරෙක්ෂ සංකසකසි ක්සයකැ. ි පැත්ට රලා හරුවන්න පැ දුරේක්ෂේ ද මේ පැත්තර තිබ දුරේක්ෂ මේ පැත්තට හරුවන්නපැයි ඉත දං උපනිත කියයල බලන අපි පාටාංක ගන්නේ ඉදිරියෙන් උස නොදන්නා ලක්ෂයක් මත මෙන්න මේ දෙක කියන ලක්ෂයේ මත උස නොදන්නා ලක්ෂයක් මත රිටි පාටංකයක් ලබා ගන්නවා ඒකට අපි කියනවා පෙරදර්ශන මිනුම් පාටාංකය නැත්තං ඉදිරිදයක්ම කියලා මොකදද මේ දෙකයි දස්සුම එකයි කියලා අරන්තියන පාටාන්කේ ඒ තමා එයාගේ එෆස් පාටාංකය හරි ඊට පස්සේ මේවලන් උපකරණය ස්ථානයේ මාරු කරලා උපගරණය දැන් අලුත් ස්ථානක තියන් උපගරණයේ දැන් අලුත් ස්ථානයක තියෙන් උපකරණය ස්ථානයේ මාරු කරල අලුත් ස්ථානයේ ඉඳන් කලින් පෙරදැක්ම ගත්ත ස්ථානයට මොකත් දලන්තය පසුදැක්ක් කලින් පෙරදැක්ම ගත් ස්ථානයටට පසු දයක්ක්මක් අරගෙන තියන. මෙතන උඩටේනාගයන් ගම මේ කතාකරු. මං කිය රපසත් හූපේ ගන කතා කර. කලින් පෙරද මේ මෙතන දැන් උසපිට මෙතන උපරණය උ සහයාගතරබස් මේ ස්ථාන උස දන්නවාන. කලින් පෙරදක් ම ගත් ස්ථානයටට පසුදක්මක් අරන්තියන දැන් උපකර ස්ථානය මරපු ගමන්ම. අලුත් ස්ථානී මත උපකරන්නේ ස්ථාපිත කරලා අපි සිස්සල්ලම ගන්න පාටාන් කෙන වස් පාටාන් කියය කියන්න විබන් උපකරණය අලුත් ස්ථානීක තියන්නේ අලුත් ස්ථානයේද උපරණේ මට්ටම් කරල් විරවෙලා. ස්සල්ලම ගන්න පාටාංක මයි එයාගේ BS.. පාටංකය අරන්ත කලින් FF පාටංකයක් ගත්තන තර තමා අලුතින් B.. පාටාංකයක් අරන්තය මේ විදියට FF පාටංයක්. පාටංකයක් ති ස්ථානයක්ි හදුන්නවවා හැරුම් ක්ෂයක් නැත්තන් ටර්නනිම් පයින් එකක් කියලා මෙතන අපි TDP1 කියලා හඳන්නන්නවා. ටර්නි පොයි් එකක්. ආය ඉදිරියන් තියන ලක්ෂයක් මත මේයාගේ ඉදිරිියන්තිෙන උස නොදන්න ආලක්ෂයක් මත ඉදිරි දර්ශන පාටාංකයක් අරන්තියෙනවා අන්නෆස් පාටාංකයක් එතනතින් මෙයාBS පාටාංකයා හොඳයි දරුවනි අපි මේ ගාන්ට අදාළව කුණුටික විවේකයක් අරගනි වෙරල විනාඩි හයක බ්‍රෙක්කකින් පස්සේ අපි මේ ගාන සම්පූරයම සාකච්ච කල නැගුම් බැසුම් ක්‍රමය ගැන දලපොතාලත් එක් විස්තරාත්මක කතා කල්ලපිළිතුරට අනවරණය කරගන්න අපි එකතුම හරිටම විනාඩි දායක පස් දර. උසස් පෙළට හා පහස්්‍රේණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනන සජීවී පන්තිමාලාවෑ. සෑම සතියේ දින හතේම උදෑසන හතේසිට සවස පහ දක්වා. සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා, සංයුක්ත ගනිිතය දෘෂ්්‍යන්ත මහබතුගේ ගුරුතුමන්. උදෑසන දහයයි තිහේසිට එකයි තිය දක්වා, තර්ක ශාස්ත්‍රය එ මික්ඩර්ඩ් ගුරුතුමන් සවස තුනේ සිට පහදක්වා ශිෂ්්‍යත්ත වැඩසටහන මංජුල මහේන්ද්‍ර ගුරතුමන් අඟහරවාද උදෑසන හතේ සිට දහය දක්වා. ෞද්ධ ශිෂ්ාර්රය රත්මලානයේ රතන සිරිහිමි බෑගන්තලේ ධම්මරතනහිමි උදෑස්සන දහයයි දිහේ සිට එකයි තිෙ දක්වා සං්‍යවේදනය හා මාධ්‍යත්්‍යනය අසේල බන්ඩාරණයක ගුරතුමාන් සවස දෙකේ සිට පහ දක්වා ව්‍යාපාරද්‍යනය සුපුන් විධානගමගේ ගුරතුමන් බදාතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරනය සේනක විල්ලද්දර ගමගේ ගුරතුමන් උදैසන දහයි දිහේසිට එකයි තිය දක්වා සිिංහල ශානික කිරින් දෙනයගुරතුමන් සවස දෙකේ සිට පහ දක්වා තාක්ෂණවේදය संහාविद්‍යාව प्र්‍රධීප් ස් दिසානාयක गुरතුमाන් ब්‍රहस्पතිदा උදैසන හथය සිට දය දක්වා इतिහාසය බිනර दिසානායක गुරතුමාන් උදෑසෙන දහයි දිහේසිට එකයි තිය දක්වා කෘषිකर्මविදद්‍යාව सुදත් වික්‍රමරत्නගुरතුमाන් සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමමාල් හෙට්‍යාරචිගුරුතුමන්. සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා, දේශපාලන විද්‍යාව මිරෝෂණන් ඩැඩිගමුව ගුරුතුමන්. උදෑසන දහැයි තිහේ සිට එකයි තිය දක්වා පූගෝල විද්‍යාව සම්පත් අල්දනය ගුරුතුමන්. සවස දෙකේ සිට පහදක්වා, ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජය කොඩි ගුරුතුමන්, සෙන සුරාදා, උදස්සෙන හතේ සිට දහය දක්වා, තොරතුරුහා සංනිවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන්. උදෑසෙන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමන්, සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමන්. ඉරිතා උදෑසන හතේ සිට දහය දක්වා රසා එන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි RA ජයවර්ධන ගුරතුමන් සවස දෙකේ සිට පහ දක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරතුමන් උසස් පෙළ හා ශිෂ්‍යත්්‍ර විභාගේ ජයකරන YouTubeු ලයි තාක්ෂණයඔසි අදම DP එියෝකන් නාලිකාවට පිරිසෙන්න්න ලේස්ටෝ ඇ්ස්ටෝ හා හවාවි ඇ්ගලරි හරහා ඩපි එඩියකේන් ඇප් එක ඩාවන්්ලෝඩ් කරගන්න ඒ වගේම ටිලිග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම DP එඩියකේෂන් නිල ටිලග්‍රරම් ගරුප් එකට නොමිලේ සම්බන්ධවන්න සර සවිස්්‍යහිනය වෙනුවෙන් වහෙසිෙන මතු දිනක රට දිනවන. බුද්ධි බලකාය වෙනුවෙන්ම ලංකාවේ ලොකුම ඔන්ලන් පාසලෙන් ලංකාවේ ප්‍රවීනතම ගුරුවරුන් සමඟ අපඔස උසස් පෙළ පාඩම් අපි කිව්වාඒ සීමාකාරී ගර්සණ බල යම් පුෘස්ත දෙකක් අතර පුස්්ික තරපී ඇති ප්‍රමාණය ප න් පු් අතරා බිළම්භපතික්‍රියාවට අනුවෝම සමාන පතිකේ සාමාන්‍ය පෙලදී ප දරුවමන් එක ඉගෙනගත් ද මාන තලය ගැට. දැන්තීඩ තියනවා දෝට අපි කියෙනවා එහි අගේ හතලයි කියලා. එන ඔවුලෝ ප්‍රධාන වශයෙන් මුළුව රදාගන්න ඕන කාරණාව තමයි මේ කිසියම් තැනක සීමාව තියෙන්න නම් එක බමස් සීමාවයාගේ අයි. දුණ සීමාව අගයයි අගයන් දෙකළ මයි පැහැත් දිලිවෝම පැහැත් දිලියෝම එකමගේක කියන් වසාකරට ප්‍රියාවල හ ලද එක පි පලවිනික් කතා කර නව්‍යතා සම්පදනයක හිනුවේෂන් මේවට ගැු පිරිමි බේදයක් නෑ ොකුඩා ේදයක් නෑ වයස බලපාරන තැන්ගය ඉටිපන්දම ගාව තියෙන වාතා අංශදද රත්වෙනවා පත්තුනා මරදිිය ගැන ජනක්ව්‍රයා දියුණ වාතනසුව පපුතුතිවින් දහින් පංගු හතක් පිතර දරුණේ ඔගුල දන්නවා මේ සාගර වලින් ජලයෙන් බැහලතන් ප්‍රධාන වශයෙන්න සාදර හා මුහුද වලතියෙනවා දරුණ ජලෙන් ජකඩවල විච්චල්ලය සන්නජතා ගැන හිතුවත් පැරස්ැරිවංගුව කියනකොට වංගු ඇතුල් පැත්ත බාතයි ගේ පිට පැත් උයිොිදයිහ කමනිප ලැබේ අපි කලින් කතා කරවා දත්ත ජීවචක්‍රය අද තුරක්ග වේ කියය පසාරනතාවයසාහ රේකය ප්‍රසාරණය කියෙන කොටෙන් පස්සේ ශේෂ්‍ර බලප්‍රසාර ඒන අන්නම් උපදිියුල්ක් කටද ගේන්න උපදදිියුල් පෝනද අලත සක්තිය අදිරජ දෝ ඉල්ල කිඩිය දම මොත්ද නැ නායකතයගේ මුදල්ල බනාවම් සිද්වම ලපාන්ග මකක්ද මුදල් කියන වත්කම වැඩි වෙනවා. ගේ නායගැති කකිෙනවත්කම අඩ ඔබගේ සංකල්ප ගොඩනැගමට පස්සේ මේ ගැටලුවට අව තීරණ වඩ පුළුවන්. නැත්තා එක පාර ගාන බලපුග හම ඔබට ගාන හදන්න බෑ. මම ඔබට දත්ත වර්ග ගැන කියලද උන්නා සහ මේෙක්සෙල් වර්ක්ෂි්ි ඇතුල හසිරෙන ආකාර කහිපයක් කියෙල්දන්න අවේ ද අයනාකට් සක්තිකල තැගිවුල්ල කාර්ණි කලල් ඔන්ඩු කරරි එ්‍ර. ගොක් අයි සූත්‍රය යනවා උපරිම මිල විම සමතුළතනිල වැඩි කිරීම සමතුළද ප්‍රමාණය බෙදීම දෙක හැටීට. අපි ස්සරලම යම් පරිසරයක ස්වභාවිකෝ හමෝන ශාක සත්තු අයින් කර අපි ටෝ අපි ටොන සත්ව ඇතික එහම ගිහාම කිසියම් ආකාරයක පරිසරත්තේ ගැටීමක්. ප වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදුෘු කුට්ටිය තිෙනවා මොලගේ පැතිබිම්බාත පේන කියලා දැන් ගොඩක් දුට සමපාත වෙලා තියෙනෙත් දෙපසට චරිත කරමින් බලනවා. තාපශක්ය මගින් දැන්විිඳන කරදාසිය දිිනිගත්තපුතාල දැක්වා. එවට මමයි ො සෝ මයිතෙන් බද රුක්කාරත ඔන්න හුමාලේ එනකොට බලන තලබම්බරයට මොකද වෙන්නේ කියලා. හරියටම අවධකෝනයෙන් ආවම කූර්ාභ්‍යන්තර පරාවාතනය පටන්ගන්නම කිරණය මේ මූනතේ අඩුමකෝනයෙන් එනවා කියලා කියන්නේ. මෙ යටමූ නතේ ඇතටම තමයියන් එමනව තිර අපි කොටස් හලස් හයක් එකන දශම හතරයි හයයි සිරස් නලය හර ඉහලට පැමිණවා. බලාන්න දැන් දරුවන්ට පේනවා හර බටේ ජලමට්ටම වේගෙන් ඉහල යනවස්ථාවක්. ක්‍රම් තුන්සියට වඩා මදක් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ.ලුබ කල can සලහමිකීකා.. And here I have three beakers uh, with water with different colors. හොදයි දරුුණේ අපි බලොමිතකොට මේ දීඇති සටහන භාවිතා කර නැගුම් බැසුම් ක්‍රමේයට අදාළව වගුව පිරවේතු හිස්තැන් පමණක් සම්පර්ණ කරන්න කෙන. අපි දන්නව අදරුණේ මේ නැගුම් බැසුම් ක්‍රමය එකදී විශේෂෙන් අපි මේ නැක්්බ බැස්ම හොයා ගන්න. අපි විශේෂෙන්ම මේ ලෙවල් රේකාවක අපි හොඳාකාරෝම දන්නුව අප ගෙනගෙන තියෙනවා දරුවුණේ. අපි ගත්තොත් පිදන්නවා ලෙල් රකාවක අපි පසු දැක්ම පාටාකේ එෆ පාටාන්කේ අඩු කරලා අඩු කිරීම මගින් අපි කොමද පුත මේ නැ නැක්මක් ද බැස් මද කියලා හොයාගන්නේ ලරකා් අපිල් මේ ලබා ගන්නා බ පාටාංකෙන් මත්තම් ක්‍රියාවලයකද මේ ලබා ගන්නබ පාටාංකෙන් අපි අඩු කරනෝ Fෆ පාටාංකය අපිත බ පාටාංකය අපිතම බ පාටාන්කේ මෙතන දෙකයිකිල් අපහිතමු මෙතන Fස් පාටාන්කේ පහයිකිල් අපි තු Fස් පාටාන්ගේ මීට්‍ර පහයි F පාටාන්ක මීටර පහයි BS පටා මීටර දෙකයි එන අපි මීතර දෙකෙන් අඩුකරනවා මීටර් පාක් එක බගෙන් අඩු කරනවා F ම F තුර ලැෙන අපට කියද රීන එක නම් මෙතන මොකක්ද තියෙන්නේ රින්න තුනක් ලැබිච්චගේ රින නම් මෙතන තියෙන මොකක්ද බැස්මක් බූමිය බැස්මක් තියන්නේ ලැබිච්චගේ දනනම් නැක්මක් අප ගුවේ සඳහන් කරද මේ රිණ සලකුණ දානය සාමාන්‍යයේ බැස්ම පැත්තේ දානෝ අදාල සංකයද මෙතන බැස්ක්නේ දැකිඟට මේ වගේ සඳහන් කරදදි අපි වගුවේ දානොකොට අපි බැස්ම පැත්තේ මෙතන තුනයි කියෙල ද රිිණ තුන විදියට සඳහන් කරන්නේ නැක්ම පැත්තේ නැක්ම දානු අපි හයි හරි එතකොට බැරිවෙලා මෙතන අපි හිතමක දනාගයක් කාවන සංකයද දෙ අපි මාරුකරත් සංකයා දෙක අපි මාරකොරොත් මෙතන මෙතන හතයි මෙතන පහයි එතු රෙහෙමුණුවත් හතයි එම් මොලි පහයි එම් ගිය පුහම හතම් පහත් දෙකයි එම් ධනාගයක් ලැබිච්ච පිළිතුර දනාගයක් නං එක නැග්මක් ලැබිච්ච පිළිතුර දනාගයක් නං ගුමිය නැග්මක්ක එක එම් අපි මතක තියාගන්න දරුවනේ අපි බ ඔලිං එෆස් අඩු කරපුහම තමයි අපි දෙක නැක්මද බැස්මද කෙලපිට හොයාගන්න පුළුවන් වෙන් ර් එනම් මෙතන කෙලින්ම පාටාංක ටික තියෙනවා අපි බලමු බ එකයි දසු මටයිෆස් මෙතන දෙයි දසුම එකයි පලවිනි අවස්ථාවයි අවස්ථා දෙකට මාදාලෝ බලමුෝපි අවස්ථා දෙකට මාදාලෝ බලමුෝපි හරි මෙන්න බලන්න ලෙවල් ස්ථාන ති නබපුති එක දෙක තුන බ.. පාටාංක තියනවා පලවිනි අමස්ථාව B.. පාටන්කේ ඉස්සල්ලා ම ගන්නේ යාගේ බ.. පාටාංකේ නි පපුති ඉස්සෙල්ලා ම ගන්නේ එයාගේ බ.. පාටාංකන ඔන්න B.. පාටාන්කයාගේ මුලින්ම ගන්නේ.ස් පාටාන්ක වෙතිනි . පාටාංන්කේ එකයි දෙසවාටයිමීර් ඊට අදාලයාගේ ෆෆෙස් පාටාන්කේ කියද මේ බලන්න ඊට අදාලයාගේ ෆස් පාටාන්කේ කියද බලන්නකු ඊට අදා එයාගේෆස් පාටාන්කේ බලන්න දරුවනි ඊට අදා එගේෆස් පාටාන්කේ බලන්නම එයාගේෆ පාටාන්කේ දෙකයි දසුම එකයි අපි කොහමද දෙ එත නැක් මද බැස් මද කියල ොයා ගන්න බ.ාටන්කෙන්ස් පාටාන්කේ අඩු කරම් අඩු කරමෝ අපි කෝමද කරන්නේ අපි නැගුම් බැසුම් ක්‍රමයේ සඳහා බ පාටාන්කෙන් අඩු කරනවා එයාගේ Fාටාන්කේ එතු අපේ නැක්මද බැස් මද කියලා හොයාගන්න පුළුවන් ඒ නම්බලම් පාටන්කේ කීයද එකයි දස්ු මාටෙි අඩු කරනවා දෙයි දස්සුම එකක් ර අඩු කරල බලු වැඩියක අපි අඩු කරන්නේ මෙතරන දෙයි දස්ුම එකෙන් අපි අඩු කරමු එකයි දස්ු මාටක් අගේද ර ර හරි කල්ල බලන්න මෙතන කී දෙතකොට තුනයි. එකොලහැඟටත් තුනයි මෙතන බිදුව දස්සුම තුනයි. ලැබිච්ච අගය රින අගයක්නේ ලැබිච්චාගේ රීණයින මෙයාගේ අගේ රිනන වැඩික්ිනාගේගේ රිීනන එ ැබිච්චාගේ රිීනයි. මොකදද මේක අගේ රිණයි නං ලැබිච්චාගේ රිණයි නං පුතේ ඒක මොකක්ද. ලැබිච්චාගේ රිනයිනං ඒක බැස්මක් බිදුවදසම තුනයි බැස්මක්. ලැබිච්චාගේ රිනයිනං ඒක බැස්මක් දරුවනේ බිදුවදසම තුනයි අගේ රින කියලපි දන්න හැ එතන ලබිච්චාගේ රිණයිනේ එනං එතන බැස්මක්. එතට ඕනිිත උසහයන්නේ කොමද බුතේ අපි දන්නවා මෙතන ස්ථානය උස ආරම්භක ස්ථානයේ උස පණහයි. මෙතන උස පණහයි නං මෙතන බැස්මක්යන්නේ උස අඩුවෙන්න්න පයි බැස්මක්යන් උස අඩුවවෙල තියන්න නොනෙන මෙතන භූමීත් මෙතන බ උස පණහයි මේ ස්ථානයට බැස්මක් මෙතන තින් මෙතන බැස්මක් තින්. එනං අපිට ඒ ස්ානයේ උසහයාගන්න දෙක ස්ථාන උසහයාගන්න මොද කරන්න ඕනේ මීටර පණහෙන් අපි අඩු කරනවා බිදුු අදස්සම තුනක්. මීටට පනහහිෙන් බිදුු අදසු තුනක් අඩු කර පු හම ට පිළිතුර ලැබෙනවා කියද හතලිස්නාවයයිඉදසුම හතයි. හතලිස් නවය දසුම හතයි. මීට පන බිදසුනතුන් අඩුකර පොමට පිළිතුර වෙන අපට හතලිස් නවේ දසුම හතයි කිය. ඒළඟ අවස්ථාව අපි දෙවන අවස්ථාවටය දෙවන අවස්ථාවටය මෙන්න දෙවන අවස්ථාව BS.ස් පාටාන්කේ මෙන්න දර්ුවුණය දෙවන අවස්ථාව පාටංකෙන් අඩු කරනවා බලන්නු දෙවන අවස්ථාව පාටන්කේ න මෙතන නෙම දෙවන අවස්ථාව පාටන්කේ කියන මෙතන ර මෙන්න දෙවන අවස්ථාව පාටංකේ මේ තින දෙවන අවස්ථාවේ BS.ස් පාටාංකෙන් අඩු කරනවා මෙන්න මේ අවස්ථාවේ තුන්ගෙන අවස්ථාවේ එයාගේ ඉදිරිදර්සන මිනුම් පාටාන්කේ FFස් පාටාන්කෙ ඒ අනුව අපට නැක්්මද බැස් මද කියල හොයා ගන්න ොළුවන් කෝමදපිය එක කරන්නේ දෙවන අවස්ථාව . පාටන්කේ බිින්දුව ඇදස්ුම හතෙන් අඩුරනවා අදරුවනේ දෙවන අවස්ථාවේ BSස් පාටාංකය අඩු කරනවා බ දෙකෙන් දෙක අඩු කරනවා එස් තුනනේ නිකා පිම් දාගම් එතු බස් දෙක කියන්න කියද බිදුු අයිදස්සුම හතිෙන් අඩු කරනවා පී බිදුු අයිදස්සුම පහක් වෙනස කියද බිින්දු ඇසම හතෙන් බිදු ඇසුම් පහක්කෙන් දස්සම දෙකයි ඒ අගේ දනාගයක් එනම් නැග්මක් එනම් මොකද දරුවනේ එම් එතන තියෙන මොකද දරුවන මේ අවස්ථායි මෙතන තියන්නේ මේ අවස්ථාවේ මෙතන නැග්මක් තියෙන් නැගමකයේද බිදුු අයිදස්සුම දෙකයි. බින්දුු අයිදස්සුම දෙකයි දරුවනේ නැගමක් තිෙන් නැග්මක් තියෙන් බිින්ස්ම දෙයි එතන නැග්මක් තියෙන්න නම් හරි ඉඩ පස්සේ නැග්මක් නම් අපි මොකද වඩුවල් ලමයි ඒනම් හතලිස් නවයයි දසුම හතට මොකද වෙන්න ඕනේ මේ බිදුු අයිදසුම දෙක් එකතු වෙන්න ඕනේ බිින්දුු අදසුම දෙ එකක් එකතු වෙන්න ඕනේ දරුවනේ ර් හරි එතකොට එනම් කිය දෙන්න ඕනේ හතලිස් නොවයයි දසම නවයි පිළිතුර නැගමක්නේ බින්ු අදසුම දෙකක් එකතු වෙන්න ඕනේ හතලිස් නව දසම හට හතලිස් නවයි දසුම නව ර බලන්න වගුව සම්පූර්ණයි වගෝනේ මෙතනද මේ දෙන්න හරි එන වගුව සම්පූර්ණ නැ බැස් නැගුම් බැසුම් ක්‍රමේ සිදු කරන ආකාරය දරුවන්ට පැහැදිලි ඒ ආකාරයට නැගුම් බැසුම් ක්‍රමේ සිදු කරන්න බලම අපි පිළිතුරටය මෙන්න බල පිළිතුර හරි ලකුණු දොලහක්නේ ලකුණු දොළහක් රක් ක ලක්කු ොල කම කලීම ලකුණු ොලහ තු කරන්න කුල වැඩ එකෙම කොට දාගන්න පුලන් අවස්ථාව පහැදිලි දරන්ට පලවිනි අවස්ථාව බ.ස් ගෙන් අඩු කරනවා පලවිනි අවස්ථාව ස්ගෙන් දෙනිවථ දෙවනි ස්ථානයේ Fෆස් අඩු කරනවා. රයි් එතකොට එකයි දස්ව මාර්ටෙන් එකයි දස්වම එකක්නේ ඒයන්නේ උත්තරේ බිද ඇදස්ුමතුනා රීන අගයක් එකයන බැස්ම. භූමයේේ බැස්සක් නං ආරම්භක මුල් උසින් අඩු බින්දුුව ඇදසම තුනක් අඩු කරපු හම හතලිස්නවේ දස්ම හතයි. බැස්මාර්ට්. ඊළඟට දෙවන ස්ථානයේ මිනුම් ස්ථානයේ බ.ස් පාටාන්කෙන් අඩු කරනවා. ඊළගේ ස්ථානයේ තුංගනස්මිනිින් ස්ථානයේ මත FFස් පාටාන්ගේ බිදුව ඇදසම හතයි බ. පාටාන්කෙන් Fස් පාටාන්කේ බිදුු ඇසුම් පහ අඩු කරපුහම බිඳුව ඇත්සම දෙකයි පිළිතුර දනගයක් එන්නෙන නැගක්මක් තියෙන්නේ. ර අපි නැග්මක්නේ ඒනන් අපි හතලිස් නවය දස්ම හතට එකතු කරනවා මේ බිින්දුව දශම දෙක පිළිතුරු ලැබෙනවා අපට හතලිස් නොවය දසුම හක් කිය බලන් එකට පිළිතුරු අපිට අවස්ථා කියයක්ක් ලිවද අපි මෙතන අපි බැස්ම සඳහන් කලා මෙ මෙතන නැග්ම සඳහන් කලා මෙතන අවස්ථා දෙක. හරි හරි එනම් එකයි දෙකයි තුනයි හතරයි තුමරක් අතර ලකුණ ොලහක් ඔන්නව විදිටයි දරුණෙ ලුණු එකතු වෙන්නේ මේ විදිට සුවිශේෂිතාකාරයට ලකුණ එකතු කරගන්න පුළුවහන් වන්නේ මේ විදිර මයි ලකුණු එකතුරගන්නේ ක්‍රමාණකුලු මේ පිබඳ ඒයිම ත්සා කරන්න හැමවලේ මොගොන් මේ කරන එක පිබඳව. ඒ ඊට අදාළ සිද්ධාන්තකොටස කියලදීලා උපරිම අවබෝධයක් දැනුමක් ලබාදීමටයි දරුණේටයුතු කරන්න. හරි අප ඉදිරිටය. හරි නැවතත් බීකොටස දෙනි ප්‍රශ්නේ බීකොටසට යන්න දරුවනේ දෙවනි ප්‍ර් බීොටසත් බිම්මැනීමට අදාළ ප්‍රශ්නයයක් දරුණේකත් තියන බම්මු ිම්මැනුම් ශිල්ප ක්‍රමොට අදාළව පැනයක් නැවතත්වයන දරුණේ ප්‍රශ්ණයක් තියෙන්නේ. හරි පහත දී ඇත්තේ බිම්මැනීමේ ශිල්පක්‍රම හතරකි. මාලිමමා බිම්මැනීම ඉලක්ට්‍රෝනිික බිම්මැනීම චායාරයකන මිතිය. ළඟට තල මේේ බම්මවැනීම ම දැන්දලපුතාාලත්ත කතා කරන්නේ යන්නේ බිම්මැනීමේ ශිල්ප ක්‍රම ගැන. බිින්මැනුම් ශිල්ප ක්‍රපග අපිට උසස් පල ජයුපද්ධ තාආක්ෂණවේදය නවනිර්දේශයකයන්නේ දෙදස් දාහතේ යාවත්කාලන විශෂය නිර්දේශයට අනුවදරුවනි දෙදස් දාාහතේ යාවත්කාලමන විශෂය නිර්දේශයට අනුව අපිට සාකච්ඡා කරන්න තියෙන බම්මැනුම් ශිල්ප ක්‍රමටිකයි දැන් දලපුතාලත් එක්කමං කතා කරන්නේ යන් මොකද ීට අදාළ කොටසන කතා කරන්න කලින් මම බලාපොරොත්වයනවා මේ දෙදස් දාහති යාවත් කාලි වුනාා විශේ නිර්දේශය මේ බිම්මැනීම ඒකකේ තුංගන ඒකකේ විදිටයි කලින්ම් දරුවන දෙදස් දහතුන හඳුන්ා දුන්න විශේ නිර්දේශය තුළ හතරවන ඒකේ විදිටයි මේ බිම්මැනු මේකේ අන්තර්ගතවැල තිබ දොස්සන ශේණී දොස්සන සේණී දෙවන මෙ මෙවර දොස්නසේනය තුන්වන ඒකේ විදට අයිු බිම් ැනුව හාමට්ටම් ගැනීමේ ක්‍රියාවල ඒකය අඩංුර තියන අලුත් එකත වෙච්චි කොටස්තින දරුවුණන එනිසා හයිට්ි ඒගෙන සාච්චා කරන් යන් ම බ ොති දැ හගොලොත් මොවාද මේ බම් මැනුම් ශිල් ප ක්‍රමටිකා අපි කතා කර මේ කොහොම තියෙද්ද අපියම් බිම් මැනුම් ශිල් ක්‍රමෝට් හරි අලුතෙන් අපට කතා කරන්න එකතු වෙච්චේවත්වය නොදරුුණ එක් තලමේස මිනිත ක්‍රමය මෙන්න බම්මනුම් ශෂල්ප ක්‍රමටික් තලමස මිනිත ක්‍රමය දැන් මෙවර විාගට අන්න පුළුවවාන් බින්මැනුම් ශෙල්ප ක්‍රම විස්තර කරන්න කියලා ඔන්න අලුත් ප්‍රශ්නයක් මතකතියාගන්න විභාගට අනිවායම ස්තිරෝම මහන්න පුළන්දුව පති ොක්ද ිම්මෙනනුම් ශිල්ප ක්‍රම විස්තර කරන්න බිම්මැනුම හඳුන්නලා මේ බින්මැනුම් ශිල්ප ක්‍රමටික විස්තර කරන. ඒගු බාපොරති බින්මැනුම් ශිල්ප ක්‍රමෝලින් තුනක් ෝහතරක් කිහිපයක් විනාඩි හිට ල විනාි හට උත්්‍රලියයන පුළුවන්ටි පිියන ස්ස බම්මැනුම් ශිල්ප ක්‍රමටක සම්පූර්ණයම නම් කරනවා ිින්මැනුම් ශල්පක බිමැනු ද රචනා ප්‍රශ්නයක ැහුවෝ ිම්මනුම් ශිල්පක්‍රම පහැදිලිරන්න කියලා. බින්මනුම් ශිල්ප්‍රම පැදිි කරන්න ක කියලා රා ප්‍රශ්නයට හුවෝ. ම්මනු කියෑන මොකදගේලා ර්ථ දක්කනවා ඊට පස්සේ බිම්මැනුම් ශේල්ප ක්‍රම සඳහන් කරනවා ඊට ප වස්සේ බිම්මැනුම් ශේල්ප ක්‍රටි කපයක් විස්තර කරනවා තුන හතරක් ර විනාඩි දහන් කරන්න පුළුවන් විනාඩි දහයන් කරපුර ලකුණු සයයක් ගන්න රජනා ප්‍රශ්යයක්ක ට මෙවර විභාගයේදී දෙදා ස්විසික උසස් පෙළ විභාගේ සඳහා ඒ ප්‍රශ්නය ස්තීරෝම හණ් පුොළුව එන අපි බලමුද මනවාවද එකක් තවේකක් ම හැමදෑම කියනවගේ දරුවන. මතකති යාගන්න මේ බිමනු ශිල්ප ක්‍රම විස්තරන කොට පලවිනි ශිල්ප ක්‍රමේ ලියලා අපිද පලවිනි ශිල්ප ක්‍රමය මේ කළි වේ තල මේස මිනිිත කමේ තල මේස මිනිත ක්‍රමේ රුල් දෙගතුනක් විස්තරරම. එතනම විස්තරකත්. ඉඩබස්ේ දෙක දම්මල් මැනුම දම්මල් මැනුම තුන මාලිමමා මැනුම මාලිමමාමැනුම හතර තෝඩ ලයි භාවිතයින් මැනුම ලයිට් මැනුම කියන්න පුළුව ් භාවිතයෙන් මැනුව ඉළඟටහතරණ පහ පූර්ණමානය එ නැත්ඩ හරිනික්ර්ක්්‍රෝනික දපූර්ණ මානයේ නැත ඩ මැනුම ක්ට්‍රෝනිි බම් මැනු කියන්නත් පුලුව නැම් ඒරිගන්න බුවන් ඉක්්‍රෝනිික බිම්මනුම ඉලක්ට්‍රෝනිික බිම්මැනුුව லோக லங்கட்டு வியாப்தரண சந்திரிக்கா பி லோகவியாப்தாத்ராச்சரண සම්ධිකා පද්ධතිය හත චායාරයකන මිතිය අට බූගෝලීය තොරතුරු පද්ධතිය. ඔන්න බම්මැනුම් ශිල්ප ක්‍රම ටික දරුවනේ සඳහන් කරලතයන්. හරි ගෙනම් බලමු මොනද බිම්මැනුම් ශිල්ප්‍රම ටි කලකමානුකූල ඔන්න බිම්මැනුම් ශිල්ප හරිද බලන් මෙන්න. බිම්මැනුම් ශෂල්පක්‍රමටික නම් කරලතිීන්. මෙන දරනු බිම්මැනුම් ශෙල්පකමටික බලන් අංකෙක තලමේස මිනිත ක්‍රමේ දම්මැල්මැනුම අංක දෙක දම්මැල්මැනුම අංකතුන මාලිමාමැනුම අංකහතර තිෙඩු ලයිට්ටුව භාවිතයෙන් බිම්මැනුම තිෙඩු ලයිට්ුව භාවිතයෙන් මැනුම අංක පහ පූර්ණමානයේ එමෙනත්තං ඩ උපකරණයේ භාවිත කල්ල මැනම ෙි මෙෂෝනික් ිටන් මෙ මෙත නැන් ඉක්්‍රෝනිික බින්මැනු ැන් ඉක්ට්‍රනික දුරැෙනුම බිමනුම කැන පුල ොදරම කන පුුව හය ලෝකව්‍යාප්ත යාාත්‍රාචරණ චන්ද්‍රිකා පද්ධතිය හත චායාරය කනමිතිය බූගෝලීය තොරතුරු පද්ධතිය ඔන්න මේ අට නම් කරනවා නම් කරලා නිර්වාණ පස්සේ අපි බලමු මේ එක එකක් කෙටියෙන් හඳන්නන්න දරුවනි එක එකක් කෙටියෙන් හඳුන්නන්න බලමු අප එක එකක් කෙටියෙන් හැඳින්වීමේදී අපි ඉස්සෙල්ලාම කාවද ගන්න පලවෙනික්කෙන අපි ගමු මේ තල මේ ස මිනිත ක්‍රමේ දන්නවා තලමේෂ මිනිත ක්‍රමේදී තලමේෂය සහ ඊට අදාළ උපාංග කිහිපයක් භාවිතා කරමින් ර යම්කිසි භූමිකොටසක් මැනගැනීම සිදුකරන්න පුතේ මයිම් පැහැදිලුව පෙනෙන භූමිකොටක් අපිට මැනගන්න පුොළුහන් විශේෂෙන්ම ේසේ සහ ඊට අයත් උපාංග කිහිපයක් භාවිතා කරලා අපි දන්නවා තලමේසය මත නැංවූ අඳුන පූරුවතියනවා අදරුවනේ ද්‍රෝවින් බෝඩ් එක තලමේසේ මත නැංවූ අඳින පුවරුව ඔබ දන්නවා රයි තලමේසේ ම දැ තලමේසේ ප්‍රධාන කොටස් දෙක නම්කරන්න කිව්ොත් කොමඳ දරුවුණයබ නම් කරන්න තල මේේසේයේ ප්‍රධානතම කොටස් දෙක නම්කරන්න කිව්ො කලින්පොඩි පැටලියීමමක්ුණා දරුවනේ කලිින්පොඩි වැරදිමක් වුණා අපේක නිවැරදි කරගමු තෙපාව මත නැං වූ අඳින පරුවෝ කියලා නිවැරදි වෙන්න න දරුවුණක් ත මේේ මත නැවූ අඳන පූුවනෙවෙයි ඒක නිවැරදි කිරීම කට ලක්වෙන්න ඕන දරුවනේ තෙපාව මත නංවනලද අදිින පූරුව මේ තියෙන් ඒක මෙන්න දරුවනේ රයි ති ප්‍රයිපෝඩ් එක මෙන්න තෙපාව මත නංවු අදිින පුවරුව මේ අඩබි කියන්නේ මොකක්ද දරුවුණ මෙයා කවුද පලවෙනි කොටස තෙපාව මත අපි මෙයාට කියන්නේ දරුවනේ තෙපාව මත නැංවූ අඳින පරුව තෙපාාවමත නැවූ අඳින පුවරුව මෙම තල මේසේ පලවිනි කෙන. තල මේසේයටදා තලමේස මිනිතේට අදාල ප්‍රධාන උපාන් ගඩතේ තල මේසේ ප්‍රධාන කොටස තමයි පුතේ තල මේසේ ප්‍රධාන කොටස තමයි තල මේසේ ප්‍රධාන කොටස තමයි දරුවනේ මේ තෙපාාවමඉතින් ්‍රයිපෝඩ් එක තෙපාාවමත නැංවූ අඳින පරුව මේ ඩ්‍රෝීන් බෝඩ් එක දරුවනේ තෙක්ක වැනි මනාලෙස්ස පදම් කළ ලීයකින් ලෑ හදල තියෙන කොටසක් මේ ඩ්‍රෝවින් බෝඩ් එක. නතමේ අඳින පූරුව කියෙන කෙනා. රයි් තෙපාව මත නැංවූ අඳින පූරුව තෙක්ක වැනි පදම් කළ ලීකින් මනාව සකස් කරලතිෙන්. රයි් දෙවනි උපකරණය තමයි පුතේ මීට අදාල තලමසේට අදාළ දෙවැනි ප්‍රධාන කොටස තමයි පුතේ තලමේසේ ඇලිඩේඩේ. එ තන් අපි අට කියෙනාපුතේ දර්ශරයකේ කියලා දර්ශරයකේ මීට අමතරුව තලමේස බිම්මැනීමට අදාළ වෙනත් උපාංග තියනවා දරුවනි ඉස්පීතු ලෙවලේ තියෙනවා දරුවනි ර අනිකුත් උපාගතින අරුල්ල ස්පීතු ලෙවලේ එතකොට ලම්බේ සහිත යුමුල්ලුව ඔබට මත ඇති මේසේ මත පිහිටි ලක්ෂයක පොලෝ මත පිහිටීම යා ැීම සොඳහාපි ඔබ මතකද මේසේ මත කඩදාසියක් එලල සුදු කඩදාසයක් එල්ලා කඩදාසි අපි මොනගෙද ඇල් පෙනිති මගින් සවිකරගන්නවා මේ බෝඩ් එකට ඉඩ පස් ඔබට මතක දි මේසේ මත හරි මඇද ස්ථානයේ ඇල්පනිිත්තක් ගහල මේ මේසේ මත පිහිටි ලක්‍ෂයක පොලෝ මත පිහිටීම සෙවීම සඳහා ලම්බේ සහ යුමුල්ලුව භාවිතා කර ඔබට මතකද මේ ලක්ෂ දෙක එකම සිරස්ශ්‍රේකාවේ තියෙන්න්න ඕනි කියලා මේ ලක්ෂ දෙක ගැන් මේසේ මත පිහිටි ලක්ෂයක මේසේ හරිමැද මේසේ මත පිහිි ලක්ෂයක පොලෝ මත පිහිටීම සෙවීම සඳහා ඔබන මතගද ලම්බේ සහයු මුල්ලුව භාවිත්තේ අපි එක සිදු කර මේ ලක්ෂ දෙක එකම සිරස්ශ්‍රේකාාවකට තියන්න ඕන කිව්ව ඉස්පීතු ලෙවලය අශ්‍යයි මේසේ ලෙවල් කරගන්න උපකරණයක් නැත්තම් පැන්සලක්කෝ පෑනක් භාවිතා කරල කිසිම දිසාභකට රෝල් නොවන අවස්ථාවේදී අපිට මේසේ ලෙවල් කරගන්න පුළුවන්දරුවුණේ ඒවගේම මිනුම් පටිය අවශ්‍යයයි මිනුම් පටිය අවශය ටේප්වශය පෙළගැනුම් බ්‍රටිය අවශ්‍යයයි දරුවුණේ ඉඩ මයි මොලට පෙළගැන්නුම් රිටිතියලා මේ මේසේ මත ඇලිඩේඩේ දිගැරලා ිම් බලන්නේ අපි ඔබට මතකද ඇලිඩේට් උපකරණේ මේ ඇලිඩේඩ ් ලි ඇලිඩේට් උපකරණන්නේ අපි මේ ඇලිඩේඩම් බලන්නකොට බුතේ අපි මේසේ මත මේ ඇලිඩේඩය තියලා බලනකොට දිගැන්ලා මේසේ මත අපේ ඇලිඩඩියම් බලන්න මේසේ මත ඇලිඩඩ මේ ල්පනිත්තේ ධාරයට කියලා අපි ඇලිඩේඩය මේ මේ කොටස්ේක පහත් කරන්න පුලන් දිගාරලා අපි ඇලිඩියඩෙන් බලනකොට හරි ඉඩම මයිම්මල්ලට අල්ල තියෙන පෙළගැන්නුම් රිටිදිහා අපි ඇලිඩියඩෙන් බලනො ඇලිඩියඩෙන් බලකොට මේ පෙළගැන්නුම් රිට එකමතඒක සමපාත වෙනවනං රයි් එකමතඒක සමපාත වෙනකාර අපි සකස් කරගන්න නිවැරදි. ඇලිඩඩ මේ තුළින් බලනකොට ඇලිඩේඩෙන් බලනකොට. ඉඩම මයි මොල්ට අල්ල තියන පෙළගැන්නුම් රිටිදිහ අපි ඇලිඩියඩෙන් බලනො බලලයවා එකමතඒක ඒවා සමපාත වෙනවන අපිඒ මයිමේ ඉදං මේ මේ සේයට තියෙන දුර. ඉඩමේ මයිමි ඉදම් මේ මේසේ අදාළ ලක්ෂයට තියන දොර මිනුම් පටියක් ආධාරයෙන් මැනගන්නවා. මිනුම් පටියක් ආධාරයෙන් මැනගෙන මේ අපි පරිමානයට සලකුණු කරනු අයක. කඩදසය මත ඒවා පරිමාණයට සලකුණු කරගන්නවා. එයාකාරිී ඉඩමේ මයිම් මොල්ට යෙන මිනුම් ලබාගෙන ඒවා සුදුසු පරිමාණයකට සිතියම් මත සලකුණු කරලා අපි. මේ මිනුම් ලබාගන්නා අමස්නාවේයදීම තල මේ සමිනිිත ක්‍රමය මගෙන් අපිට සිතියම පිළියල කරගන්න පුළුවන් ක්‍රමය. අන්නේහන් තල මේ සමිනිත කරමය සුවිශේෂ ශත්තිය තමයි පපුතේ මිනුම් ලබාගන්නා අතර තුරම සිතියම පිළියල කිරීම කරන්න පුුවන් එ ගැන මනිනුම් ලබා ගැනීම සහ සිතියම පිළියල කිරීම කියන ක්‍රම දෙකම එකවර සිදුකරගන්න පුළුවන් ක්‍රමවේදයක් මේක තල මේ සමිනිිත කරමය. පරිමාණ ඉඩමක අපිට ර මිනුම් ලබා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් මිනිත ක්‍රමයයක් විදිට තලමේසු මිනිත කමය අපිට හඳුන්න්න පුුවන් කෙටයෙන් තලමස මිනිත ක්‍රමය ඔගොලොට හඳුන්න්න පුළුවන් ඊළඟට දෙවනි ක්‍රමය දම්මල්මැන ලෝපුරු න ලෝපුරුක් නවා ට සම්බන්ධ කරල දරුවනේ අපිට මේ සකස් කරගන්නා ලද දම්මල භාවිතයෙන් අපිට මිනුම් ලබාගන්න පුළුවන් දරුවනේ. ලෝහ පුරුක් නමා ෝ නම ලෝහපුරුක් නම එකටේවා මොනලා ර් සාදාගත්ත දම්මල භාවිතයෙන් මේ මිනුම් ලබාගන්න පුළුවන් රේකය මිනුම් පමණයිපුතේ මේකද ලබාගන්න දුර සම්බන්ධ මිනුම් දිග සම්බන්ධ මිනුම් තමා ලබාගන්න. සරල පැරණි නිර්වදධ ක්‍රමයක් කුඩා ඉඩමක මැනගැනීම සොඳහා භාවිතා කරන්න පුළුවන් දරුවනි ඉරිම ත්‍රිකෝන කිහිප එකට බෙදලා වර්ගඵලය එසෙවීම සඳහා තමයි මේකේ මූල ධර්මයවෙන් ලෝපුරු නමා ලෝහපුරුක් නමල එකට සම්බන්ධ කල්ල පුතේ අපි මේ සකස් කරගන්න දම්මල් අපි දන්නවා ඉංජිනේරු දම්මැල් නෙද දරුවනේ මේ දම්මැල් වර්ග ගැන ඔබ දන්නවා පුතේ මේ භාවිත කරන දම්මැල් වර්ග තියනෝ මේ දම්වැල් වර්ග තිනෙන ඉංජිනෙරු දම්වැල ගන්ට්‍ර දම්වැල ර්මට්‍රක් දම්මල් මේ දම්මල භාවිතා කල්ලා මිනුම් ලබා ගැනීමයි පුතේ සුදු කරන්න මේකද දිග සම්බන්ධ මිඳුම් රේකය මිනුම් පමණයි ලබාගන් ඉඩම ත්‍රිකෝණ කිහිපයකට බෙදලා ඉඩම වර්ග පලයේ සොයා ගැනීමයි කරන්නේ මේ ත්‍රිකෝණී කරණය තමයි පුතේ මේ දම්මැල් මෙ මීත කරමේ මූල ධර්මය ර මේක අපිට ම ශාල ේ්‍ර සඳහා භාවිතා කරන්න බැහැදරුවුණේ දම්මල එයා හා ගෙනයාේ අපහසුවත් හේතුව නිසාපුතේ අපිට දැන් වර්තමානයේ මීත කමේ දම්මල් මනිම භාවිතයට සිදු නොවනකමයක් විදි අපිට හඳුන්න පුළුව. මාලිමාමැ මාලිමාමැු පිස්ම මාලිමාවක් භාවිතා කල්ල රේකාවක දිගමැනීම දිගම්සේ මැන ගැනීම එපුතේ සිදු කරන්න මේක අපට සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණය ඉඩමක් මැනගැනීම සිදු කරන්න පුළොහ ර. හරි විශේෂයෙන් ම අපී මොකදද මේකෙදී මැනගන්න දරුවනි ෆයි් ප්‍රිශ්ම මාලිමාවක් භාවිතා කල්ලා රේකාවක දිගම්ශය එක උතුරු දිශය ට දක්ෂිනාවර්තව කෝනේ මැනගැනීමදබු උතුරු දිශාවය සිට දක්ෂණාවර්තව සිදුන ඇතිව ඕෝනේ මැගැීම සිදුවවෙන්නේ පපුතේ අපිදන්නවා අ දිගංශය මැගැනීම කෙලකයි උතුරු දිශාවඉන්ඩ දක්ෂිණාවරත්තෝ සාධනකෝනේ මැනීම සිදු කරන්නේ පතේ ්‍රේකාාවක දිගම්සේ මැනගැනීම සිදු කරන්න පුළුවන්පුතේ විශේෂයෙන්ම මේකෙදී චුම්භ සේත්‍ර ක්‍රියාත්මකවන නිස්ථාන වලදී අපි දන්නවා මේ මැනුම කරන්න අමාරුයි භූෂමතාවේ වැඩ ස්ථාන වලදිින් අපිට මේක සිදු කරන්නඩ අමාරු. බ ශේෂ්‍ර ක්‍රියාත්පකෝ ස්ථානයකද අපට මේ මිනුම් ල මාලිමාවේ මනිනුම් ලබාගෙනීම දශෂ ඇතිවෙන්න පුළුවන් පුතේ චම්බ ශේත්‍ර ක්‍රියාත්මක ස්ානල මැනුම්ගන්ඩ මරගේම අපිට භූෂමතාවේ වැඩි ස්ථානල මේ මැනුම් ගඩ අමාරු. එනම් මේකෙද අපිට සාමාන්‍යෙන් විශාල ඉඩමක විශාල භූමියක මිනුම් කටයතු සිදු කරගන්න පුළුවන් මෙමගින් අපිට මොකක්ද විශේෂෙන්ම මාලි මාමැනුම්මගේ ප්‍රශ්ම මාලිමාවක් භාවිතා කරලයි රේකාාවක දිගම්ශේ මැනගැනීම සිදු කරන්න හරි. එළඟට තඩු ලයි භාවිතෙන් තෙඩු ලයි් එකටල් එකකි ලිකියන් විශේෂ අපි දන්නවා මේකෙදී කෝන මැනීම සඳහා දරුවනේ මේ තිඩු ලයිට් නැමති උපකරණ භාවිතා කරන්නේ කෝන මැනීම සොඳහා අපි දන්නවා තඩු ලයිට් භාවිතා කරන්නේ දරුවන කෝන මැනීම සොඳහා තිඩ යි භාවිතා කරන්න. භාවිතා කරන්නේ කෝන මැනීම සඳහා තඩලයිට් එක ටල් එක තඩල විශේෂෙන්ම පතේ කෝනමනගනීම සඳ කෝන මැනගැනීම සඳහා තමයි පතේ මේ භාවිතා කරන්න භාවිතා කරයි. කෝමදපුතේ විශේෂයෙන් අපි දන්නවා මේකෙදිපුතේ මොනවගේ කෝනදපුතේ මැනුගැනීම සිදු කරන්නේ. සි සිරස්තලේ හා තිරස්තලයි මත දයන්. සිරස්තල හා බරපුතේ සිරස්තලේ හා, තිරස් තල එක් ඕන මෙන ගැනීම සඳහා මෙන ගැනීම සඳහා භාවිතා කරනු ලබයි ඒ වගේම මේ තල්ලයිට් මෙනුම වැදගත් කම් මන අද දරුවුණ ් එක භාවිතා කරන්නේ කෝන මෙනගැනීම සඳහා දරුවනි අපිට සිරස්තලයේ හා තිරස්තලය ඕන මෙැනගැනීම සඳහා දරුවනේ තිෙඩ ලයිට්ුවෙන උපකරණය භාවිතා කරන. විශේෂයෙන්ම දරුවන අපි විශේෂයෙන්ම ළඟාවිය නොහැකි රයිට් ස්ථානයක අපිට මෙනුම් ලබා ගැනීමේදී දරුවන. ලඟාවිය නොහැකි ස්ථානයක ගල්ක්රි අපිට ංඟාවිය ොහැකි භාවිතයේ වැදගත්කම් විදිහර පුති කියන්න පුළලාන් අපිට ලංඟාවිය නොහැකි ස්ථානයක උස මැනගැනීම සඳහා අප ලඟාාවිය නොහැකි ස්ථානයක අප ලඟාවෙන්න්න බැරි ස්ථානයක තියන දෙයක් මැනගන්ඩ අපිට මිත්‍යඩ ලයිට් මැනුම යොදාගන්න පුළුවන් දරුවුණ. ඒවාගේම යම්කිසි ඉඩමක් ආවරණය කරමින් විශාල ගොඩනැගිල්ලක් තියෙනවාන යම්කිසි ඉඩමක් ආවරණය කරලා ඒ ඉඩම යම්කිසි ඉඩමක් ආවරණය වන විදිහයට සම්පූර්ණ විශාල වශයන්නේ ඉඩම ආවරණය පරිදි ඉඩම තුළ ගොඩනගිල්ල තියෙනවානම් අපිට එවැනි අවස්ථාවක මැනුම් කටයුතු කරන්න මේ තෙරඩ ලයිට් වෙනුම් භාවිතා කරන්න පුළුවන් ඒ වගේම භූමියයේ බාධක වැඩිපුර තියනෙනවා නම් විශාල වශයෙන් බාධක සහිත ඉඩම කනන්දරුවනේ අපිට එවැනි මැනුම් කටයුතු සඳහා විශෂෙන්ම මේ තඩ ලයිට් මැනුම භාවිතා කරන්න පුළුව ර් එකත් විශේෂයෙන් මතක තියාගන්න අපි ඉදිරියට ර අපි ඉඩබස්සි බලමු පූර්ණමානයේ ඊඩම උපකරණ ඊඩ උපකරණේ එලෙක්ට්‍රෝනිික දුරමැනීම ර් අපි දන්නව දරුවනේ මේ තිරස් දුර මැනීම සඳහා භාවිතා කරන්න ක්‍රමයයක් තමයිපති ඉතාම නිරවද්ධ ක්‍රමයක් මේ ඊඩම් කියන්නේ එම නැත්තම් මේකට අපි කියනවා පූර්ණමානය කියලා දැන් සාමාන්‍යයෙන් හිතන්නක උදාහරණයක් විදිහයට අපිට ජනාකීර්ණ මාරගයක ජනාීණ එක ජනතාව බහුලෝ ගැවසෙන ප්‍රධාන මහා මාරගයක් අරහා ඉතාමත්ම ජනකීරණ ස්ථානයක මසන්ධියක මේ මාර්ගය හරහා අපි මාර්ගයේ දෙපස අපිට මේ දුර මැනගැනීමට තිය නවස්ථාවක්. තිරස් තුර මැනගැනීමට තිය අවස්ථාවක අපිට එක කරන්න අපහසුයි. මුොකද වාහන යනො ිනුම් පටයකින් කර්ඩා මාරුයි. රාත්‍රි කාලයක කරන්න කියත් අපිට ප්‍රායෝගික නෑ. අන්න එවැනි අවස්ථාවක අපිට මේ මිනුම් කරමය භාවිතා කරන්න පුළුවන් දරුවන. විදදු ්චුම්බක දුරමැනීම. හරි. මේ භාවිතයෙන් අපි දුරැනීම සිදුරන්න පුළා ේඩම උපකරණය දරුවනි එවැනි අවස්ථාව ක අපිට පහසුවෙන් මේක සිදුකරන්න පුළුව රයිට් මේකෙන් නිකුත් කරන කියරණයක් අපි උපකරණය යම් ස්ථා අදාළ ස්ථානයේ මැනියතු ලක්ෂ දෙකාතර එක්ක ස්ථානයක අපි උපකරණයේ ස්නාාපිත කරලා දරුවනි අපිට මනින් ඕන ලක්ෂ දෙකාතර ර් මැනිින් ඕනේ ලක්ෂ දෙකාතර එක් ස්ථානයක අපි රරිද අපි උපකරණයේ ස්ථාපිත කරලා දරුවනි හරි උපකරණය ස්ථාපිතක කල් අපි මැනියතු ස්ථානයක් ස්ථානක උපකරණ ස්ථාපිත කරලා අප ස්ථාන දෙකාත අනිත් ස්ථානයි ප්‍රිශ්මයක් රදෝවන ලද රිටක් නැත්තම් කිරණ පරාාවර්තන යෂ්ියක් රදෝන අදරුවට හරි මේකින් අපි තරංග භාවිත කරල මයික්‍රෝවයේ උස්භාවිත කරලා ම විදුච්චුම්ග තරංග රංග ාවිතා කලා මේ ක්‍රියාවලිය සිදුගරගන්නේ මේකේ අපි මනන්න නැත්තාම් බොත්තම ප්‍රශ්කරට පස්සි දරුවනේ මේ ප්‍රශ්මය කිරණ පරවර්තන යෂ්ටිය කියල වැදිල කියරණය වැදිල නැවත පරාවර්ථනය වීමට ගතවන කාලය මගින් පුතේ මේ ලක්ෂ දෙකාතර දුර උපකරණය තිරේ මත අපිට ගණනය කරලා දැක්වීම සිද්ධ කරනු. යි් උපකරණය තිරේ මත අප මේ දුර ගණනය කරලා දක්වොන දරුණේ මේ ගිහිල්ල උපරණ මනන්න බොත්ම බෝට පස්ි පුතේ මේකින් නිකුත් වන කරණ මේ පිස්්මේ වෙදලා නැවත පරාවර්තනය පුතේ මේ නැවත පරවර්ථනයීමට පැමිණීමට ගතවන කාලය පුතේ අපිට මගින් මේ තිරේමත උපකරණයේ තිරේ මත අපිට ගණනය කරලා දක්කනවා මේක මගින්. අපිට විශේෂයෙන්ම මේ දුර තිරස්තුර නිවද්‍යව ගණ කරන්න පුලළම්පුතු ඉතා ජනප්‍රියයි. මිල අිකවඋනත්පුතිය තා නප්‍රියත් එයට පත් නැතිවම් බැරි උපරණය එබා පත්තිල ඔබ දැකලඇති නතරම්ක මාර්ග කටයුතු නිත නිනම් කටයුතු මාග ඉදිකරීම කටයුතුල නිදල ඉන්න නිලධරංගව රැගෙන යනමේඒඩම් උපරන්නේ නැත්තං පූර්ණමානයක උපරණය දැක ඇද දරුණේ ඩම් උපකරන්නේ. හයිත් ඉතාම ජනප්‍රිය උපරමයක් දිරස්තුර මැනීම සොදා යොදාගන්න. විදදුත් චුම්බක අපික විදත් නැත්තන් ඉලෙක්ට්‍රෝනික දුර මැනීම නැතම් පූර්ණ මානය කියලම උපරණ අපික. ිදිරියටය ලෝක ව්‍යාප්ත යාාත්‍රාචාණ චන්දරිකා පද්ධති මොකත් දරුවනේ ඒ කක්ෂකත කරලා තියෙන චන්ද්‍රිකා පදධතියක් මගින් අපි දන්නවා ඔබට විශේෂෙන් ඔබේ ස්මර්ට් ෆෝන්ක නේදපුතේ අපි දන්නවා මේක ගලගල් මැප් එක හරහා ඔබට ම ස්ථාන ලකේෂනක හොයගන්න පුලුවන් තරමට දැන්මේ තක්ෂණ දියුණ වෙලාතිනවා දරුණන. GPS. ග්ලොනෑස් අපි දන්නවා GPS කියලා විශේෂෙන්ම චන්ද්‍රිකා එදහනස අනු පහ චන්ද්‍රිකා තිස්් දෙකින් ආරම්භ කර පද්ධති. ඒවගේ රුසියාාව මගින් එදස්නේ අනු පහදි චන්ද්‍රකා විසි හතරකින් ආරම්භරපු මේ චන්ද්‍රිකා පද්ධති. ඇති මේ චන්ද්‍රිකා පදධති මගින් යම්කිසි ස්ථානයක ඉදලපුතේ අපිට විශේෂයෙන්ම මේ පොළොමත යම් ස්ථානයක යම් දන්න අස්ථානෙක ඉඳලා නොදන්න අස්ථානයක නිරපේක්ෂ පිහිටීම සොයා ගැනීම සඳහා පුතේ මේ ක්‍රමවේදය භාවිතාගන්නවා. යා අපි දන්නවා විශේෂයෙන්ම මොකදද පුතේ ලෝක ව්‍යපත යනත්‍රාචරණ චන්ද්‍රකා පද්ධතියක් මගින් පුතේ යිට රදෝල තියන මේ චන්ද්‍රිකා පද්තියක් මගේ අපිට පුළුවන් යම් දන්න අස්ථානක ද නොදන්න ස්ථනක පිහිටීම සයගන්න පුළ උදාාරනෙක් විදේ. ඔ ඔබ ස්මට ජංග මුදුරතෙ Googleමැ් ලෝකේෂනෙ හයයාගන්න පුලන් තන් ටින ස්ථාන පිඳව අපිට අනාවර්ණය කරගන්න පුළුවන් තත්ත්ව දක්වා දරුවනේ මේ බිම්වැැනීමේ කම ශිල්පය අද වෙනකොට මේ තාක්ෂණය දියුණු වෙලාතිරන්න පුතේ එකයි විශේෂෙන්ම මිතරද අපට කියන්න කැමති හරි ඊළඟට පුතේ චායාරයකන මිතිය චාරයකන මිතිය පුතේ මේ ගවා විශේෂිත ඒ ගන්්‍යයානාවක් මත සවිකන් ලද කැමරාවක් මගින් දරුවනේ ලබාගන්නා චායාරූප මගින්. ඒ චායරූප පුතේ විශේෂ මුරදුකාන්ගයක් මතින් පරිගණකමත් පරිගණකයක් මතින් මෙවා ඇඳීම මගින් පුතේ විශේෂ මුරුදුකාන්ගයක් රයි්. චාඒ මත සවිකන්න විශේෂ රෘදුකාන්ගයක් මගින් පපුතේ පරිගණකයක් මගින් මෙවා ඇඳීම සිද්ධ කල්ලා ඒවා එක මත එකට තියල දරුවනේ මේ තොරතුරු ලබා ගැීම භූමේ අදාල ස්ථානල උසගණනය කිරීමයි දරුවනේ මේක දෙ සිදු කරන්නේ ගුවන්්‍යානකට සවිකන් ලද විශේෂිත කැමරාවක් මගින් අදාල ස්ථානට චායරූප ලබාගෙන පුතේ ඒවා විශේෂිත මෘදුකාංගයක් මගින් පුතේ රයිට් අපි දන්නවා ත්‍රමාණ රූප සටහන් ලබාගැනීම මගින් දරුවනේ රයිට් ඒක මොකද කරන්නේ ඒවා එකමත එක අකස් කරල එක මත එකක තියල අදාල ස්ානල උස ගණනය කරගෙන මක්ෂසිදු කරු ලබන අදරුවනනි මේ මිනුම් ක්‍රමයේදී චයර්යකන මිතිය කියන ක්‍රමවේදේමාගේ. ළංඟ දරුවන මේ භූගලියයේ තොරතුරු පද්ධතිය ගත්තහම් පුතේ මේක පරිගණක ගතගන්නු ලද විශේෂණ පරි ගණකගත මගින් ක්‍රියාත්මකෝන සිතයම් ක්‍රමවේදයක් දරුවන මේකෙද විශේෂයෙන්ම සිතියමක් මත, තොරතුරු දැක්වීමමක් සිදුකරන්නන අපපුතිේ ජලාස වනන්තර වැනි විශේෂම භූමියයේ විශේෂ අපි දෙයක් ජලාස වනනා අන්තර. ගොඩන වගේ දේවල් මේකම සිටියමක් තුළ දැක්වීමක් සිදුකරන්නවා දරුවුණ මේකත් විශේෂයෙන්ම පරිගණක මගින් සිදුකරන පරිගනක ගත පරිගණක මගින් සිදු කරන සිියම් ගත කිරීම පද්ධතියක් පුතේ බූගෝලියය තොරතුරු පද්ධතියක්ගැන මේ එකම සිතිියමක් මතමින් තොරතුරු විශේෂයම වනා අන්තරජලාස වැනි දේවල් එකම සිතිියමක්මත. දක්වීම මගින් පුතේ අපට පහසුවෙන් ඒ කටයුතු හඳුනා ගැනීම කටයහුතු සිදුකරගන්න පුලුවන්ඒ අපි කෙනවා මේ භූගෝලියය තොරතුරු පද්ධතිය කලා ඉතින් මේ විශේෂෙන්ම කතාකරිය දල පුතාලත් එක්ක මේ බිම්මැනු මේ ශිල්ප ක්‍රම සහ ඒවා කැටයෙන් හැඳින් නිීමක් දියපුතේකරරි අනිවාරෙන් මේ රජා ප්‍රශ්නකට හන්න පුලුවන් එන්සායික හොඳට මේවර අහන්න පුලුවන් අවධාර්නය කරලා විශේෂෙන් කියන්නේ රට් අපිහෙන යම් වැඩට. අපි ්‍ර්න යන්න ම්ම නු ල්ප ට ි කර තැන කිය අයිද තියෙන්නේ ඒ ශල්පක්‍රම ක ගත්තිෙනවාද. පහත දීඇතේ බිම්මැනීමේ ශිල්පක්‍රම හතරකි මාලිම බින්ම්මැනුම්, අපි දන්නවා ප්‍රශ්ම මාලිමාවක් භාවිතයේ නේද දරුණන රකාවක දිගංශය නිදපුතියේ දිගංශය කියන්නේ අපි දන්නවා අනේ දරුවන උතුරු දිශාව ඉඳලා දක්ෂිණවර්තව මනු ලබන කෝනේ. මයි මේ දිගම්ශේකයන් දරුණනි අපිට විශාල බිම් කොටසක් මැනගැනීම සඳහාමී විශේෂෙන්ම මාලිමමා බිම්මනුව භාවිතා කරන්න පුළුවන් ඒකෙද විශේෂයෙන්ම චුම්භ ෂ්්‍ර ක්‍රියාත්මක වන ස් ප්‍රේෂ් ප්‍රදේශවලද භාවිතය අපහසු. ඒ වගේම භූෂමතාව වැඩ ස්ථනවලදදි මේ අපිට භාවිතා කරන්න අපහසුව ව. ල්ලක්ට්‍රෝනික බම්මනීම ගෙන අපි කතා කරලාස් මේකට අදාළතික කතා කරනවන පපුති ඩ නැත්තං අපි කෙනවා දරුවනේ අපි කියෙනනවා විශේෂෙන්ම මේකේද. අපි මේ නය දරුවනේ තරංග භාවිතයෙන් මේක සිදුකරන්නේ උපකරණය තිරේ මත දුරගණනය කරල දක්වොනොමකෙදී චාරය කර මිතිය ගැන අපි කතාකරා ගුවන්නේ අනයක් මගින් සක්ගුවන්නක සවිකරන කැමරාවක් මගින් ලබා ගන්නා මේ චායරූප විශේෂිත මුදුකාන්ගයක් මගින් ඇඳීමකට ලක්කන්නවා ත්‍රඩි රූප සටහන් බවට අරගන මේ උස ගණනය කිරීමක් ඒවයිකට තියලා උස ගණනය කිරීමක් සිදුකරන දරුවනේ. තලමේ ස්බින් වැනීමේදී තලමේ සය දති තලම මේ එසේ සහ උපංග විශේෂි උපාංග කිහිපයක් භාවිතා කරලා ඉඩමක බිම්මැනුම් ක්‍රියාවලිය සහ සිතියම පිළවෙල කිරගක ගැනීම කියන කටයුතු දෙකම එකවර් සිදු කරගන්න පුළුවන් ක්‍රමයක් විදිර අපිට හඳුන්න්න පුළන් එහිනම් පහත දී ඇත්තේ බිම්මැනීමේ ශිල්ප ක්‍රම හතරක් බලමු මොනෝ දහන්නක හරි පහත සඳහන් හිස්තැන් සඳහා ගැලපෙන පිළිතුර දී ඇති බිම්මැනීමේ ශිල්ප්‍රම අතරින් තෝරා අදාළ අක්ෂරය දක්වන්න කියනවා පූර්ණමානයේ භාවිතයෙන් සිදු කරයි පූර්ණමානය කියන්නීමේඊඩ උපකරණය ඉලක්ටෝනික් නදඩම් කියන්නේ එලෙක්ටොනික් ඩිස්ටල්ස් මෙෂයමටේ ඒඩම් උපකරණය මොකක්ද පූර්ණමානය භාවිතයෙන් සිදුකරනු ලැබි බල මොකද කිය ඉලක්ට්‍රෝනිික බින් මැනීම ේද පූර්ණමාය භාවිතය සිදුරන්නේ මොකද ෙක්ෝනි බිම සංකේති විතරද්‍යමනන් ඇති ඉලෙක්ට්‍රෝනිික බිම්මැන්‍රනි බිමු රෝමලක් අන්දක චුම්බක ශේෂත්‍ර බලපාන ප්‍රදේශයක දී සිදු කළ නොහැකි ුම්බක ශේෂ්්‍ර ලපාන ප්‍රදේශයකදී, ප්‍රශ්ම මාලිමාවල ඒවා වස් වවා ඒවා දිසාන වන් වෙනස්වීම සිද්ධවෙනවා නේද නිවරදිව කටයතු කරන්න බැ ඒවාගේම භවිෂමතාවේ වැඩ ස්ථානවල අපිට ප්‍රශ්ම මාලිම භවිතය මැනුම් කටයුතු කරන්න අආමාරු අන්න බලන්න ගැන අවෝධී තියවනම් පටස් ටක්ගාලා අපිට මේකට දාල පිතුර ගන්නපුුවන් ඉංග්‍රීසි ංකේයේ විතරද්‍යන්මාම ඇති. ුම්බකශේත්‍ර බලපාන ප්‍රදේශයකදී සිදු කල නොහැ මොකදපුතේ. මාලි මාබිම්ැුැපිටල් Aැිට මාලිමාබින්මැනුමයි සිදු කන්න මාලිමමාබින්මැනු මයි සිදු කරන්න බැරි දරුවනි තුන් එනි ප්‍රශ්නේ ගුවන් යානයකට සවිකන් ලද කැමරාවක් මගින් සිදුකරනු ලැබේ පුතේ ගුවන් ්‍යයාාවයනාවකට සවිකන් ලද කැමරාවක් මගින් චාරූප ගත කල්ලා ඒවා දරුණේ විශේෂිතම රුදුකාගයක් මගින් ප්‍රීඩි ඇඳීමට අත්‍රමාණ ඇඳීමට ලක් කලේව එක මත්ක තබල උසගණනය කිරීම භූමයේ සිදුකනු ලබන්නේ පුතේ චායරයකන මිතිය මගින් ගුවන්්‍යානයකට සවිකන් ලද කැමරාවක් මගින් සිදුකනු ලැබේ පුතේ බලන්න චායාරයකට මිතිේ සී සංකේතිය දනක් ඕගොල්ලු ඇති. සංකීතයේ. ජායාරය කනමිතිය ආලෝක තීවුරතාව අධික විටති සිදු කරන්න අපහසුයි මේ ආලෝක තිවරතාව අධික විටදි සිදු කරන්න අපහහාසේපුතේ විශේෂයෙන්ම තල මේසවබිම්මැනුමණ ඔවු තල මේසබිමැනු B කැපිට D ආලෝක තිවුරතාව අධි විට දී කරන්න අපහසුුව අපිට තල මේසබිම්මැනු කැපිටල් ඩී දරුවනි ආලෝක තිවරතාව අධික විට දි දරුවන අපිට කරන්න අපහන්සුවීමේ තල මේසබිම්මැනුම හොඳයි දරුවනි එවිෙට අපිට B කියල පිළිතුර දාන්න ඕනේ දරුවන බලන්න ඒකරත් බලන්න ලකුණු එකතුවන ආකාරය දරුවන එකකරේ වැදනත් පාධන දෙනම් බලන්න මේේදේවල් පිළිබඳ උත්තර ලියන්නවා අප හොඳම විශෂ නිර්දේශය පිළිබඳ ගැබුරුින් අධ්‍යයනය කර තියනවන විෂේකරුණු හොඳින් අ්‍යයනය කරලා හිටියට මදි දරුවන. ඔබ හොඳට මේමෙනකොටේ විෂේකරුණු අධ්‍යයනය කල තියෙනහ ඔබ හැකි පමණ විියෝග මාදිය ප්‍රශ්නෝල්ට පිළිතුරු සපයන්න විවගන්න පස්න විරණය කරන්න. එතකොට තමයි ඔබට මේ විහකතරචානා ප්‍රශ්ටෝල්ට හොඳින් පිළිතුරලියලා ඔබ අවසානයේ දෙවන දෙනිය විභාගේ දෙවන දිනේදී ජයවිවපද්ධති තාක්ෂණේදේ පළවිෙන දවසබ භහවාරණ පස්්ට පත්වයට මහුණ දෙන්නේ බහවාරණ පස්්න පනාට ඔබට හැකිපම ඔබ කොච්චරද බහවාරණ පස්ටොල්ට පිළිතුර ියල ලියලා විවරණය කල්ලා හුරුවෙන්නේ ඒ අනුව තමයි ඔබේ අවසන් ප්‍රතිඵලේ තිීරණවෙනි. ොච්චරද වූගත මා දි රච ප ් සහ රච ප ළිතුර රුව . රච පශ් ත්ත යට අවස ුණ ොච්ච හන්ස න්නේ. ගේ ශේ නිිය ොච්චද වැඩ කරන්නේ. ඒ අනුවයි ඔබේ අවසන් ප්‍රතිඵලේ තීරණයවෙන්. ඒ සාහබ අඩුවෙන් වැඩ කරලා. වැඩිපුර පස්සවෙන්න බැහැ ඔබ වැඩිපුර වැඩ කරලා ඔබ වැඩකරපු තරමටයි දේපුතේ ප්‍රතිඵලතියෙන් ඒනිසායිතා හොඳට වැඩකරන්න හොඳට විශෂෙන් විර්දේශය ආවරණය කරගන්න ොස්වෙන් සය නිසාහ දහතුන් ව සේය කියෙන මේෆම්පූර්ණ මුළු විෂය නිවිර්දේශම ආවරණය වන පරිදි ප්‍රශ්නාහ්‍යපුතේ විභාගේ ප්‍රශ්නාහන් ඒක නිසා ඔබ විශෂය නිර්දේශය ඇතුළට කොතින් ඇහුවක් පිළතුර දෙන්න පුළුවන් ආකාරයට මේ රිිෂන් පන්තිය නැත්තන් අපි මේ පුොනරීක්ෂණ පාටමමාලා සූදානම්ක ලබ වෙන සකස් කලතියන්නේ. යි් එහෙනම් බලන්න මෙතනත් මේ එක කරුණුකට ලකුණු තුන ගාන එකයි දෙකයි තුනයි හතරයි තුංරක් කතර ලකුණු දොලහ ලබා දිරතිනවොදේ පුති අපි අම ඉදිරියට. හරි වානිජ්්‍ය භෝග වගාවකදී මෞෂාකයට සී කොටසපුතේ දෙවන විහ්ගත ප්‍රශ්නයේ සීකොටසටයි අප ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් නිතරම මේකනුත්තානවා කාලයක් අහන්න එඇතු ඉඳලා වත ශේය දේශයත්කාලට පස්සක හොඳට අහනෝ. ොඳට ප්‍රශ්නහන්න පුළුවන් තවත් කොටසක් විදිට මේ ශාක ප්‍රචාරය කොට සපිට හඳන්න පුළුවන්. රයිට් විශේෂෙන්ම මේ අටත්තේ යාවත්කාලන විශෂණ නිර්දේශයතුළ අපි මේ ශාක ප්‍රචාරණ ක්‍රමය අටතේපුොතේ අපි දන්නවා. ශාකයක ප්‍රධාන ශාක ප්‍රචාරණ ක්‍රමවිදියට ශාකයක ලිගික ප්‍රජනය. ජන්මානු හාවීමින් සිදුවන ලිංගික ප්‍රජනය සිදුවුණාපුතේ අපි කියවා පුං සහ ජයාවශයෙන් ජන්මානු හාවීමින් සිදුවන. ාකොල සිදුවන ලිගි ප්‍රජනය මගින් මේ ශකවල ශාක ප්‍රචාරණය සිදියනු. ඊළඟ තවත් ශාක ප්‍රචාරණයක් තමයි බුතේ අලිංගික ප්‍රචාරණ කමේ. නැත්තං ජන්මානු හාවීමකින් තොරව සිදුවන ප්‍රචාරණය. අපි මේකට විශේෂයම කියනවා වර්ධක ප්‍රචාරණයේ. නැත්තං වර්ධක ප්‍රජනය කියලෙකට කියන්නත් පුළුවන්. ශාක වර්ධක ප්‍රචාරණයේ ඇතන් වර්ධක ප්‍රජනණය කියන පුතේ. ශාකයක වර්ධක කොටසක් මගින්. ඒැනේ ජන්මානු හාවීමකින් තොරව. ැ ලික ප්‍රජනවීදන් පුං සහජයාාවසයෙන් ජන්මානුහාමීම මක් සිදුවනනිදරුවුණී අලිංගික ප්‍රචාරණයද අපිදන්නවා පුංසාහ ජයා වශයෙන් ජන්මානු හාීමක් සිදුවෙන් නැ එක නිසායි වචන කියන්න ඕනේ ජන්මානුහාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නවශාක ලබාගැනීම තමයි බුතේ වර්ධක ප්‍රචාරණය කියන්න. අපි දන්නවාම ශාකයක වර්ධක ප්‍රචාණයෙන් ස්වභාවික වර්ද්ධක ප්‍රචාණ භිය්විදියට අපිදන්නවා රයිසෝම කෝම බල්බ, බල්බිල අපිට මේ වගේදවල් කියන පුළම්පපුතේ මේ වර්ධක ප්‍රචාණයේද ශේෂයම අපි දන්නවා භූගත කඳක් ස භූගත කදන් විදියට පුතේ අපි කියන්න කවද්ද මේ රයිසෝම කෝම බල්බ වගේ මේ භූගත කන්දන් රයිසෝම කෝම බල්බ රයිසෝම කියලකෙනවා අප කහ ඉංගුරු කැෙනස් වගේ දේවල් නේද පුතේ පොළොවට සමාන්තරෝ වැඩින භූගත කඳක් කයා ගෙතෙන් ඒවාස අර්ථතාපල් ඉස්කන්දා කන්ද ගත්තා හම ේද පුතේ කඳේ අපි දන්නවා පාර්ශවික ශාකාාවලයි නදපුතිේ කදේ පාර්ශික ශකවුල තමයි ගේෙඩි හටගන්න කඳේ භූගත කඳක් බිලූු නෙදපුතේ ලුණු අපේ බල්බ කියල හඳුන්නන් ඒවගේම නේදරුවනේ අපිට සඳහන් කරන්න පුළුවන් බල්බ රයිසූම කූම කිරියල ගහල වගේ දේවල් නෙදපුොතේ කූම් ඉඩමස්සෙ අපි දන්නවා තවත් මේ ස්වභාවික ප්‍රචාරණ විධයට දාවක ගොට කල වගේ රණස්ලනේ ඉඩ මස්සෙ දන්නවා අපි දන්න අපතේ අතු කැබලි දඩු කැබලි සහ මුල් කැබලි මගින් ප්‍රචාරණය කරන ැැ ල් ැල හිට ව වා ෘති ර්ද ්‍රචා කකම ති. නදපුතේ අපි දන්නවා ලා දල දඩු තියෙනවා පුති අපි දන්නවා ලාදළ දඩු තමාපුතේ විශේෂෙන්ම ලා දඩු තියන ලා දඩු තියෙනවා බතල කෝලිය ඉන්නලා වගේ ශාක ප්‍රචාරණය කරගන්න ලා දඩු මගින් ලා දළ දඩු තිෙනවා දරුවුණ. ලාදළ දඩු තියෙන. ඒවාගේම අපි දන්නවා අඩ ද ති න පති. අඩ දල ද තිනවා විශේෂෙන් මොවාදපු තේ ෝට වාද. ගේ ල් ඒවගේ දළ දඩු තියෙනවා දළ දඩු තිෙනපපුතේ බෝගන් වෙලා ඒවගේ මං්ොක් අවගේ ශාකොල දළ දනු ගන්නමයක් ඊට අමතරෝමේ කෘතිීමම වර්දධ ප්‍රාණ කම විදයට පුතේ අපිට හඳුන්න පුරන් ශාක අතුබැඳීම ඒවගේ ශාක බද්ධ කිරීම සහ පටකරෝපන තාක්ෂණය රයිට් මේ පටකරෝපන තාක්ෂණීම තවත් එ අවස්ථාවක් තමයිකතේ ශුද්‍ර ප්‍රචාරණය කියන්. අපි දන්නවා වානිිජ වගාවකඇදවි්‍යාපාරයක් වශයෙන් යම් කිසි වගාවක් පවත්වගෙන අනුවන අපිට මේ වානයේ වගාවකදිබපුතේ එකකාකාරී පළ ලබාගන්න අවශ්‍ය වෙනවා. මෞෂාකයට සරෝ සම පළ ලබාගණ්ඩුවනි පපුතේඒකාකාරී වගාවක් ලබාගන්න ඕන ව්‍යාපාරයක් විදිට පැළ නසවීක් පැළ වගාවක් කරන්න යනකොට පැළ තෝරගන්නට පාරිභෝගිකෝ කැමති කෝකද තෝරගන්න කෙළ පාරිභෝගිකයන්ට හිතෙනවන සේරම පැල එක වගේ බුතේ දැන් කෙසල් පළ ගත්තහම පටකෝපිත කෙසල් පළ සුද්‍රපචාණයින් ිකරගත්තව මේ පටකරෝපිත ෙල් ප ක්කම එකක් වගේ පැ. වානජ වගාවකදී ඒකාරී ස්වභාවයක් වගාවක් ලබාගණඩ මෞෂාකයට සරෝසම පැළ ලබාගන්නඩ ඒවගේම වෛරස්වලින් ප්‍රතිරෝදීශාක ලබාගණ්ඩ බානුකෙනම් මේ ශුද්්‍ර ප්‍රචාරණය ප්‍රධානවා සිතුනක් මෞෂාකයට සරෝසමශාක ලබාගඩ එකාකාරී පැළ ලබාගණඩ එකාකාරි වගාවක් ලබාගන්ඩ වරස් ප්‍රතිරෝධී පළ ලබාගණඩ අපිට ශුද්්‍ර ප්‍රචාණය වැදගත්වෙන ඒකයි වානජ වගාවකදී අපි මේ ශුද්‍ර ප්‍රචාරණයකෙන් තාක්ෂනයොදාගන්න. පටකරෝපනයම අවස්ථාවක්තම ශुद्්‍ර්‍රचाාණය කියන්. විශේෂම දරුණය මේ शुद්‍ර ප්‍රचाාණයදී අපිට වස්ලलिंग ප්‍රतिතිरोෝधී ශක ලබාගණ හේතුවලතියෙන බතේ මේ ශुद्්‍ර ප්‍රचाරයේදී අප යොදාගන්නේ විभाාජක පටක් අග්‍රस्ථ විාජ අतරस्ථ विभाාජක மூූलाග්‍ර विාජक. මේ විභාජක පටකවුල තියෙන පුතේ සීග්‍රන් වර්ධනය වෙන බෙදෙමින් යන මුරු දුස්තර සයිල මේ මුරු දුස්තර සයිල සීග්‍රේන්් විභාජනයවමින් බෙදමින් යන සයිල ඇති මේවා තුළ පුතේ වෛර ස්වර්ධනයවීමට ඉඩකඩක් නැහැ. ඒකයි විශේෂයෙන්ම මේ පටක යොදාගන්න විභාජක පටක. යි අග්‍රස්ථ විභාජක අන්තරස්ථ විභාජක මූලාග්‍ර විභාජ මෙන්න මේ විභාජක පටකපි අර කිවෝ කලින් කිව්වාගේ පපුති මේවා මුරු දුස්තර පටකයි මේවා තුළතියන් මේ සීග්‍රන් වර්ධනවා බෙදෙනමී යන්න බෙදෙනවා ගුණනේ විමින් යන් එතින් මේ සීග්‍රෙන් බ ෙදමින් ගුණනය වෙන සයිල්ල තුළ වස්සල්ට වර්දනීමට අවස්ථාවක් නෑ අන්න ඒනිසා තමයි වයිරස්වල්ට ප්‍රතිරෝදශාක ලබාගන්න ලුවන් හැකයාාවක්ති. ඉතින් පටකරෝපනය කියලා කියන්නේ පති ශාකයක. වර්දක කොටසක් පටක කොටසක් නැතතා අපිනො මේ විභාජක පටක කොටසක්නේ විශේෂෙන් අපි මේකෙදී කතා කරන්නේ අරර්ථ දැක්වීමදී හැඳින්වීමේ දීමේ ශුද්ද්‍ර ප්‍රචාරණය ශාක ඕනෑම වර්ද කොටසක් නේද පති අප විභාජක පටින වෙදාගන්න පති ජීවානු හරිත තත්ත්වයටටේ අපිෙන අපූති ත්ව වශය ඇසප්ටික් වාර්මන්ට එක ජීවානු හරිත තත්ත්වයටතේ කෘතිීම රෝපණ මාධ්‍යයකර කෘතිීම රෝපණ මාධ්‍යයක වග කරන්න පති බලන්නොක එහෙන මොනාදපුතේ අපි කෙනවා ශාකයක ඕනෑම සජීවී පටකයක් සාකයක ඕනෑමසාකයක ඕනෑම සජී පටකයක් නමුද සජීවි පටකයක් අපි යොදාගන්න කෘතිීමම රෝපණ මාධ්‍යයක් තුළ කෘතිම රෝපණ මාධ්‍යයක් තුළ පාලිත පරිසර තත්ත්වයට ති ජීවවානු හරිත පරිස තත්ව කියන්න නැ ජීවන රිත පරිසර ත්වයටට පාලිත පරිසර තත්වයට නිද ජීවානු හරිත තත්ත්වයට ති කෘතිම රෝපණ මාධ්‍යයක් තුළ වගා කරලපුතේ නවශාක ලබා ගැනීම විශේෂණ මවෂාකයට සමාශාක විශාල සංඛ්‍යාවක් ලාගැනීම සොඳහා. අපි මේ ක්‍රමවේදී භාවිතා කරන විශේෂෙන්ම අපි දන්නව ශුදදු්‍ර ප්‍රචාර්මේදී ප්‍රධාන පියවර ගත්වොත්පුති අපි මොලින් මේ මෞෂාකයක් තෝරගන්න ඕනේ මෞෂාකය මේ පටක ලාගෙනමි සද සූදානම් කරන්න වශ්‍යය පපුත, ප්‍රබේදයට ලක්‍ෂණ අනුකූල ලක්ෂණ තියනවාොදකල අපි තෝරගන්නුවන්න ඉඩ පස්ස මේ ලබාගත්ත පටකේ අපි නිවැරදි ජීවාන හරණය කරන්නඕනි පති. ඊට අවශ්‍ය මේ මාධ්්‍ය සකස්කරගන්න ඕනේ මේ කෘතීම රෝපණ මාධ්‍ය සකස්කරගන්න ඕනේ මේ සකස්කරගන්න ලද. ජීවානුහරිත කෘතීම රෝපණ මාධ්‍ය තුළපුතේ මේ පූර්ුවකයේ නැත්තම් මේ පටකේ සම්ස්ථාපනය කරන්න ඕනිේ අපිේකට ආමුකූලනය කෙනවා අ අපත. අපි මේ ජීවානු හරිත පටකේ ජීවානු හරිත පටකේ ජීවානු හරිත දැහි අඩු භාවිතයෙන්. ජීවානු හරිත තල ප්‍රවාහ කැබිනෙට්ටුව තුළදී. ීවාන හරිත රෝපණ මාධ්‍ය තුළ තැම්පත් කිරීම තමයිකුතේ ආමුකූලනය කියන් ඒ සශුද්්‍රපචාණය පියවරක් නැවතත් බල ජීවාන ුහරිත පටකේ මෙන ජීවානු හරිත පටකේ ජීවාන ුහරිත දැහි අඩු භාවිතයෙන් ජීවාන හරිත තල ප්‍රවාහ කැබිෙනටව තුලද ලමින ෆ්ලෝ කැිනට් එක තුලදී ජීවාන ුහරිත රෝපණ මාධ්‍ය තුළ තැම්පත් කිරීම තමා පපුතේ ආමුකූලනය කියන් එයට පස්සතියන්නේ පුතේ අපි දන්නවා අපි ඊඩ පස්සෙතියෙන්නේ මේ දන්නවා පැළ සංකයා වැඩි කරගන්න එක ගුණන අවදේ නැත්තන් අපි කියනා පුතේ මුල් ඇදවීම උත්තේජන නැත අංකුරවර්ධනය උත්තේජනය කරන එක බුතේ අපි මේකෙද විශේෂෙන්ම අංකුරවර්ධනයවීම උත්තේජනය කරන්නේ පුතේ මේක අංකුර වෙන් කරලා අර කලින් ආකාරයටම සකස් කරපු මාධ්‍යවල තත්වයට තේදී නැවත්ත පැල ඒවා තුළ උපරෝපනය කිරීමක් නැත්තං ඒවා තුළ නැවත සදා සාදාගැනීමත් සිදු කරන්නේ මේකද අපි අංකුර වර්ධනයවීම උත්තේජනය කරන්නේ පුතේ ඒ සඳහා අපි මාධදේ සයිටකයිනින් ප්‍රමාණයේ වැිරනවා සයිටකයිනින් අපි දන්න අගුර වර්ධනවීම සඳහා වැදගත් හෝමෝන ඉඩ වස්්‍ය අපිදන්නවා මේ පැලේ මුල්වර්දනවීම උත්තේජනය කරන්න අවශ්‍යයි මාධ්‍ය සයිටකයිනින් ඉවත් කරලලා මුොල්වර්ධනයවීම සඳහා අපි දන්න ඔක්ෂීන් වැඩි කරනවා. අපිට සීට බින්ඳු ඇදසුම දෙක ප්‍රමාණය අපි දන්නවා අමොනවද මේ අගුරු එකතු කරන්න පුළන්දරුණනේ අගුර. එකතු කරන්න පුළන් මේකෙදී. රයිට් මේ සඳහහා අපට විශේෂන් ඒ කාරිට කරන්න පුලන් ඒට පස්සේ අපි දන්නා මේ පැළ බාහිර පැරිසලයට හුරු කරන්නවුවන පුතේ මේ පැල අප ොම ප්‍රවේශමින් ඉවතරක්ම් මෙතක් නාලාස්ත පරිසේක වැඩච පැ ොහොම ප්‍රවේශම අරන්ගේ මුල්ල තිය ඒගා මාධ්‍යය ඉවත්තන තුරු සෙල්සේ සන්සක හත්තල ස් පහ පමණ උනුසුම් ජලයෙන් හෝදලපුතේ මේ පැල අපි යිඊට පස්ය පට පුළුවන් කැ්ාන් වනි දිීරනාශික විනාඩි පහක කාලයක් ගිල්ල තෙලපුතේ ජවානු හරිත. මාධ්‍ය තුළ වගේදන්තුල අපිට මේවා පැ සිටුව ගන්න පුළුවන්. එඩ පස්සේ කමානුකුලෝ මේ බාහිර පරිසරයට හුරු කරන්නවන පුතේ සයට සීයක් ආර්ධතාවය සහීයට පනහ සෙවන ලබාදීලා පුතේ අපි සති හතරක් අටක් අතර කාලේකදී බාහිර පරිසරයට හුරු කල්ල වගේ සේත්‍රය සිටුවීම ගන්න පුළුවන් යි එහනම් මතකතියාගන්න විශේෂෙන්ම චුද්‍ර ප්‍රචාරණය වැදගත්තයෙන්නේ චුද්‍ර ප්‍රචාරයයේදී විභාජගක පටක භාවිතාන්ක කන නිසා. අපිට වරස් ප්‍රතිරෝදී ශාක ලබාගන්න පුළුවන් මෞෂාකයට සර ස දුහිතරුෂාක පරම්පරාවක් ලබාගන්න පුළුවන් එකකාරී වගාවක් ලබාගැීමට හැකියාවක් තියෙනවා. එනම් ව්‍යාපාරයක් පසේෙන් යම් කිසි වගාවක් කරන්නවන වානිජ වගාව හෙදී පි ඉතාමත්ම වැදගත්තිෙනවා මේ ශුද්‍ර ප්‍රචාණය භාවිතයට යොදා ගැනීම. හොඳ එනම් අප කියන්නේ වානිජ භෝග වගාවකදී මෞෂාකයට සරෝ සම දුහිතුරෂාක සමහයක් ලබා ගැනීම සඳහා. ුද්‍රචාණ ක්‍රියාවලිය භාවිතා ක්‍රියන්න හින්ට එකක් නැත්ත අපිට මේකෙද කියනවා මොකද දරුණ මේ කියන ඉංගියක් දෙනවා ව්‍යාපාරයක් වසයෙන් යම්කිසි භෝග වගාවක් සිදුකරනවා නම් දරුවනේ මෞෂාකයට අපිට ඒ වගාවිදි මෞෂාකයට සරුව සම මෞෂාකයට සමාන දුහිත්‍රෘෂාක සමූහයක් ලබාගන්න ඒ සඳහා අපිට ශුද්‍රප්‍රචාණ ක්‍රියාවලිය භාවිතා කරනවා කිය කියන ්‍ර ඇත්ත වශයෙන්ම අපිට එක කරන්න පුළුවන් හරි ඒයි අපි කිීවී. හින්ට එනම් සුද්ද්‍ර ප්‍රචාරණය සඳහා කිනකරෝපනය යොදා ගැනීම එතරම් සුදුසුන වන්නේ යැයි නක අපි දන්නවා සයිල ගොනුව. හනි අපි දන්න අට තුවාසාක තුවාලයක් වෙච්ච තනකින් පලුදවිවෙච්ච ස්ථානයකින් අපිට මේ සයිල ගොනුවක් අර සීග්‍රෙන් වර්ධනයව වන සයිල ගනුවක් කිනකයක් කියලා කියන්නේ අප කිනකයක් අර සයිල ගොනුව එතැන් අර වර්ධනය වන සයිල ගනුවවා යි. ඒ මේ එවැනි කිනක නෙවෙනි තෝරගන්න ශුද්‍රපචානය සඳ අපි තෝරගන්නේ කවද. විාජක පටක.කිනක නෙවි, ඒ විාජක පටකවල මුරදුස්සර සයිල්ෝල තිෙනවා හැකියාවක් සීගවෙන් ගුණනේවෙන්. යි් ගුණනේ වෙලා මෞසාකයට සරෝ සමශාක ලබා දෙෙන්න්න සමානශාක ලබාදීමට හැකියාවවත් ති වෙන. ශුද්‍රප්‍රචාරණය සඳහ කිනක රෝපණය යොදා ගැනීම එතරම් සුදුසු නුවන්නේ මන්ද කියලා ය පෙන්ගහන්. රයි? ඇයි මෞෂාකයට වඩා වෙනස් පැළ ඇතිවීමේ ප්‍රවනතාවයක් තිබෙන නිසා අන්න බලන් එනම් අපි ශුද්්‍ර ප්‍රචාරණයේ දී නක යුදාගණ්ඩ හේතුනුවන්නේ. මොකද මේ කනක ප්‍රචාරණය මගින්කිනකරෝපනය මගින් මෞෂාකයට වඩා වෙනස් පැළ ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කිනකරූපනය මගින්. අපි මේ විභාජක පටකරූපනය මගින් මෞෂාකයට සරෝ සම දුහි්‍රෘෂාක පරම්පරාවක් අපිට ලබාගණ්ඩ අවස්ථාව තියෙන. අප හනවා ප්‍රජනන අවදී ඇති ශාකයකින් පූරොකය ලබාගැනීම උචිතනුවන්නේ ඇයි ප්‍රජනකා අවදයේදී අපි දන්නවා ප්‍රජනයේ සඳහා මේ ශක්තිය වැෑවෙන්නේ අවශ්‍ය දේවල් වැැවීම සිද්ධුවෙන් ඒනම් අපි දන්නවා ප්‍රජනකා අවදයේ තියන ශාකයකින් පූරකය ලබාගැනීම සිදුවෙන් නැහැ ඒ ප්‍රජනය සඳහා වැඩි ශක්ති ප්‍රමාණයක් වැැවීම සිද්වෙන්නේ අවස්ථාවයිදී. එහනම් විශේෂයෙන්ම අපි පූරකය විදියට තෝරගන්නේ වර්ධන අවදිය තියෙන පර්ුවක කොට සක්තුපුතිය තෝරගන්න අපි දළුදානවස්ථාවහෝ ප්‍රජන කවද යොදාගන්න නැහැඔබට මතක දර බද්ද කිරීමේදී අපි අර දළුලාන අවස්ථාව තෝරගත්තය නැහැනි වර්දක අවදී තියනක රිිකිල්ලත්තමයි තෝර ගත් දැ මේක වෙනස් මේක සිදදු්‍ර පපචානතන් පටරෝපනේදී. ප්‍රජන අවදිය ඇති ශාකයකෙන් පූර්කය ලබාගැීම උචිත නොවන්නේ අපි දන්නවා ඒ සඳහා ප්‍රජනනය සඳහායි ඒක අට යුත්ත සඳහායි මේකදී වැඩි සක්ති ප්‍රමාණයක් වැෑයකිරීම සිද්ධවිින්. ඔවු අරබලන් ශාකෙහි වැඩි පෝෂක ප්‍රමාණයක් ප්‍රජනයේ සඳහා වැයකිරීම ශාකයේ වර්ධක අවදිය නොමැති බැවින් ශුද්්‍ර ප්‍රචාණය සාර්ථක වෙන්න අන්න බලන්න මේ ප්‍රජනක අවධයේදී ශාකෙහි ශාකයේ එයා තුළ අන්තර්ගත ඒ සංචිත ආහාරවලින් තියෙන දේවල් ොලින්. ශාකෙහි වැඩි පෝෂක ප්‍රමාණයක් මේ ප්‍රජනන ක්‍රියාවලිය සඳහායි වැයකිරීම සිද්ධ වෙන්නේ. ඒකයි ප්‍රජනක අවදිය තෝරගන්න ඇත්ති. ඒනම්? ශාකයේ වර්ධක අව අවදයේ නොමැති බැවින්. ශාකයේ වර්ධකවදිය නවේ තියන්නේ ඒක නිසා ශුද්‍ර ප්‍රචාණය සඳහා ප්‍රජන අවදිය ගැලපෙන් නැහැ. හරි ශුද්‍ර ප්‍රචාරණයේදී ඔක්සිීන් නුල කාරෙකු මක් අපි දන්න ඔක්සින් නුලකාරය තමයි මේ මුල්වර්ධනය උත්තේජනය වීම අංකුර වර්ධනය උත්තේජනය වීම සොඳහා ඔබට මතකද නැවත මේ අංකුර ගුණනය වීමටනි ඉඩසලස් වන්නේ ශුද්්‍ර ප්‍රචාරණයේ දී වැඩි වශයෙන්. අංකුර වර්ධනය වීම සඳ ඔබට ඇති මාධ්‍යේ සයිටකයනීන් ප්‍රමාණය අපි වැඩි කරන්න අදරුවේ මාධ්‍යේ සයිටකයිනීන් ප්‍රමාණයේ වැඩි කිරීමයි අපි මේ අංකුර වර්ධනයඇවීමේදී සිදු කරන්න. ඒනං ශුද්‍ර ප්‍රාණයේදී ඔක්සිී නොල කාරය භාරය වෙන්නේ පපුති අපි දන්නවා මුල් වර්ධනය උත්තේජනය වීම සඳ ඔබට මතක ඇති නේද කෞද ඔක්සීන් යොදාගන්න හෝමූනය යුදාගන්න මුල්වර්ධනය උත්තජනය කරන්නට මාධ්‍ය සයිටකයනීන් එවත් කල්ලා. ඔක්සිීන් ලබාදීමක් සිදු කරන්න රෝමි ලක්කන් තුන හරි මුල් ඇදීම උත්තේජනයට එලට අප ප නවා ශුද්්‍ර ප්‍රචාණයේ දී සයිට කයිනෙන් ොල කාරකුමක්ද කියලා අංකුර වර්ධනය උත්තේජනයට හරි වර්ධන අංකුරවර්ධනය උත්තේජනවීමටයි සයිටු කයිනීල කාරයවෙන් අපි හැකි පමණ මේ අංකුර වර්ධනය වීමයිකේදී වර්ධනය කරගන්න බල හරි අංකුර ගුණනේ ගෘහයක සුදු ශුස්ථානයකට අවශ්‍ය ප්‍රමාණයකින් හා හැඩින් යුත් මීන් ජලාලන තම් මත්සිෙටැන්කි. ර් ගෘහයකට සුදුසු ස්ථානයක පුතේ නිවස ගෘහයක සුදුසු ස්ථානයක. ගෙදරක සුදුසු ස්ථානයකට ගැලපෙන තැනකට. අවශ්‍ය ප්‍රමාණයකන්නා අවශ්‍ය ප්‍රමාණයෙන් හා හැඩයකින් යුත් පුතේ විධ හැඩියට සහ ප්‍රමාණයන්ගේෙන් යුත් මේ මත් සිෙටැන්කි නිවස්ව තියෙනවා අපි වෙරඳ පොලින් ශේෂයෙන්ම ගන්ඩ පුලුවහ මිලදිගන්න පුලුවන් අපිට සකස්රගන්න පුළුවන් වීදුර ාවිතා කල අබශ්‍ය ප්‍රමාණ ටැන්කි වීදුරු ටැන්කි සකස්කරගන්න පුළුව. එහෙ මස්ස ටැන්ක නේද. විදන්න මස්ස ටැන්ක සකස්රගන්න ආකාරත කට මස්යන් හදුන්වාදීම දක්වා අපි කටයුතු කතා කලතියන වාතනය කන්නවිදි. ඇ පත මේකට වෙනත් දේවල් අපි අර නද පුතේ ජ පැෑට නේද පුති ගල් අරගල් නේද පුතේ මස්ස ටැන්කි ඔල න ල්වර අපි හඳන්වාද කාරය පිඳ අපි දන්න. එහනම්. අප ত িয়ে ত . ිදන්නවා විශේෂෙන්ව මේ මේ ජලජීවි වග විශේෂයෙන් අපි මුල් කොටස්වලින් කතාගන්නේ විසිතුරු මත්සය වගාවගේ ආහරම මත්සේ වගෙන කතාාගන්න විතතුර මස්ස වගේයේ මසුට වැලදෙන රෝගෙන කතාගන්නා පපුති ආහාරම මේ මස්සව වගාවගේ දම විසිතුර මසුන් සඳහ අපි මේ මසුන් සඳහා ආහාරකස්කිරීම ගෙන ජීවි හාර සකස්කිරීම ගැනතාගන්නා පපුති. මස්ස රෝග ගැ කතාගන්න අනදරු නති විශේසු විශේෂත පාඩම ජී වගාව වැයටේ. අපි ජලජ ශාක ගැන කතාගන්නාපුතිේ ජලජ ෂා අපි දන්නවා. විශේෂෙන්ම අංකාරය සඳහා විසිතුර ජලජශාක වගේ ආහාරමය ජලජා ගැන කතා ගන්න මේ ජලජශාක අපන අය කිීම ස සූදානම් කරනාකාය ගෙන අපි විශේෂෙන් කතා ගන්නා පුතිේ ඉතින් විශේෂ වැදගත් පාඩමක් ඉතිං ගෘහෝයක නිවසකට සුදුස ස්ථානයකට පුතිේ ගැලපෙන තැනකට අවශ්‍ය ප්‍රමාණයකෙන් නියමිත ඕමනා ප්‍රමාණයකට හා හැඩයකින් යුත් මීන් ජලාල කියන මත්සිට ඇැන්කි සකස් කරගන්න පුළුවන් කියෙල පුතේ හින්ටිකක් දෙනු අපි බලු ගෘහස් මීන් ජලාසයක් මේ බල මිින් ජලයක් වලනක ගෘහස්ත මින් ජලෙයක් නැතම් මස්සෙ ටැන්කියයක් තබා ගැනීම වාසි දෙක් සඳහන් කරන්න කියලාපුේ අපි දන්නවා ඇතින් ඇත්තටම අලංකාරයේ සඳහා වගේම පුතේ මානසික සුවය සඳහා අපි දන්න අනේ මේ මත්සයන්දිහා බලන් ඉන්නකොට ඇත්තරම අපිට ඕන තරම් වෙලාවක් බලාගන්න මානසික ඒකාක් ගතාවයි මානසික සුවයි ඒවගේම දරුණේ අපි දන්නවා මේක විශේෂෙන්ම අලංකාරය සඳහහා මේ විසිතුර මසුන් වොනමටල් ෆිච් ක ලි දන්න. අපේ ලංකාවට ආවනිකාය වගේ පුතේ පේ රට හඳුන්න දුන්න මස්ේ විශේෂයෙන් පපුතේ ප්‍රශ්ෝට වගේ මැරින් ොට කට්ටයන්න අපි දන්න. ඉතින් එ අපි බලමු ගෘහස්ත මින්න් ජලයක් නැත්තං අපි කියනවා මාල්ටැන්කයක් නේ අපි කියවා ගෘහස්ත මීන් ජලාල හරි මීන් ජලායක් මේ පුේ තන මින් ජලාලයක් කියලබේ කහතාගනු මීන් ජලාලය ගුහස්ත මීන් ජලාලයක්මට ස් මී ලාලයක් තබාගැනීම ඇත මාල්ුටැකයක් බා ගැනීම වාසි දෙකක් සඳහන් කරන්න ක ලපති අපිට කිය එකක් මානසික සුවක් ලැබෙන පපුතිය අපිට මානසික සුවයක් ලැබෙනවා ඉතික බලු කොච්ර මේ විභාග ප්‍රශ්නයක් මානසික සුවයක් ලැබෙන. ඒවගේ පපුතේ නිවසට අලංකාරයක් ලැබෙනවා මේ විසිතුරු මස්සි ටැන්කයක් නිවසක පවත්තා ගැනීම මගේ. හරි අපෙන් අහනුව ගෘහස්ථ මීන් ජලාලයක් සඳහා සුදුසු පැටවුන් බි කරන විසිතුරු මසුන් වර්ග තුනක් නම් කරන්න කියලා. රයි අපි දන්නවා කෞදපුති මේ පැටවුන් බිහි කරන මස්්‍යයාකාරපුති ගප්පි මස්්‍යයන්ඉන්න අනේදරුණේ ෂෝට්ටේල්නි ගප්පි මත්සයෙන්ඉන්නවා මේ නේදපුති පලේටි ගප්ි ප්ලේටි ෂෝර්්ටේල් වගේ කට්ටිය තමයි. අපි දන්නවාපුතේ කවුද පැටවුන් බිහි කරන විසිතුරු මස්ස වර්ග තුනක් නම් කරන්න කියලාපට කියන්න. හරි අන්න ගප්පි. පලේට ඉන්න අදරුණේ ෂෝට්ටේල් මෝලි නන්න බලන්න තුන් දෙෙන අපගහන් හරි මොකදපුතය ප්‍රශ්නිවෙන් අපි ගෘහස්ත මීන් ජලාලයක් සඳහා සුදුසු පැටවුන් බිහි කරන විසිතුරු මසුන් වර්ග තුනක් නම් කරන්න මෙන්න පුතේ විසිතුරු මත්ස්සේ වර්ග තුන මෙතන නම් කරලා තියෙනු අපි බලමු මතකදයාගන්න අපි දන්නවා පැටවුන් බිහිරන විසිතුරු මත්වයෙන්ගේ මේ ප්‍රජන ක්‍රමය ගත්තාහම් පපුතේ අපි දන්නවා පිරිමි මත්සයා ගැහරු මත්්‍යයාගේ ප්‍රජන පද්ධ තියතුළට ශුක්්‍රාණු ඇතුළු කරනු. ෆයිට් මොක්ද කරන්නේ පිරි අ්‍යන්තර සසේනයක් සිදුවන පටවන් ිර මස්ය ගත්තාාවම ගලුන්ගේ ප්‍රජන ක්‍රමයන අපි දන්නන පටවු ිහිරු බිත්‍ර දන මසන් කෙන්නවන බිත්තර දන මසුන් බිතර දන ආකාරයායෙන් අපිදන්වනේ බිතර විසරුවාහරින්න බිත්තර තැන්ම්පත් කරන්න මෞක බිත්තර රකින්න ඒවාගේ පෙනකූඩු සාදමින් බිත්තර දාාන කට්ටියේ. ලිියාකාර හතරක් ජන කතා කර ති න මුොලින් බහවුවන පස්සු පත්තරිදේ සක කතාකර මෙතන ආය සුශේෂහිත පස්තියක් අහනවා මොකදද අපෙන් අහන්නේ ඒ සුවිසිහිත ප්‍රශන දරුවුණේ මෙ ගෘහස්ත මීන් ජලාලයක් සොඳහා සොදුසු පැටවුන් ිහිකරන විතුර මසන් වර්ග තුනක් නම් කරනක පෙදන්නවා පටවන් බිහි කරන්න විසිතුර මසන්ගේ පමඒ ගොල්ල මේ පටවුන් බිහිරන්න විසිතුර මත්යෙන් ගත්තම් මේ ගොල්ලුන්ගේ පිරිමි මත්ස්යා දරුවනේ ගැහනු මත් සයාගේ ප්‍රජන පද්ධතියතුළට ශුක්‍රාණු ඇතුල් කරාට පස්සිබුතේ මේ දේහය තුළදී තමයි ඩිම්බ නැත්තම් බිත්තර සංසේචනය සිවිද්ධ වෙන්නේ. අභ්‍යන්තර සංසේචනයයක් සිදුවෙන්න පොති. අභ්‍යන්තර සංසේචනයක් සිදුවෙලා අවසානයේදී මේගොල්ලගින් පැටවුන් බිහිකරන්න. නමුත් අපි දන්නවා බිත්ත්‍ර දමන මත් සයෙන්ගේ ගැහනු මත් සයයා ජලයයට බිත්තර මුදාහැරීම සිද්ුව වනවා අපපුතේ ඉඩරි පස මකතිත කරන්නේ පිරිමි මත් සයයා ඒ බිත්තර මතට ශුක්‍රාණු විදීම ශුක්‍රාණු මුදාහැරීම සිද්ධකරනවා ඒ අනුව එහිදී සිද්ධ වෙන්නේ ජලය තුළ සිදුවන්නේ බාහිර සංසේචනයක් මගින් තමයි ස්පතේ සිදුවෙන් පැටවුන් ඇවීම බිත්තර සංසේචනය සිදුවන්නේ බාහිරව. අභ්‍ය අන්තර සංසේජනය සුදු ම් බිත් අපි දන්නවා පැටවුන් බිහිර විස්සතුර මසුන්විදිර පුති අපිට ගප්පිලේට මෝලි ෝටේල් වැනි මස්වය ආකාර අපිට හුන්න පුළුවන්පතුති හොඳින් මතකතියාගන්න ටික අමත කරන්නප අංක එක ග්පි ගි වරයිටස් ඉන්නවා පති ගොඩක් ර් ඒවගේලේටි විශේෂෙන් හොදරුවනිල් එකකට දෙක ගාන ලකුණු දීල තියෙනවා නෙදරුණේ දෙවරත් වන හයක් ලකුණ දීල තියෙන. එනම් විශේෂ තුනක් හලතියන නේ ශේෂ දුනක් අ ඒ වගේ අපි කතරීවි තරයි සිතුර ජ පැෑටිගෙන අපි කතාර විතරයි නේදරුවු නම් බලන්න වි තුර ජ පැලටගගේ අපි කතාකර විතරයි දරුවුණනි. මෙන බලන්නේ ප්‍රශ්නි පපුති හනං. ගෘහස්තමීන් ජලාලයක් සඳහා සොදුසු විසිතුරු ජලජ පලෑටි දෙක් නම් කරන්නෙ ලිදන්නපුත මේ ජලජ පැලටි ආහාරමය ජලජ පැලටි වගේම විසිතුරු ජලජ පැලටි කලාකාර දෙක් තියනව අපපුතේ විශේෂෙන් පපියගොලොත් එකක කතාරන්න බලාපුොත්තියනම විසිතුරු ජ පලටි ලින් අපිදන්නාපුතේ මේ මත්සය සඳහා ආරක්ෂාව සැපයනෝ අපිජනයේ සඳහාපුතේ උපස්තරයක් විදිට ක්‍රියාත්ම කනවාව මේ මස්සේ ටැන්කිට අලංකාරයක් ලැබෙන ඒවාගේ මේ ටැන්කය තුළ තින නයිට ප්‍රජනය පදව්‍ය අවශෝෂය කර ගැීමමක් සිදු කරන පපුති ම. ද මේ වගේ තියෙන වාස වැදගත්කම් පුතේ මේ විසිතුරු ජලජ පැලෑට මගින් පපුතේ අපි බලමු හෙනම් මොවාදමේ ගෘහස්ථ මීන් ජලාලයක් සඳහා සුදුසු විසිතුරු ජලජ පැලයට දෙක් නම් කරන්න කියලා තියෙන පපුතේ මෙන්න ජලජ පැලට ටික්යෙනවා පුතේ වැලස් නාරයා ැබවුම්බා සැගටාරිියයා පපුතේ පන ජටන් මේ බලන්නක එචනො දොවරස් වගේ මේ බල පපුතේ මෙන්න මෙතනින් අපි දෙන්නයි තුන් දෙන්න හන් පපුතති. අපි දන්නවා මේගලො නිමගන ද හ ි ගල කාන් කරන්න දරිී ප්‍රශ්න වල ද ලාපරොත්තියව ට දාල සාකච්ච කරන තේ නට තුන තුන් දි නෙක් න්න වැල නේරයා ැබෝබ. සැගිටාරියාාවගේ පි ප න්ද ලය ල හහිඩුල්ල යොදාගන්නන්නේ පපුතමතනදී විශෂයකත් කියන්න ඕන. හොඳගේ දරුවුණේ අප මේ සාකච්චා කරම න්නේ උසස් පෙ ජීපද් තාක්ෂලයේද මෙවර දෙදස් විසිදක විවාහගලක් කරගත් පුරනේක්ෂණ පාටමමාලවත් එකක සම්බන්ධලන්න ප බලාපොරොත්ති ඊල්ළඟ දස්ස දුවලපුතාලත්කම ගත ප්‍රශ්නටි අවසන් කල් රජචන ප්‍රශ්පත්තලකටයන්න බලාපොරත්තුන දරුණන ග එලක් කරගත් ප්‍රශ්න මාලාාවෝකින් ඊළඟගේ ්‍රහස්පතින් හරිට දක දවල ප තලත්ෙක් ප ත්ව බැද. එතෙක් දොපුපදාළලට අයිබුවන්. උසස් පෙළට හා පහස්්‍රේණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්මෑ දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනේන සජීවී පන්තිමාලාව. දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහදක්වා. සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා, සංයුක්ත ගනිිතය දෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, තරක ශාස්ත්‍රය එ මික්ඩ් ගුතුමන් සවස තුනේ සිට පහදක්වා, ශිෂ්්‍යත්ව වැඩසටහන මංජුල මහෙන්ද්‍ර ගුරුතුමන්. අඟහරුවාතා උදෑසන හතේ සිට දහය දක්වා, ෞද්ධ ශිෂ්ඨාචාරය පරත්මලානය රථන සිරහිමි වැෑගන්තලේ ධම්මරතන හිමි උදෑසන දහයයි දිහේ සිට එකයි තිහ දක්වා සං්‍යවේදනය හා මාධ්‍යත්්‍යනය අසේල බණ්ඩාරණයක ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ව්‍යාපාරත්්‍යනය සුපුන් විිධානගමගේ ගුරතුමන් බධතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරනය සේනක විල්ලද්දර ගම ගුරතුමන් උදසන දහයයි දිහේසිට එකයි තිය දක්වා සිංහල ශානක කිරින් දෙනය ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා තාක්ෂණවේදය සහාවිද්‍යාව ප්‍රීප් එස් දිසානායක ගුරතුමන් බ්‍රහස්පතිදා උදෑසන හතය සිට දහය දක්වා ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන් උදෑසන දහයයි දිහේසිට එකයි තිය දක්වා කෘෂිකර්ම විද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා, ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමමල් හෙට්්‍යයාාරච්චි ගුරතුමන්, සිකුරාදා උදෑසන හතේ සිට දහය දක්වා, දේශපාලන විද්‍යාව මිරෝෂණන් ඩැඩිගමුව ගුරුතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා බූගෝල විද්‍යාව සම්පත් අල්දිනය ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරතුමන්, සෙන සුරාදා, උදෑසන හතේ සිට දහයි දක්වා තොරතුරහා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමාන් උදෑසන දහයයි තිහේසිට එකයිතිය දක්වා බෞතිකවිද්‍යාව සී අතුකෝරල ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමාන් ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා රසායන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රලීසි ආRA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහ දක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන්. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගේජායකරන්න YouTubeු ලයි් තාක්ෂණය ඔොසේ අදම DDP එියෝකේන් නාලිකාවට පිරිසෙනෑ ලේස්ටෝ ඇ්ස්ටෝ හා හවාවි ඇබ්ගලරි හරහා ඩDP ඩියකේෂන් ඇත්් එක ඩෞන්්ලෝඩ් කරගන්නෑ ඒ වගේම ටිලිග්‍රෑම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමති නම් අදම ඩDP ඩියකේෂන් ල ටිග්‍රෑම් රුප්ි එකට නො